සීමාවෙන් එහා දේශපාලනය. අයිබුවන් සුබ සන්ධ්‍යාවක්. සීමාවෙන් එහා දේශපාලනය ගැන කතා කරන්නට අදත් සූදානමින් අප මේ ආරම්භ කරන්නේ සලකුණ දේශපාලන සංවාදය. මා සමගින් මගේ මිතුරන් දෙදෙනා සූදානමින් අපි හඳුනා ගනිමු ප්‍රතිමෙන් රංගනද සිල්වා. රංගන සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් සුදේ. ඒ වගේම ධම්මික යටිකිඳත් සූදානමින් ධම්මික සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් සුදේ. අප තිදෙනා සමග අද සලකුණට එක්වන විශේෂ චරිතය කවුද කියලා හඳුනා ගනිමු. අප ආරාධනා කළා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිය අඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාට. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අයිබෝවන් සුදේ. ඔබතුමා මේ දිනවල ටිකක් වැඩිපුර කතාබහට ලක් වෙනවා. වගේම ඔබේ කතා නිරන්තරයෙන් අපිට දකින්නට සිද්ධ වෙනවා. පසුගිය දිනවල ජිනීවා නුවරදී ඔබ කළ යම් යම් කාරණා සමග මම මුලින්ම අහන්නේ ඇයි ජිනීවා ගියේ? වසුදේව, මේ ඇත්තම කියනවා නම් මේ පාර අපි ජිනීවා යන්න පටන් ගත්තේ මේ අවුරුද්දේ මාර්තු මාසයේ සිට. ඇයි ජිනීවා ගියේ කියන ප්‍රශ්නෙට පිළිතුරු දෙනවා නම් කෙලින්ම අපි ගියේ මේ වර්තමාන පාලකයෝ ඉතාම නින්දිත ලෙස අපේ රටත් අපේ රටේ අභිමානයත් අපේ රණවිරුවත් ජාත්‍යන්තර සමුළු ඉදිරියේ පාවා දීලා තියෙනවා. ඒ පාවා දීලා තියෙන්නේ මේ ජිනීවා 31 කියන යෝජනාවට සම අනුග්‍රහකත්වයේ දීමෙන්. ඒතකොට මේ ජිනීවා යෝජනාව සුදේව පාදක වුණේ සෙයිද් අල් හුසේන් කියන ඒ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ OISL report කියලා තමයි ඒක සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. Office of Investigation of Sri Lanka කියලා. ඒ OISL report එක මත තමයි මේ ජිනීවා යෝජනාව පාදක වෙලා තියෙන්නේ. එතකොට මේ OISL report එකේ තියෙන්නේ අපි යුද්ධයේ අවසන් අදියරෙහිදී මහා භයානක ලෙස යුද අපරාධ කළාය කියලා සාක්ෂි තිනවා කියලා තමයි ඒ වාර්තාව සකස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ලිංගික අපරාධ කළා, ස්ත්‍රීම දූෂණය කළා, දෙමළ මේ මිනිසුන්ට දෙන්න තියෙන ආධාර වැළැක්වුවා, ඒතර දෙමළ සමූල ඝාතනය කළා, රෝහල් වලට බෝම්බ දැම්මා කියලා සාක්ෂි තිනවා කියන ඒ වාර්තාව කිසිදු විමර්ශනයක් නැතුව මේ වාර්තාව ආවා අපේ විදේශ අමාත්‍යාංශයට දවස් 10කට කලින් මේ ජිනීවා යෝජනාව එන්නේ ඉස්සෙල්ලා. කිසිදු විමර්ශනයක් නැතුව අගය කරමින් පිළි අරගෙන අපිට එරෙහිව ඇමරිකාව විසින් ඉදිරිපත් කරපු 31 යෝජනාවට විදේශ අමාත්‍යාංශය අගය කරමින් පිළිගත්තේ 31 යෝජනාවනේ. ඔව්, 31 යෝජනාවේ තියෙන්නේ අලුසෙන් කුමාරයාගේ යෝජනාව පිළිගත්තේ නෑ. 31 යෝජනාව තියෙනවා. ඒකේ ඔපරේටිව් පැරා එකෙන් ක්‍රියාකාරී පරිච්ඡේදයේ එකේ තියෙනවා OISL report එක අගය කරමින් පිළිගන්නවා කියලා. ඉතින් ඒක තමයි කියන්නේ OISL report එක අගය කරමින් පිළිගත්තා කියලා කියන්නේ. මොකද ජිනීවා යෝජනාව තියෙන මම ඔන්න ඔබතුමාට ඒක පෙන්වන්නම්. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ වාර්තාව විදේශ අමාත්‍යාංශයේ දවස් 10ක් තිබ්බ මේ ජිනීවා යෝජනාව එන්නේ ඉස්සෙල්ලා. ඉතින් ඊට පස්සේ තමයි අපිට එරෙහිව ඇමරිකාව විසින් ගෙන ආපු මේ 31 යෝජනාවට සම අනුග්‍රහකත්වය දුන්නා. එතකොට සුදේව, මේ සම අනුග්‍රහකත්වය දුන්නා නම් අපි දන්නවා මට කියන්න පුළුවන් 2009 ඉඳන් 2014 දී තමයි මේ OISL report එකට කරන්න කියලා මහකුමරාසිට ජිනීවා යෝජනාවෙන් සම්මත වුණේ. එතෙක් අපිත් එක්ක රටවල් හිටියා බොහෝ සංඛ්‍යාවක්. නමුත් මේ සමානුග්‍රහකත්වය දුන්නට පස්සේ, කියන්නේ අපි යුද අපරාධ කළා කියලා පිළි අරගෙන අපි ඒ ගැන විමර්ශනය කරනවා කියලා කිව්වට පස්සේ මොන රටක්වත් අපිට අපි එහෙම නැහැයි කියලා කියන්නේ අපේ පැත්තට කතා කරන්නේ. රජය මෙතනදී සූක්ෂම වුණා කියලා කිව්වත් ඔබ පිළිගන්නවද? රජය සූක්ෂම වෙනකම රජය නිඳිත ලෙස මේ විදිහට පාවා දුන්නා. මම හිතන්නේ ලෝකේ මොනම රටක විදේශ අමාත්‍යවරයෙක්වත් සුදේව තමාගේ රටේ හමුදාවල් යුද අපරාධ කළා කියලා පිළි අරගෙන තමාගේ රටට එරෙහිව තියෙන මේ වගේ මෙවන් යෝජනාවකට සමානුග්‍රහකත්වය දක්වලා නැහැ ලෝකෙ කිසිම රටක්. සමානුග්‍රහකත්වය දැක්වීමත් සමගින් ওই චෝදනාවන් වලට ප්‍රතිචාර දක්වන්නට, එහෙමත් නැත්නම් ওই චෝදනා අර සුදේව කියපු ආකාරයට සූක්ෂම ලෙස මගහරවා ගන්නට ඉඩ තියෙනවායි කියන රජයේ පැත්තේ තර්කය අපි කොහොමද බිඳහෙලා? ඒ කොහොමද සූක්ෂම විදියට මගහරවා ගන්නෙ? දැන් මේක දැන් මේ ජිනීවා යෝජනාවේ තියෙන මේ මංගල සමයේ විදේශ ඇමතිවරයා කියනවා පියවරෙන් පියවර අපි සියලු දයක්ම ගන්නවායි කියලා. ඉතින් ජිනීවා යෝජනාව තමයි තියෙන අතුරුදන් වීමේ පනත
තියෙනවා ඊට පස්සේ බලහත්කාරයෙන් අතුරුදන් මේ පනත ක්‍රියාත්මක කරනවා කියලා තියෙනවා ඒ වගේම තමයි ව්‍යවස්ථාමය විසඳුමක් කරනවා කියලා තියෙනවා ඒ වගේම තමයි මවුන්ට් බලය දීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් කරනවා කියලා මේ සියල්ලක්ම තියෙන්නේ මේ මේ ජිනීවා යෝජනාව. ඉතින් ඒක තමයි මෙතන තියෙන පාවාදීම. එතකොට අපි දැන් ජිනීවා යුනිවර්සිටි ගියේ ඇයි සුදේව? අපි ගියේ දැන් උදාහරණකට දැන් මේ මාර්තු මාසේ අපි ගියාම මම ගියාම අපිට තේරෙනවා දැන් මේ යෝජනාව ආවම මේ මේ ගැන කතා කරනකොට ලංකාව ගැන සියලුම රටවල් කියන්නේ ඔව් දැන් මෙවුන් මේ සමානුග්‍රහකත්වය දක්වන නිසා මේ පරීක්ෂණය කරන්න මේ පරීක්ෂණය කියන සියලුම රටවල් මේකට කියනවා. ඊට පස්සේ එනවා රාජ්‍ය නෝන සංවිධාන. මොකද මහසමුල්වේදී කතා කරන්න පුළුවන් රජයේ නියෝජිතයන්ට සහ මේ එක්සත් ජාතීන්ගේ සංගමයේ ලියාපදිංච වෙච්ච රාජ්‍ය නෝන සංවිධාන වලට. ඒතර ඒ සංවිධාන සියල්ලක්ම තියෙන්නේ සුදේව LTT හිතවාදී සංවිධානය. ඔවුන් පටන් ගන්නවා. ඔවුන් එක තත්පර 90යි එක රාජ්‍ය නෝන සංවිධානයකට ලැබෙන්නේ. ඒ තත්පර 90ව 15ක් විතර ඒගොල්ලෝ ගන්නවා. එතකොට 10ක් ගත්තත් විනාඩි 15ක් තියෙනවා. ඒකේ කියන්නේ අපේ රටේ තාමත් දෙමළ ජනතාව සමූල ඝාතනය කරනවා, අපේ රටේ තාමත් දෙමළ ජනතාවට හිරිහැර කරනවා, අපේ රටේ තාමත් දෙමළ තරුණයන්ව ලිංගික වහලුන්සේ අපේ හමුදා කඳුළුවල තබාගෙන ඉන්නවා, අපේ රටේ තාමත් අපි ඉඩම් පැහැර ගන්නවා. ඉතින් මේ වගේ සිංහලයා කියන එක එහෙම නැත්නම් අපේ රටේ අභිමානය සම්පූර්ණයෙන්ම බිඳුවට දානවා. ඉතින් ඔතන ඔබ කියන රටේ අභිමානය බිඳුවට දානවා, අනාගතේ විනාශ වෙනවා කියලා. මේ තරම් බරපතල නම් හිටපු ජනපතිවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ සමුළුවට ගිහිල්ලා මේක ප්‍රශ්න කරන්න තිබ්බනේ. 89 දී ඒ විදිහට හිටපු ජනපතිවරයා වාසුදේව නානායක්කර මහතා 89 වේශනේ මුල් කරගෙන යනවා. මේක මෙච්චර බරපතල නම් ඇයි ඒ අය යන්නේ ඔබතුමා යන්නේ? ඉතින් ඒක තමයි මෙතෙන් එක මම ඔබතුමාට කිව්වේ මෙතෙන් මේ මහසමුළුවට යන්න පුළුවන් රජයේ නියෝජිතයන්ට සහ මහසමුළුවට නෙමෙයි ඔබතුමා නියෝජනය කරපු ඒක තමයි මම කියන්නේ මානව හිමිකම් මහසමුළුවට මම කියන්නේ මානව හිමිකම් කොමරාසිග්ගේ සමුළුවට UNHRC Human Rights Commission එකට යන්න පුළුවන් රජයේ නියෝජිතයන්ට මානව හිමිකම් කොමිසමේ සහ ප්‍රධාන සේවකයා ලියාපදිංචි වෙච්ච රාජ්‍යන සංවිධානයට විතරයි. ඉතින් මමත් ගියේ එයින් එක් රාජ්‍යන සංවිධානයක් අරගෙන. ඒ කියන්නේ බර්මින්ග්හැම් නුවර තියෙන අපේ මේ බෞද්ධ විහාරයක් තියෙනවා ලියාපදිංචි වෙච්ච කස්සප හාමුදුරුවෝ මම ഇതു උන්වහන්සේට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මොකද උන්වහන්සේ නිසා තමයි මේ අවස්ථාව අපිට ලැබුණේ. එතකොට මෙතෙන්දී අර විදියට කියනකොට මුළු සමුළුවේ ඉන්න අර බ්‍රේන් වොෂ් කරන වගේ මොළ සෝදාන් යනකොට ඉතින් එක පැත්තම තමයි හිතන්නේ. ඉතින් අපි ගිහිල්ලා කිව්වොත් දැන් මාර්තු මාසෙ ජිනීවා නුවර මේ සමුළුව නියෝජනය කරමින් අපේ තානාපති අංශ රැඳී ඉන්නවා. ඔව්. ඔවුන් සහභාගී වෙන්නේ නැද්ද මේ සමුළුවේ? අනිවාර්යයෙන්ම ඔවුන් සහභාගී වෙනවා. ඒක තමයි අපිට තියෙන දුක. මොකද දැන් උදාහරණයක් හැටියට දැන් ඉන්දියාවේ ද කැෂ්මීර් යුද්ධය සම්බන්ධයෙන් ඇවිල්ලා ඉන්දියාවට විරුද්ධව කවුරු හරි මේ වගේ රාජ්‍ය නෝන සංවිධානයක් කතා කරනකොට ඉන්දියාවේ මේ හමුදාව මේ වගේ කරනවා කියලා කරනකොට එයා පොයින්ට් ඔෆ් ඕඩර් කියලා නවත්තලා ඒ කතාව නවත්තලා ඒක චැලෙන්ජ් කරනවා. අපේ තානාපති කාර්යාලය කවදාකවත් ඒක කරන්නේ නැහැ. ඒක නිසා තමයි අපි ගිහිල්ලා කතා කළා මේ තත්පර දවසකට තත්පර 90 අපිට හම්බෙන්නේ. ඒකෙදි අපි කතා කරලා පස්සේ සුදේව මට සන්තෝෂ වෙන්න පුළුවන් ඒකයි. මොකද සමහර විදේශ අමාත්‍යවරු සහ විදේශ නියෝජිතයෝ අපිට මට ඇවිල්ලා පිටර තට්ටු කරලා කියලා තියෙනවා. අපි ඔබත් සමග එකඟ වෙනවද නොවනවද නෙමෙයි මෙතන කරුණ. නමුත් මෙතන තවත් පැත්තක් තියෙන බව අපි දැන් දැනගත්තා කියලා කියනවා. මගේ කාරණා මට තවදුරටත් පැහැදිලි කරගන්න අවශ්‍යයි. ඔබතුමා යන්නේ රාජ්‍ය නවන සංවිධානයක් ඒකේ ලියාපදිංචි වෙච්ච සංවිධානයක් බවට පත් කරගන්න. මං අහන්නේ මේ අයට බැයිද ඒකේ සමාජිකයන් බවට පත් වෙන්නේ? මේ තරම් බරපතල නම් ඒක සම්පූර්ණ නැත්ත. ඉතින් එහෙම කරන්න ඕනේ. සාමාන්‍යයෙන් උත්තරනි ලියාපදිංචි වෙන්න ධම්මික අවුරුදු දෙකක් පමණ යනවා. ඉතින් මොකද ඒගොල්ලන්ගේ රිපෝර්ට්ස් යන්න ඕනේ, ඒගොල්ලන්ගේ බැලන්ස් ෂීට් යවන්න ඕනේ. අවුරුදු දෙකක් තුනක පමණ ඒගොල්ලන්ගේ කාර්ය බලලා තමයි එක්සත් ජාතීන්ගේ සංගමේ ලියාපදිංචි වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි දැනට ලියාපදිංචි වෙච්ච ඒවා ගන්න. දැන් LTT හිතවාදී අය කරන්නේ මුදල් දීලා ඩොලර් 5000ක් 6000ක් දීලා ඇෆ්ගනිස්තානයේ, ලිබියාවේ, බලුකිස්තානයේ හැමතිම තියෙන රාජ්‍යන සංවිධානවල නමින් තමයි ඒගොල්ලෝ මේ විදිහට කතා ගන්නේ. එතන මේකේ පසුබිම අපි පොඩ්ඩක් කියනවා නම් සුදේව මේ පසුබිම කියන්න ඕනේ. ඒක තමයි ජනතාව දැනගන්න ඕනේ ඇයි අපි මෙහෙම ගියේ කියලා. අපි දන්නවා 2009 මැයි මාසේ 18 තමයි 19 තමයි මේ යුද්ධය අවසන් වුණේ. ඊට පස්සේ මැයි මාසේ 27 දවස් 8ක් යන ඉස්සෙල්ලා ජර්මනිය රටවල් 17ක් සමග එකතු වෙලා විශේෂ සැසිවාරයක් ඉල්ලලා මානව හිමිකම් කොමිසමේ විශේෂ සැසිවාරයක් ඉදිරියලා අපිට විරුද්ධව යෝජනාවක් ගෙනාවා. අපි යුද්ධ අපරාධ කරයි කියලා. ඒක අපි පරාජය කරන්න සමත් වුණා. පරාජය කරන සමත් වෙලා රටවල් 29ක් අපිට පක්ෂව ඡන්දෙ දීලා ඒක ප්‍රතියෝජනාවක් ගෙනාවා අපි.
ප්‍රතියෝජනාව එක සම්මත වුණා. ඒ ප්‍රතියෝජනාව කියන්නේ අපිට ප්‍රශංසා කරලා ලෝකයේ තිබ්බ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය විනාශ කරවට ප්‍රශංසා කරලා, ඒ වගේම මිනිස් පලිහවල් යොදාගත්තට සම්පූර්ණයෙන්ම LTT එකේ තියෙන ක්‍රියාකාරකම් හෙලා දැකලා අපි රටට සාමය ගෙනාපු ගැන අගය කරලා මෙන්න මේ වගේ ළමා සොල්දාදුවන් අපිට නැවත වරක් පුනරුත්ථාපනය කරන්න කියලා ඉතාම ධනාත්මක ප්‍රශංසාත්මක යෝජනාවක්. එහෙම නසුදේව අපි යුද්ධෙ දිනලා පළවෙනි යෝජනාව මානවික කොමිසමේ ලංකාව සම්බන්ධ පළවෙනි යෝජනාව ධනාත්මක ප්‍රශංසාත්මකයක් නම් ඇයි මේ විදිහේ අහිතකර යෝජනා කරාවේ? ඇයි ආවේ? එයාවේ වෙන කිසිවක් නිසා නෙමෙයි, ඔවුන් මහින්ද රාජපක්ෂ සමග තියෙන වෛරය නිසා. මොකද ඔවුන් හැබැයි විරසකරවත්තුමනි, දැන් ඔය කාරණය වෙනස් වුණේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පවතිද්දීම තමයි. මේ වර්තමාන ආණ්ඩුව වෙනකොට නෙමෙයි වෙනස් වුණේ. ඒ කියන්නේ චෝදනා එල්ල වෙන්න පටන් ගත්තේ ඒ කාලය තුලමයි. ඔව්. මොකක්ද එතන? හොඳයි. එතන මම විස්තර කරන්න සුදේව. උදාහරණයක් ඇටිය දැන් ඔලුවට ප්‍රශංසාත්මක යෝජනාවක් ආවා. ඊට පස්සේ කොහොමද මෙතෙන්ට ආවේ? ඒක ඇත්ත. එතකොට අපි දන්නවා යුද්ධය වුණාට පස්සේ දවස් 3කට පස්සේ බෑන් කින් මුන් මෙහි ආවා. 23 වෙනිදා බෑන් කින් මුන් මෙහි ආවා. එතකොට බෑන් කින් මුන් මෙහි ආවා දවස් 3කට පස්සේ යුද්ධය ඉවර වෙලා. නමුත් යුද්ධය කෙරෙන අතුරුදී 1,03,000 දෙමළ ජනතාව මිනිස් පල්ලියක්සේ තියාගෙන දුවන්, ඒ කියන්නේ ඉවත් වෙලා එන අයට වෙඩි තියලා අමුඅමුව මරා දමනකොට බෑන් කින් මුන් ආවේ නැහැ. යුනෙස්කෝ ආයතනය ළමයි 3000ක්, දෙමළ ළමයි 3000ක් පමණ ළමා සොල්දාදුවන්සේ තියාගෙන ඉන්නවා කියලා කියනකොට බෑන් කින් මුන් ආවේ නැහැ. ඇෆ්ගනිස්තානයේ බෝම්බ දානකොට, සිරියාව බෝම්බ දානකොට බෑන් කින් මුන් ගියේ නැහැ. නමුත් අපේ රටාව ඇයි මේ වගේ අපිට වගවීම් ගැන කියලා දෙන්නේ? ඒක හරියට බැරක් ඔබාමාට ගිහිල්ලා මේ US මැරින්ස්ලා මේ ඔසාම බින් ලාඩන් මැරුවට පස්සේ මෙයා බැරක් ඔබාමාට ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් වගවීම් ගැන කියලා දෙන වගේ වැඩක්. නමුත් අපේ රටාව ඇයි, මොකද මේ කාර්යය පටන් ගන්න. ඒ කියන්නේ අපිට විරුද්ධව තියෙන කාර්යය පටන් ගන්න. ඇයි? මොකද හේතුව? 1987 වඩමාර්ච් මෙහෙයුමේදී සුදේව මමත් දැක්කා ඩෙන්සල් කොබ්බෑගඩුවගේ S2 තිබ්බ කඳුළු, විජේ විමුණත්න ජෙනරල්වරයාගේ S2 තිබ්බ කඳුළු දැක්ක. මොකද තව ප්‍රභාකරන් මරන්න තිබ්බ, තව විනාශ කළ ත්‍රස්තවාදී නිමකරන්න තිබ්බ තවත් 4-5. නමුත් ඉන්දියාවෙන් ඇවිල්ලා ඒ වගේ අපේ ආස්පේස් එක වයලේට් කරලා පරිප්පු දාලා ඒ විදිහට බල කරාම අපේ එදා හිටපු රාජ්‍ය නායකයෝ නිවට වෙලා බියගුළු වෙලා බය වෙලා මේ යුද්ධේ නැවැත්තුවා. නැත්නම් එදා තමයි ත්‍රස්තවාදී නිමකරන්න තිබ්බේ. ඒ වගේම අවස්ථාවක් ඇති වුණා 2009 මේ මාසේ 19 ප්‍රභාකරන් මැරුණේ, මේ මාසේ 12 13 වෙනකොට කෘෂ්ණාව ප්‍රංශයෙන් මිලිබැන්ඩාව එංගලන්තෙන් ඇවිල්ලා කිව්වා ජනාධිපතිතුමාට මේ නවත්තන්න කියලා. අපි දන්නවා ඔපරේෂන් රූම් එකේ හිටුකොට අපි දන්නවා අන්තිම පැය කිහිපයේදී ප්‍රභාකරන්ට ඉතාම විශාල විශ්වාසයක් තිබ්බා එයාව ගලවා ගනී කියලා. නමුත් බටහිර රටවලට ගහපු අතුල් පහරක් තමයි ජනාධිපතිතුමා ඔවුන්ගේ කීම අහන්නේ නැතුව අපේ රටට සාමය උදා කරන්න තමාගේ දේශපාලන අනාගතය පරදුවට දීලා තමයි මේ යුද්ධය නිම කළේ. ඒක නිසා තමයි දේශීය සහ විදේශීය කුමන්ත්‍රණයකින් එතුමාව බලෙන් පහ කළේ. ඒක නිසා තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජයග්‍රහණය කළාම ජෝන් කෙරි ඇමරිකාවේ ඉන්න රාජ්‍ය ලේකම් කියනවා "We are part of this victory" කියලා. ඉතින් ජෝන් කෙරි කොහොමද මේ ජයග්‍රහණයේ කොටස් කරුවෙක් වෙන්නේ? අන්න ඒක තමයි තියෙන தත්තේ. ඒතර ඒක නිසා මේගොල්ලෝ මොනවද කළේ? ඒ අපිට ප්‍රශංසාත්මක ආපු යෝජනාව අපිට එරෙහි යෝජනා කරා යන ගමන ආරම්භ කළා. කොහොමද ආරම්භ කළේ? ඉස්සෙල්ලාම ආරම්භ කළේ බෑන් කින් මූන් එයාගේ පර්සනල් තමාගේ පුද්ගලික දැන ගැනීම සඳහා කියලා දරුස්මාන් කමිටුව පත් කළා. ඒතර දරුස්මාන් කමිටුව පත් කළේ සුදේව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කරමින්. ඒක 98-102 වරහන් ඇතුළත 7 කියන එක තියෙනවා මා ගවන්න මම පෙන්නන්නම්. ඒක තියෙන්නේ පිටස්තර අයගෙන් උපදෙස් ගන්න බෑ මහලේකම්වරයාට. මේ දරුස්මාන් කොමිටුවේ ඉන්න 3 දෙනාම එක්සත් ජාතීන්ගේ සංගමේ මේ මහා සමුළුවෙන් පිටස්තර ඉන්නා. ඒක උල්ලංඝනය කළා. දෙවෙනි එක තමයි ਉਹ උපදෙස් ගන්න ඕනේ ආරක්ෂක මණ්ඩලයෙන් සහ මේ මහා සමුළුවෙන්, ඒ කියන්නේ ජෙනරල් ඇසම්බ්ලි එකෙන් තමයි ගන්න ඕනේ මහා සමුළුවේ. ඒ දෙකම යාට උපදේශක් දුන්නේ නැහැ. තුන්වෙනි එක තමයි රටක අභ්‍යන්තර කටයුතු වලට එයාට ඇඟිලි ගහන්න බෑ, ඇඟිලි ගැව. ඒ තුනම උල්ලංඝනය කරලා එයා ගත්තේ එයාගේ පර්සනල් නොලෙජ් එකට කියලා. POV කියලා කියනවා අපි, ඒ පැනල් ඔෆ් එක්ස්පර්ට් දරුස්මාන් වාර්තාව. ඉතින් ඒ වාර්තාවේ තමයි එතකොට තියෙන්නේ මේ වගේ අපි යුද අපරාධ කරයි කියලා කිසිම හේතුවක් නැතුව සාවද්‍ය. එතකොට ඒක මට මේක විතරක් කියලා දෙන්න. ඒ වාර්තාව සුදේව සීමා ජෙෆ්රි නයිස් QC Queens Council
and Rodney Dixon මේ දෙපළම කියලා තියෙනවා මේක ඊටාම වැරදි වார்த்தාවක් කියලා. ඒතකොට මේ වார்த்தාව මත තමයි ඔබතුමා ඇහුවා ජනාධිපතිතුමා ඉන්නකොට තමයි මේක උනේ කියලා මම කියලා පිළිගන්න එක. මේ වார்த்தාව මත 2002 ආවා ජෙනීවා යෝජනාවක් මේක අපිට සම්පූර්ණයෙන්ම විමර්ශනය කරන්න කියලා. 2012 ආවා. ඊට පස්සේ ආවා 2013 2012 ආවා අපිට තාක්ෂණික සහාය දෙන්න කියලා. එතකොට සුදේව රටවල් 17ක් මේකට විරුද්ධ වුණා. රුසියාව, වෙනෙසුවෙලාව, චීනය, ඉරානය ඇතුළු රටවල් 17ක් ඒකාබද්ධ ප්‍රකාශයක් කළා මේක කරන්න එපා කියලා අපේ රටට. නමුත් ඇමරිකාවේ තියෙන ඉන්ෆ්ලුවන්ස් එකට අනිවාර්යයෙන්ම මේ යෝජනාව ඒගොල්ලෝ දින්නා. ඉතින් 2013 ඒ යෝජනාව ආවා. ඊට පස්සේ 2014 තමයි 25 එකකින් යෝජනාවෙන් මේ මහ කොමසාරිස්වරයාට මේ වගේ විමර්ශනයක් ගන්නට සම්පූර්ණයෙන්ම බලය දුන්නා. නමුත් දැන් සදේව දැන් මේ වන විට ආණ්ඩුවේ මතවාදී බවට පත්වන්නේ දැන් අපිට විරුද්ධ කිසිවෙක් නැහැ කියන කාරණාව. ඔබ වර්ග කරනවා මේ රටවල් එදා අපිත් එක්ක හිටියා කියලා. නමුත් අද ආණ්ඩුව කියන්නේ අපිට විරුද්ධ කිසිවෙක් නැහැ කියන තැනයි. ඒතෙන්ද මොකද්ද ඔබ රංගනේ ඒක එම් වෙන්නේ ඇයි? අපිට විරුද්ධ කිසිවෙක් නැති එකම නෙමෙයි. අපේ තියෙන නිවට බව නිසා කිසි රටක් ඉදිරිපත් වෙන්නේ නැහැ. මේ යෝජනාව හොඳට ආරම්භ කරන මම පෙන්නන්නම් මේ යෝජනාව තියෙනවා adapted without vote. ඒ කියන්නේ කිසිම ඡන්දයක් නැතුව. ඇයි ඒ ඡන්දයක් නැතුව මෙව මේ සම්පූර්ණයෙන්ම අනුමත වෙන්නේ? ඡන්දයක් නැතුව තියන්නේ ඇයි? ඡන්දයක් තිබ්බොත් මේ රටවල් වලට කිසිම තමාගේ හිතට එකඟව ඒකට ඡන්දය දෙන්න බැරි නිසා. හොඳයි මට එන්නේ දැන් තමයි දැන් 31 යෝජනාවට සමනුග්‍රහකත්වයේ දැක්වීම තමයි කරපු වරද කියලා ඔබ සඳහන් කරන්නේ. අනිවාර්යයෙන්. එහෙම නැතුව එහෙම නම් මේ මොහොතේදී ලංකාවට මොකද්ද කරන්න තිබ්බේ? ඔබට ලංකාව ඔව් අපි හිටියා නම් අපි බලේ හිටියා නම් අපි කියන්නේ මේ OISL වார்த்தාව අභියෝගයට ලක් කරනවා. ඒතර OIS වාසාව සම්පූර්ණ අභූත සාවද්‍ය වார்த்தාවක්. උදාහරණ කැටියට නමුත් ඔබම සඳහන් කරනවා යුද්ධය අවසන් වූ මොහොතේ සිට බැන් කි මූන් මහතා දින තුනකට පස්සේ ලංකාවට ආව මොහොතේ සිට ඔවුන්ගේ අරමුණ උනේ වෙනස් කිරීම කියන කාරණේ. එතකොට එහෙම නම් ඒ අරමුණ තියෙන තැනකට අපි ගිහිල්ලා නැවතත් අභියෝගයට ලක් කිරීම නෝනෙද නෑ. ඒගොල්ලන්ගේ අරමුණ තිබ්බ එකට තමයි. නමුත් ඒගොල්ලන්ගේ අරමුණ තිබ්බට අපේ රට පක්ෂවත් බොහෝ රටවල් හිටියා. උදාහරණයකට කිසිම වීට නමුත් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් මට්ටමේ ප්‍රමාණයක් නෑ. මට්ටමේ තිබ්බේ නැති වුණාට අනිවාර්යයෙන්ම ඇමරිකාව වගේ ලොකු රටක් සමග අපිට හැප්පෙන්න බෑ. ඇමරිකාවත් ඉන්නවා නම් අපේ රට මේ වගේ තත්ත්වයකට හෙලන්න ඕනේ කියලා හැබැයි මේ ගැලවෙන්න බෑ. නමුත් පොඩකින් රංගන. නමුත් වෙන්නේ මේ යෝජනාව ගෙනාවම අපේ රට සමානුග්‍රහකත්වයේ දක්වපු නිසා වෙනත් රටකට කිසිම ප්‍රකාශයක් කරන්න බැරි වුණා. දැන් උදාහරණ කැටියට ඔයා බලන්න මේ 2014 මේ OISL report එක OISL මේ මහ කොමසාරිස්වරයාට මේ බලය දුන්නම ඉන්දියාවේ පකිස්තානයේ මොනවද කිව්වේ? ඉන්දියාවේ කිව්ව මේක සම්පූර්ණයෙන් වැරදි. අපේ රටේ ස්වෛරී රටකට මේ විදියට අභ්‍යන්තරක කටයුතු වලට මේ විදියට ඇඟිලි ගන්න UN එකට කිසිම බලයක් නැහැ කියලා කිව්වා. පකිස්තානය කිව්වා මේක කුහක භවයේ සහ දෙබිඩි පිළිවෙතක සින සංකේතයක් කියලා. ඉතින් ඒ කියන්නේ මේ රටවල් විරුද්ධයි. ඉතින් මේ එහෙම විරුද්ධව තියද්දී රටක මෙහෙම රටක් තියෙද්දී ඒ රටවල් වලවත් අපි සපෝට් එක අපිට ගන්න පුළුවන් බැරුව නම් මොකද 2015 මේ රජය ආවට පස්සේ තමයි OISL report එක සම්පූර්ණයෙන්ම නිකුත් වුණේ. දැන් බලන්න මට මේකට විතරක් ඉඳ දෙන්න සුදේව මේ සෙයිද් හුසේන් කරපු වார்த்தාවේ තියෙන අපිට චෝදනා හත අටක්. එක චෝදනාවක් තමයි යුද අපරාධික චෝදනා. ඒ කියන්නේ මේ වගේ සාක්ෂි තියෙනවා කියලා. එකක් තමයි අපි දෙමළ ජනතාවට උතුරේ යුද්ධ කාලය තුලදී දෙන්න තියෙන ආධාර බලහත්කාරකමින් නැවැත්තුවා. deliberately preventing aid from going into the northern peninsula කියලා තමයි තියෙන්නේ. එතින්දී බලන්න සුදේව මේ සෙයිද් හුසේන් කියන මේ පියාගේ වார்த்தාවේ මොනතරම් සාවද්‍ය වார்த்தාවක්ද කියලා ඒ චෝදනාව විතරක් මම ගන්නම්. මම කාලය නැති හින්දා ඕනනම් අනිත් චෝදනාවත් ගන්න පුළුවන් එකින් එක. මේ චෝදනාව බරපතල චෝදනාවක්. මොකද යුද්ධයකදී අහිංසක ජනතාව දෙන ආධාර වැළැක්වීම යුද අපරාධයක්. ඒක මානුෂීය මේ ජාත්‍යන්තර මානුෂීය නීතියේ තියෙන බරපතල යුද අපරාධයක්. ඒතර මේකෙදී අපි දන්නවා අපේ යුද්ධයේ තියෙන කාලය තුලදී consultative committee on humanitarian assistance කියලා එකක් තිබ්බා. කියන්නේ මානුෂීය ආධාර සඳහා උපදේශන මණ්ඩලයක්. ඒකේ ගෝඨාභය රාජපක්ෂ හිටියා, බැසිල් රාජපක්ෂ හිටියා, අපේ රාජ්‍ය ආයතනවල ආපදා අමාත්‍යාංශය, එතකොට සුබසාධන අමාත්‍යාංශය, හදි සේවා අමාත්‍යාංශය මේ සියලුම ඒවල නියෝජිතයන් ලේකම්වරු හිටියා. සහ
එක්සත් ජාතීන්ගේ සංගමයේ තියෙන සියලුම නියෝජිතයන් හිටියා. WFO, WAO, එතකොට ලෝක සෞඛ්‍ය සංවිධානය, UNESCO, UNICEF, ඒ වගේම තමයි රොබර්ට් බ්ලේක් හිටියා. රොබර්ට් බ්ලේක් තමයි මේ තානාපති. ඔහු දන්නවා අපි කොටි හිතවාදී, ෆෙඩරල්වාදී, LTTEකට හිත ඇති එක්කෙනෙක්. එතකොට එයා හිටියා. එතකොට මේක සම්බන්ධයෙන් මාගව තියෙනවා මේ මිනිත්තු එක මම ඔයාලට පෙන්නන්න. ඒක මම ටැග් කරගෙන ආවේ. එක්සත් ජාතීන්ගේ මෙහේ නේවාසික සම්බන්ධකරණ නිලධාරියට කියනවා නීල් බූනේ කියලා. ඔහු කියනවා මේ එක්තරා අවස්ථාවක මේ යුද්ධය තියෙන කාලය තුළදී රංගන අපි විසින් මේ රජය විසින් උතුරට ආධාර සැපීම සම්බන්ධයෙන් ලක් රජයට රන් පදක්කමක් දිය යුතුය. ඔහු කියනවා. එතකොට අමීන් අවාඩ් කියලා එයා තමයි එක්සත් ජාතීන්ගේ සංගමයේ සරණාගතීන්ගේ නියෝජිතයා. ඔහු කියනවා යුද්ධය තියෙන කාලය තුළදී මේ වගේ අපි උතුරට ඖෂධ සහ ආහාර යැවීම පිළිබඳ ඖෂධ ආහාර යැවීම පිළිබඳ ලක් රජය ලෝකයට පරමාදර්ශයක්. විආර රෝල් මොඩල් කියලා මෙයා කියනවා. අරය කියනවා වී ෂුඩ් බි ගිවන් ගෝල්ඩ් මෙඩල්. එතකොට මුලතිව්වල ඉන්න දිසාපතිනිය ඉමල්ඩා සුකුමාරන් කියන එයා කියනවා අපි හැමතිස්සෙම අපිට මාස 3ක ස්ටොක් එකක් තිබ්බා. ඉතින් එහෙමනම් මේ වගේ ඊටාම පැහැදිලි වාර්තා තිබියේදී අර වගේ අපිට අභූත චෝදනාවක් යවනවා. එතකොට ඒ චෝදනාව අඩංගු වාර්තාව අපේ විදේශ අමාත්‍යාංශය අගය කරමින් පිළි අරගෙන ඒක මත තියලා ඒක ඒගොල්ලෝ ඒ වාර්තාවට යෝපියක මම ඕගලන්ට පෙන්නන්න ඕනනම් ඒක තියාගෙන එයා කියනවා මේක මත ගොඩනඟපු ජිනීවා යෝජනාවට සම අනුග්‍රහකත්වය දක්වනවා. මෙන්න බලන්න නමුතුමාට කියන්නම් මේ මට තව බොහෝතක් දෙන්න අපි අර කාරණාව පොඩ්ඩක් පැහැදිලි කරගෙන ඉමු. අර අපි අර මතු කරපු දේ අපි අභියෝගයට ලක් කරන්නට ගියා නම් ඡන්ද විමසීමකට ගියා නම් බහුතරය අපිට අහිමි වෙලා මේ තියෙන කාරණා අපිට එරෙහිව සක්‍රීයව ඍජුව ක්‍රියාත්මක වීමේ ක්‍රියාත්මක කරලීමේ හැකියාව තිබුණා. නමුත් දැන් මේ සම අනුග්‍රහයත් එක්ක ඒ උපක්‍රමශීලීව දිනා ගැනීමේ මගක් ඇවිල්ලා නැද්ද? රංගන අපි අභියෝගයට ලක් කරන්නේ ජිනීවා යෝජනාව එන්නේ ඉස්සෙල්ලා OISL report එක. මේ සෙයිද් හුසේන්ගේ මේ වාර්තාව අපි වෙන්වෙන් කරපු වාර්තාව තමයි අපි අභියෝගයට ලක් කරන්නේ. ඒක අමූලික බොරුවක්. ඒක පරස්පරයන් තියෙනවා. ඒකේ අසත්‍යයන් තියෙනවා. ඒක සත්‍ය හැඟවීම තියෙනවා. ඒකේ බොරු තියෙනවා. ඔබ කියන්නේ ඒ වාර්තාව නිසලස අභියෝගයට ලක් කරා නම් 30 ක යෝජනාවල එන්නේ නැහැ කියලා ඔබ කියන්නේ. එන්නේ නැහැ. මොකද ඒක බොරුවක් කියලා අපිට ඔප්පු කරන්න. උදාහරණයක් හැටියට මේ චෝදනාව සම්පූර්ණයෙන් බොරුවක්. මොකද කන්සල්ටේටිව් කමිටි එක මානුෂීය ආධාර සඳහා උපදේශන මණ්ඩලයේ ඉතාම පැහැදිලිව තියෙනවා අපි හොඳට ආධාරය යවුවයි කියලා. ඒ සම්බන්ධයෙන් මේ අපේ අමාත්‍යාංශය කියලා තියෙන එක. ඔය දැන් ඒ සෙයිද් හුසේන්ගේ වාර්තාව අපේ මේ විදේශ කාර්යාලයට ආවම එන්නේ එයා මෙහෙමයි කියන්නේ. Takes note also of the report of the OHCHR එකෙන් මෙයාගේ investigation on Sri Lanka OISL report එක recognizes fully that this report represents human rights investigation, right, and will ensure that its content as well as recommendation receive due attention of idi eken me pilaran thiyena idi meka me gulanta e welawath e gulanta meka wat abiyogeta lakkan beruna idi e wage chodana hatama me sudeva me chodana hatama waradi kiyala me e waradi kala meka thamai api geneva nuwata awanne ඔබතුළු කණ්ඩායම මෙන්න මේ මේක මේකේ තියෙනවා. මේ චෝදනා හතම අපි ප්‍රතික්ෂේප කළා. මේ චෝදනා හතම ප්‍රතික්ෂේප කරලා මේකේ තියෙනවා මෙන්න මේකේ අත්ත වශයෙන්ම තියෙනවා. ඒ වගේම තමයි සුදේව මට කියන්න බැරි වෙච්ච එක තමයි පරණගම කොමිසමේදී අපි ජාත්‍යන්තර යුද විශේෂඥ 6 දෙනෙක්ගේ සේවය ලබා ගත්තා. සර් ඩෙස්මන්ඩ් ඩිසිල්වා, සර් ජෙෆ්රි නයිස්, මේජර් ජෙනරල් ජෝන් හෝම්ස්, රොඩ්නි ඩික්සන්, ප්‍රොෆෙසර් මයිකල් ක්‍රේන් වගේ 6 දෙනෙක්ගේ අරගෙන ඒ 6 දෙනාම කියලා තියෙනවා මෙන්න මේකේ. මේ 6 දෙනාම කියලා තියෙනවා අපි කිසිවිටක යුද අපරාධ කළේ නැහැ කියලා. අපි කිසිවිටක යුද අපරාධ කළේ නැහැ කියලා. එතකොට මේ මාර්තු මාසේ මේ සුදේව අපේ ගෝලීය ශ්‍රී ලංකන් සංසදයට මම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. ඔවුන් තමයි ඒකට සම්පූර්ණයෙන්ම මූලිකත්වය දාලා අනුග්‍රහය දැක්වේ. මේ මාර්තු මාසේ අපි මෙන්න මේ දෙක අරන් ගිහිල්ලා තමයි පෙන්වේ මෙන්න මේක සම්පූර්ණ සෙයිද් හුසේන්ගේ වාර්තාව බොරුවක් කියලා සහ යුද විශේෂඥගේ වාර්තාව හය මේ මට මොහොතක් දෙන්න. ඔබ ඇතුළු ඒ කණ්ඩායමේ ඒ ගමන පිළිබඳව මහින්ද අමරවිර අමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කළා. අපි ඒ ප්‍රකාශයට ගිහිල්ලෙමු. සංකුණ
මේ රටේ ඒකීයභාවයට හානි වෙන කිසිදු කටයුත්තක් කරන්න අපිත් ඉන්නේ මේ ආණ්ඩුව තුල කටයුතු කරන්න නැtei කියන එකත් අපි පැහැදිලිව කියනවා. මම දැක්ක ඊයේ පෙරේදා ගෝලීය සංසදයේ කියලා මේ එක්සත් ජාතික සංවිධානයේ එක තැනක තියෙන සාකච්ඡා පිළිබඳව මාධ්‍ය දිගට දිගට දානවා. මම එක්සත් ජාතික සංවිධානයේ රැස්වීම වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ ප්‍රධාන රැස්වීම වලට අමතරව එක එක තැන්වල පොඩි පොඩි කමිටු තියෙනවා. ඒවා සිය ගාණක් තියෙනවා. මානව හිමිකම් කමිටු, කාන්තා කමිටු, ළමා කමිටු මේ වගේ විවිධ දේවල් තියෙනවා. ඔය කමිටු ශාලාවල පොඩි පොඩි සාකච්ඡා යනවා. ඒවයි ජාතිවාදීනුත් ඉන්නවා, වර්ගවාදීන් ඉන්නවා, විවිධ කණ්ඩායම් මේවා කතා කරනවා. ඒවන එක කතා සාප්පු විතරයි. ඉතින් ඒවා රෙකෝඩ් කරගෙන ඇවිල්ලා ලංකාවේ ප්‍රවෘත්ති විදියට පළ කරන අවස්ථා තියෙනවා. ඒකට LTT සංවිධානිනුත් කතා කරනවා. ඒ වගේම ලංකාව වෙනුවෙන් කියලා ඒකට විරුද්ධවත් කතා කරන කණ්ඩායම්. මේවා සත්ත පහකට වැඩක් ඇති කතා නෙමෙයි. මේ කතා හරහා කිසිම තීන්දුවක් ජාත්‍යන්තරයේ ගන්නෙ නැහැ. ජාත්‍යන්තරයේ ප්‍රධාන තීන්දුව ගන්න තැන් ටිකක් තියෙනවා. ඒවා මේකට අදාළ වෙන්නේ නැහැ. ඔබතුළු කණ්ඩායම නියෝජනය කරලා තියෙන කතා සාප්පු කිසිදු කමකට නැති ඒවා සත පහකට වැඩක් නැතු මට. ඔව් දැන් උදාහරණයක් ඇටියට දෙව දැන් මහින්ද අමරවීර ඇමතිතුමාට කියන්න පුළුවන්ද සරත් ෆ්‍රීසේකර තුළු කණ්ඩායම ගිහිල්ලා හොඳ වැඩක් කළේ, අපේ අභිමානය රැක්කා, මේ වගේ බොරු කියද්දී අඩු ගානේ අපේ රටට ඇත්ත තත්ත්වය කියන්න චුට්ටක් හරි මේ රජයක් විසින් කරන්න තියපු දේ තමයි කළේ කියලා කියන්න පුළුවන් දෙයට බෑ. හොඳයි රට පැත්තෙන් රජයේ කෙනෙක් ඉඳලා යට කියන්න බෑ. හොඳයි මම ඉතාලිත්වයක් දෙන්න. ඔබතුමා රට පැත්තෙන් රටට මේක සුභවාදීව මිනිස්සු දකිනවා මේක ඒකෝ වගේ ජනමාධ්‍ය හරහා යනවා. ඇත්තටම ජාත්‍යන්තර වශයෙන් ඔය කරපු දෙයින් බලපෑමක් වුණාද? ඒ හරහා තීන්දුවක් ගනීද? ඔබතුමා කොච්චර මේ වාර්තා අසත්‍ය වාර්තා කිව්වට අවශ්‍ය තැනට මේවා දැනෙනවද? ඔව්. දැන් මෙන්න මේක මට මේකට ටික වෙලාවක් දෙන්න. මම ඉතාලම හොඳ මේ ප්‍රශ්නයක් ධම්මක ඇහුවේ ඔබතුමාත් කිව්වා මේ අමරවීරගේ ප්‍රකාශයෙන් සම්බන්ධයෙන්. මම 34 වෙනි සතිවාරයේදී මේ සුදේව මගේ තත්පර 90 අන්තිම තත්පර 15 මම කිව්වා තෙරේසා මේ. තෙරේසා මේ කියන්නේ බ්‍රිතාන්‍ය අගමැතිනේ තෙරේසා මේ කියලා තියෙනවා. ඇය තමාගේ බටයොන් ත්‍රස්තවාදීන් සමග සටන් කරන තමාගේ බටයෙන් ආරක්ෂා කිරීම සඳහා තමන් මානව හිමිකම් නීති වෙනස් කරන්න උනත් කැමති. The Theresa May has said that she will go to the extent of even changing the human rights laws when it comes to protection of her soldiers tackling terrorism. Then I said, when we tackle the most ruthless terrorist organizations in the world, this is how you treat us. එයා එහෙම කියලා තියෙනවා. නමුත් අපි ලෝකෙම දරුණුම ත්‍රස්තවාදී සංවිධානය මේ විදිහට ටැකල් කළාම අපිට මෙහෙමයි සලකන්නේ. ඔබ ඔබේ ප්‍රකාශය කරේ අර එතුම කෙනෙක් වගේ කතා සාප්පු කෙනෙක් නැත්නම් ප්‍රධාන මහසමුළුවේදී තත්තරුනේ මහසමුළුවේදී මිනිස්සු ඔක්කොම බලාගෙන ඉඳි මුළු රටවල් ඔක්කොම බලාගෙන ඉද්දි. එතකොට මෙහෙම මං කිව්වා එහෙම කරපු අපිට ඔබතුමා අපිට දෙමුහුන් අධිකරණයක් මේ යෝජනා කරනවා නම් ඔබතුමා බිතාන්න සොල්දාදුවන්ටයි ඇමරිකන් සොල්දාදුවන්ටයි ත්‍රස්තවාදීන් සමග සටන් ඔවුන්ටත් දෙමුහුන් අධිකරණයක් යෝජනා කරන්න ඕනේ. එහෙම කියලා අපි එයාට විරුද්ධව අපි පෙස්සමක් ඉදිරිපත් කළා ජෙනීවා නුවර මානව හිමිකම් සභාපතිට. එතකොට බලන්න මේ බලපෑමක් නැහැ කියලා මේ මහින්ද අමරවීර කියන ඔබතුමත් කිව්ව බලපෑන්නේ නැහැ කියලා. එතකොට මේකදී ඊට පස්සේ දවස් 3කට පස්සේ මම ඇහුවේ අවශ්‍ය තැනට බලපෑමක් වෙනවද? එතකොට දවස් 3කට පස්සේ කියන්නේ එතුමගේ ප්‍රකාශය තුළ තියෙන ඔබ ඇතුළු කණ්ඩායමෙන් රටට වාසියක් වුණාද කියන එකයි. ඒක තමයි. ඒ රට වාසියක් වුණා. ඒ කියන්නේ බලපෑමක් ඇති වුණා කියලා කියන්නේ බලපෑමක් ඇති වුණොත් නේ රට වාසියක් හෝ අවාසියක් වෙන්නේ. එතකොට ඒකේ අපි පෙස්සන් දෙකක් බාර දුන්නා. මම මේකට එන්න. පෙස්සන් දෙක එකක් තමයි මේ මහසම මේ 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 අපේ කොම මහස කොමසාරිස්වරය හැමදිස්සෙම අපේ අධිකරණයේ හැල්ලුවට ලක් කරනවා. අධිකරණයේ අපහාසයට ලක් කරනවා. අධිකරණයේ අකාර්යක්ෂමතාවය කියන වෘත්තිය මට්ටමේ නැති නිසා තමයි මේ විදේශ විනිසුරුවන් ගේන්න ඕනේ කියලා හැම පාරම එයා කියනවා. අපි කියනවා අපි කිව්වා අපි පළවෙනි පෙස්සේ මේ කිව්වේ ඇයි මේ වගේ දෙයක් කියන්නේ කිසිම හේතුවක් නැතුව කිසිම සනාථ කරන්න නැතුව. ඒ කියන්නේ කොහොමද එයා නඩු විභාග කරන්නේ නැතුව නඩු අධ්‍යයනය කරන්නේ නැතුව කොහොමද කියන්නේ අපේ අධිකරණය සම්පූර්ණයෙන්ම අකාර්යක්ෂමතාවයි කියලා. ඒතකොට ඕ දෙක කියලා මම අරම ප්‍රකාශ කළා මාසමෙළුවේදී එයාට විරුද්ධව අපි දුන්නා පෙස්සම මෙන්න එයා කියනවා. ඊට පස්සේ එයා දෙනවා මිත්‍රෝනි කවුද සුදේව දවස් 3කට පස්සේ ග්‍රෝෂස් කියන ආයතනයේ නීති ආයතනයේ එයා දේශනයක් දෙනවා ලන්ඩන් නුවර. ඒ ලන්ඩන් නුවර දේශනයේදී එයා මාව පුටුව දක්වනවා.
ඉතින් මාව උපුටා දක්වයිද බලපෑමක් නැත්නම් මහින්ද අමරවීර ඒකට මොකද කියන්නේ? සාප් කතා සාප් මොකද්ද? එයා කියනවා a few days ago එයා කියනවා whatever the intention behind the remark tere samaye they were highly regrettable. එයා කියනවා ඒක කැමති නැහැ. ඒතකොට a few days ago එයා කියනවා citing prime minister may a former sri lankan rear admiral delivered a petition to the president of the human rights council. He demanded action to be taken against my office for forcing sri lanka to undertake constitutional reforms and for exerting pressure on them to create a hybrid court to try perpetrators of war crimes. ekenne api demun adhikarne yena meyata me balapamak thibba nisa tha meyama em kiyanne ඊට පස්සේ සිංහල අදහස ඉදිරිපත් අපන් සිංහල අදහස ඉදිරිපත් ඔව් ඒ සිංහල අදහස කියන්නේ එයා කියනවා මම තෙරේසා මේව මම උපුටා දක්වමින් මම කියලා තියනවා මෙන්න එයා යන මේ මාවතේ අපිත් යන මුලින්ම ඔහු සඳහන් කරන තෙරේසාගේ ප්‍රකාශය අනුමත කරන්නේ නැහැ කියලා තමයි දැන් තේරෙන්නේ. ඊට පස්සේ එයා කියනවා එයාට විරුද්ධව අපි පෙස්සමක් දැම්මා මේ දෙමුහුන් අධිකරණයක් නිසා. ඒ ගැන තමයි එයා කියන්නේ. ඒ කියන්නේ මාව උපුටා දක්වනවා. ඉතින් මාව උපුටා දක්වයිද මහකොමසාරිස්වරයෙක් එයාට බලපෑමක් උනේ නැත්තම්. ඊට පස්සේ මොකද උනේ? මම ඔයාලට දැන් කියන්නම්. අද වෙනතුරු 2015 එයා අපේ අධිකරණයට සම්පූර්ණයෙන්ම අපහාස කළා. 2016 දී අපහාස කළා. 2017 මාර්තු වල අපහාස කළා. ඒතර අපි කිව්වා මේක කරන්න බැරි නම් අපි ප්‍රෙසිඩන්ට් කිව්වා මොහු අපේ අධිකරණය අකාර්යක්ෂමයි කියලා සනාථ කරන්න ඕනේ. සනාථ කරන්න බැරි නම් අපේ අධිකරණයෙන් සමාව ඉල්ලන්න ඕනේ. එහෙම නැත්නම් අපි පරිපාලනයේම යම්කිසි ක්‍රියාමාර්ගයක් ගත්තොත් එයා ඒක ඉදිරියට කරනකම් ඉදිරියට ඒක නවත්තන්න ඕනේ. මේ සැසිවාරයේදී එක වචනයක්වත් කිව්වේ නැහැ අපේ අධිකරණයට. එයාගේ සගයවත් එයාගේ මාධ්‍ය වේදින්වත් එක වචනයක්වත් ඔබ විශ්වාස කරන්නේ ඒ ඔබ ඇතුළු කණ්ඩායමේ ප්‍රකාශන නිසාද? නැත්නම් නම් රජය අපි ක්‍රියාත්මක කරන කාරණා නිසාද? රජය කිසිදයක් කළේ නැහැ. රජය මෙයාගේ ප්‍රකාශයට සම්පූර්ණයෙන්ම පක්ෂපාතී වෙන්න කිව්වේ අපි විතරයි. එයාව අභියෝගයට ලක් කළේ. ඉතින් බොහෝ විට සමහර විට වෙන්න පුළුවන් සමහර විට නොවෙන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේදී සහ අවස්ථා දෙකෙදී ඔහු කවදාකවත් අපේ ලංකාවේ අධිකරණයට අපහාස කළේ නැහැ. ඒ කියන්නේ යම්කිසි බලපෑමක් වුණා. දෙවෙනි එක තමයි අපි ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ වගේ සමානුග්‍රහක දක්ව නිසා මම ඉස්සෙල්ලා කිව්වා කිසිම රටක් අපිට මේ යුද අපරාධ කළේ නැහැ කියලා අපේ පැත්තේ කතා කරන්නේ. ඊට පස්සේ එනවා NGOs ටික රාජ්‍ය වෙන සංවිධාන LTT හිතවාදී අවිල සම්පූර්ණයෙන්ම අපේ රට සම්පූර්ණයෙන්ම සිංහලයා. මේ කියන්නේ සිංහලයා සම්බන්ධයෙන් මේ කියන්නේ සිංහලයා ඉතාම ම්ලේච්ඡ ජාතියක් බවට ඒගොල්ලෝ පත් කරනවා. අපේ රටේ රාජ්‍ය වෙන සංවිධානත් ඊට මැදිහත් වෙනවනේ. ඔව් අපේ රටේ ඊට පස්සේ එනවා නිමල් කෆනෑන්ඩ් පාක්කසෝ සරවණුමුත්ති නිමල් කෆනෑන්ඩ් අවිල කියනවා දැන් අර එක්කෙනෙක් කියනවා මේ අපේ දෙමළ තරුණියන්ව ලිංගික වහලුන්සේ තබා ගන්නවා කියලා කිව්වට පස්සේ එනවා නිමල් කෆනෑන්ඩ් අවිල කියනවා I am the victim of last regime. මම පසුගිය රජයේ පීඩනයටපත් කාන්තාවක්. බලන්න සිංහල කාන්තාවක් ඇටිට ඒ විදිහට කියනවා. එයාගේ කොහොමද දන්නේ එයා පීඩනයටපත් වුනේ අපි දන්නේ නැහැ. ඉතින් එයා ඒක ප්‍රකාශ කළ යුතුයි ලංකාවේ රජයට ඇයි එහෙම එකක් කිව්වේ කියලා. ඒ අතරතුර අපි ඇවිල්ලා මෙහෙම එකක් කිව්වම ඇත්ත වශයෙන්ම මම ඉස්සෙල්ලා කිව්වා වගේ පට්ට තට්ටු කරලා අපිට කියලා තියෙනවා මට කියලා තියෙනවා මේ අපිවත් එක වෙනවා වගේ නෙමෙයි. නමුත් වෙන පැත්තක් තියෙනවා. ඉතින් ඒක මහින්ද සමරවීරට මහින්ද අමරවීරට සතපහක් වටින්නේ නැතුණාට මම හිතන අපිට කෝටියක් වටිනවා. තව එකක් මට කියන්න ඉඩ දෙන්න. ඒකේ තමයි බරපතලම එක මේක. අපි මේ අනේකේ බරපතලම එක මේක සුජීව. මොකද අපි මේ නිර්දේශවල තමයි තියෙන්නේ දෙමුම් අධිකරණයක් කරන්න ඕනේ තියන්න ඕනේ. ඒක අපි පිළි අරන් තිනවා. මංගල සමරවීර කියනවා පියවරින් පියවර කරනවා කියලා. ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න ඕනේ කියලා තියෙන්නේ මේ 31 නැත්නම් අපිට මේ ලංකාවේ ජනතාවට ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නැහැ. මේක හැටියට තමයි කරන්න යන්නේ. එතකොට අතුරුදන් වීමේ කාර්යාලේ පනත ඒකෙන් කොහොමද අපේ සොල්දාදුවා නැත්නම් යුද නායකත්වය කොහොමද ජාත්‍යන්තර අධිකරණයට යන්නේ කියන එක ප්‍රශ්නේ අහන්න මම අත්‍යවශ්‍යම එකට උත්තර දෙන්න. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න අපිට තියෙනවා. එතකොට බලහත්කාරයෙන් අතුරුදන් වීමේ පනත අත්සන් කරන්න කියලා තියෙනවා. රෝම ප්‍රඥප්තිය අත්සන් කරන්න තියෙනවා. ඒ ඔක්කොම කරනවා. එතකොට අපි මේ රජය කිසිදාක මේ OISL රිපෝට් එක අභියෝගයට ලක් කරේ නැහැ. ඉතින් මම හිතන්නේ මම කියන්නේ අපි බලාපොරොත්තු අපේ අහිංසක බලාපොරොත්තුව තමයි එකම බලාපොරොත්තුව තමයි කවදා හරි දවසක අපේ රජයක් බලයට පත් වුණාම අපි මේ සහීද් හුසෙන්ගේ වාර්තාව අභියෝගයට ලක් කරනවා. එතකොට ඔවුන් කිව්වොත් එම මේ රටේ රජයේ පමණක් නෙමෙයි කිසිම ආයතනයකින්වත් මේක අභියෝගයට ලක් කරලා නැහැ කියලා අපි කියනවා. මෙන්න අපි ලක් කළා මේ රිපෝට් දෙකම සුදේව ඒගොල්ලෝ ලැබුණයි කියලා සනාථ කළා අපිට.
අනිවාර්යයෙන්ම එනකොට අපිට එතකොට අර වගේම මේ OIC report එක අභියෝග ලක් කළා මේ 31 යෝජනාව සම්පූර්ණයෙන්ම අපිට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. එතකොට අපි සුද්දා ඉදිරියේ නැවෙන ගතිය නැති වෙනවා. සුදේව මට මේකත් කියන්න දෙන්න. ඇත්ත වශයෙන්ම ටිබෙට්ස් මහින්ද හාමුදුරුවෝ අපේ නිදහස ලැබෙන ඉස්සෙල්ලා සිංහලයාගේ තියෙන කුසීතකම ගැන කවි ලිව්වා. එකක් තමයි දික්කු සැනින් සතුරන්ගේ සිරස සිඳ වක්නු පොරණ සිංහලාත්‍යෝලාද ඔක්කොටම වඳින හැටි බල බලා හිඳ ලක්මව හඬයි ඒ ඔබටත් පේනවාද ඉස්සර අපේ සිංහල රජුලන්ගේ කදුව ඇදුනට පස්සේ සතුරෙක්ගේ සිරස සිඳින් නැතුව නැවත වක්කුනේ නැහැ ඒ අත් දෙකෙන් අද පරසුද්දට වඳිනවා ඒක දැකලා ලක්මාතාව කඳුළු වෙනවා ඒක තමයි අද වෙලා තියෙන්නේ අද මේ විදේශ ඇමතිවර දේශයට ද්‍රෝහි වෙච්ච මංගල සමරවීර සහ අනිකුත් පාලකයෝ මේ සුද්ද ඉදිරියේ සේද් හුසේන් කියන සුද්ද ඉදිරියේ දණින් වැටිලා තමයි මේක සම්පූර්ණයෙන්ම මේ අගය කරමින් පිළිගන්නේ දෙවෙනි එක තමයි පළවෙනි මේකත් කියන්න දෙන්න 2015 තමයි අපේ නින්දිතම පාවා දීම තිබ්බේ ඒකෙත් අපේ කොන්දේසි තිබ්බා ඒ අපේ කොන්දේසි තමයි බුද්ධාගමට තැන දෙන්න ඕනක මේක කිසිම අපේ කොන්දේසියක් නැහැ ඒ කියන්නේ 1815 ජාතිය පාවා දුන්නටත් වඩා ලොකු පාවදීමක් තමයි මේ මංගල සමිර ඇතුළු මේ වර්තමාන පාලකය කරලා. හොඳයි සරත් වීරසේකර මහතා ඔබ දකින ආකාරයේ පිළිබඳව තවදුරටත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. විරාමයෙන් පසු අපිට විරාමයක් දෙන්න. විරාමයෙන් පසු අපි තවත් සාකච්ඡා කරනවා. සීමාවෙන් එහා දේශපාලනය. ඔබ ඇලිත් සලකුණ සමගින් විද්‍යාත්මරාල් ආචාර්ය සරත් වීරසේකර මහතායි අද සහභාගී වන්නේ. ජිනීවා මානව හිමිකම් කොමිසම තුල ශ්‍රී ලංකේය ගෝලීය සංසදයේ කාර්යභාරය පිළිබඳව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අවසානයේදී මතුණු කාරණා සමග රංගන ප්‍රශ්නයක් තියෙනවා. ඔසුදේව ඔබ රට වෙනුවෙන් පෙනී සිටිනවා කියන කාරණාවේ තමයි නතර වුනේ. මම මේ ප්‍රශ්නෙන් ඔබ රට වෙනුවෙන් පෙනී සිටිනවා කියන කාරණාව අභියෝගයට ලක් කරන්න යන්නේ නැහැ. හැබැයි ඒක පිටුපස්සේ හිටපු ජනාධිපති යලි බලයට ගෙනෙන්නට වෙනම එජෙන්ඩ එකක් යනවා කියන කාරණාව මම ප්‍රශ්න කරනවා. ඔව් ඉතින් ඒ ප්‍රශ්නේ මොකද්ද පදනම කියලා මට තේරෙන්නේ නැහැ රංගන මොකද මේක අපි කරන්නේ හිටපු එතකොට නිකන් ඒ ඔබ යන ගමනත් එක්ක යම් ආකාරයක නොගැලපීමක් එන්න පුළුවන් ඒක ඔබ ගලපගනී දේශපාලන වශයෙන් සමහරවිට ඔබ හිතන්නේ මොකද මං පසුගිය රජයේ මහින්ද රාජපක්ෂ රජයේ යටතේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් නිසා වෙන්නේ නැති නමුත් මම අවුරුදු 35ක් නාවික හමුදාවේ හිටපු කෙනෙක් රංගන අවුරුදු 4ක් සිවිල් ආජ බලකායේ හිටියා මම අවුරුදු 39ක් යුද්ධය ආරම්භ සිට අවසාන දක්වා හිටපු කෙනෙක් ඒ වගේ තමයි යුද්ධය ජයග්‍රහණය කළාට පස්සේ ජාතිය ප්‍රණාමය ලැබූ හමුදාපතිවරුන් 5 දිනාගෙන් කෙනෙක් මම ඒ කියන්නේ පුරසාරම් දඬු නෙමෙයි මගේ තියෙන මේ රටට තියෙන ලැදියාව ගැන කියන්නේ මම අවුරුදු 35ක් නාවික හමුදා හිටියේ මගේ දරුවෝ දෙන්නම කවදාකවත් ශ්‍රීපාදවත් ගෙන යන්න හම්බුන්නේ නැහැ අවුරුදු 20 ගානක් මම මහමුදේ හිටියේ අපි එච්චර කැප වෙලා තමයි මේ රට බේරගත්තේ ඒ බේරගත්ත රට 29000ක් මැරුණා 14000ක් ආබාධිතත්වයට පත් වුණා අපි ජීවත් වුණා එතකොට ජීවත් වෙච්ච අපිව ජාත්‍යන්තර යුද්ධාධිකරණයට ගෙන යන්න හදනවා නම් අපි මෙච්චර කැපවීම කළා ඒකේ රට බවට පත් කළ මේ රට මේ ජිනීවා යෝජනාව අනුව ව්‍යවස්ථාවකින් බෙදෙන්න හදනවා නම් ඒකෙදි මහින්ද රාජපක්ෂ නිසා නෙමෙයි අපි යන්නේ ඇත්ත වශයෙන්ම රණවිරුවා නිසා තමයි මම මේ වගේ ගිහිල්ලා ඒ වගේ අභියෝගයට ලක් කරලා ඉදිරියේදී අපේ රජයේ බලයක් ආවට අපි මේ OIS report එක අභියෝගයට ලක් කළ මේ ජිනීවා යෝජන සම්පූර්ණ ප්‍රතික්ෂේප කරන මංගල මහින්ද සමිල් වගේ අයට මේක තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්න නම් රටට ආදරයක් තියෙන හැඟීමක් තියෙන අයට පමණයි ඒක තේරෙන්න ලඟන. ඔබ ඔබ කියපු රටේ ප්‍රශංසාව හිම වුණු 5 දෙනාගේ කණ්ඩායමේ ප්‍රධාන පුරුක තමයි සරත් ෆොන්සේකා මහතා. ඔහු මේ සම්බන්ධයෙන් වර්තමානයේ දරන මතය සහ ඇති වුණු කාරණා මෙයත් යම් යම් ආකාරයක අභියෝගාත්මක ප්‍රකාශන බවට පත් වුණා අපි එතුමාගේ ප්‍රකාශයට යමු. ජයසූරිය මුදාපති කරන්න එපා කියලා මම ඉතා තරයේ මහින්ද රාජපක්ෂ එවකටිටු පාලකයාට කිව්වා. ඔහුට වඩා ජ්‍යෙෂ්ඨ නිලධාරි 1000 දෙනෙක් පමණ අතහැරලා ඉතා කනිෂ්ඨ නිලධාරියෙක් කියලා හිටපු මොහුව මුදාපති කරගත්තා.
ඔවුන්ගේ අවශ්‍යතාවයන් සඳහා. මම යුද්ධයේ මෙහෙවනකොට ජගත් ජයසූරිය හිටියේ වවුනියාවේ ආඥාපති හැටියට. ඔහුට පැවරලා තිබුණ රාජකාරිය තමයි වවුනියාවේ බංකරලා ඉන්න එක බලා ගැනීම. සැපයුම් කටයුතු ඔහුට පවරලා තිබ්බේ. ඒ අවස්ථාවේදී මට පැමිණිල්ල ලැබුණා ජගත් ජයසූරිය යම් යම් අපරාධවල නියැලී ඉන්නවා කියලා. ඔහු යටතට පත් වෙනවා තඩංගුවට ගන්න ඇවෙනි පිරිස් අදාළව යම් අපරාධ කරනවා කියලා මට තොරතුරු ලැබුණා. මං හිතන්නේ එයා හමුදාපති වුණාට පස්සෙත් ඒ ක්‍රියාපිළිවෙත දිගටම ගියා. ඒ අපරාධ කරපුවා ගැන මං ගාව තොරතුරු තියෙනවා. නිසි නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරොත් සාක්ෂිකරුවෙක් හැටියට අපරාධ පිළිබඳ දීර්ඝ වශයෙන් විස්තර කරනවා. අපරාධවලට එවකට හිටි ආරක්ෂක ලේකම්, එවකට හිටි පාලකයා ඔවුන්ගේ ආශිර්වාදය ලැබුණ බවට මට තොරතුරු තියෙනවා. ඒ කාලේ ඔබතුමා තමයි ඔහු මෙච්චර ගල් කිව්වේ එයයි ගෝඨාභයයි තමයි යුද්ධයට අණ දුන්නේ කියලා. මල්මාල එනකොට තොරන් ගහනකොට එයා කිව්වේ නෑ සරත් ෆොන්සේකා දුන්නා නයි අපි පිළිපැද්ද කියලා. දැන් ගැරහුම් වෙනකොට කරපු අපරාධ ගැන එළියට එනකොට මනුෂ්‍ය සංහාර වගේ එළියට එනකොට කියන්න හදනවා සරත් ෆොන්සේකා දුන්නා නයි මම පිළිපැද්ද කියලා. ඝාතන අපරාධ කරන්න අපි අණ දුන්නේ නෑ. අපරාධ සිද්ධ වෙලා තියෙනවා යම් යම් තැන්වල. ඒක තියෙන හින්දා තමයි ඒ තැන්වලින් දුම්නගින්න පටන් අරන් තියෙන්නේ. ඒක රට ඇතුලේ නොකරොත් පිටරටවල් වලට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකයින්ට ආරක්ෂක කවුන්සලයට ඉදිරියට ඇවිල්ලා එක් කරන්න පුළුවන්. දේශපාලන අනාතයෝ කෑ ගැහුවට රණවිරුවන්ට දඬුවම් කරනවා කියලා. අපරාධයක් කරොත් නිලැඳු බැඳා දඬුවම් කරන එක කිසි වරදක්. සරත් විරසකර මහතා, මේ ප්‍රකාශය බරපතල ප්‍රකාශයක් බවට පත් වුණා. සෑමතැනම මේ පිළිබඳව ප්‍රශ්න කරන්න පටන් ගත්තා. දැන් ඔබ කියනවා මේ ආණ්ඩුව රණවිරුව පගදමන්න උත්සාහ කරනවා, ඔවුන්ව දඬුකඩේ ගහන්න උත්සාහ කරනවා. හැබැයි හිටපු හමුදාපතිවරයා ඔහු සඳහන් කරනවා යම් යම් ආයතන වැරදි වෙලා තියෙනවා, එහෙම ප්‍රශ්න තියෙනවා කියලා. ඔව්, සරත් ෆොන්සේකා කියන්නේ සුදේව ආනන්ද මාත් සමග ඉගෙනගත්ත වටවඩා වසරක් පමණ ජ්‍යෙෂ්ඨ පුද්ගලයෙක්. එයා දක්ෂ යුදනිලධාරියෙක් හැටියට අපි පිළිගන්න ඕනේ. නමුත් ඔහු ඉතාම නින්දිත ගණයේ දේශපාලනයක් බවට, දේශපාලඥයෙක් බවට දැන් පත් වෙලා තියෙනවා. දැන් අපි යුද හමුදාවේ ප්ලැටූන් එකක් ගත්තොත්, කණ්ඩායමක් ගත්තොත් සාජන කෙනෙක් ඉන්නවා, කෝප්‍රල 3 දෙනෙක් ඉන්නවා. ඒක කෝප්‍රල් කෙනෙක්ට දෙනවා 8 දෙනෙක් සෙබළු. ඒ කවදාකවත් ඒ කෝප්‍රල් කෙනෙක් කවදාකවත් තමාගේ 8 දෙනාවවත් පාවල දෙන්නේ නැහැ. එවනම් අද මේ ෆීල්ඩ් මාර්ෂල්වරයා අද කෝපල්ගේ තනතුරට වඩා පහත් තනතුරට වැඩලා කියන බව මම කියන්නම්. ඇයි එහෙම කියන්නේ? ඇයි යුද්ධය අවසන් වුණේ සුදේව 2009 මේ මාසේ 19 වෙනිදා. මේ ප්‍රකාශය කරන්නේ අවුරුදු 8කට පස්සේ මේ ප්‍රකාශය කරන්නේ යස්මින් සූකා බ්‍රසීලයේ ජගත් ජයසූරිය යුද්ධව නරුදාන්න යනකොට. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම යුද අපරාධ කරයි කියලා තමයි මේ සනාථ කරන්නේ. එතකොට සරත් ෆොන්සේකා කියන්නේ මේ මැතිවරණයෙන් පරාද වෙච්ච, ඡන්ද 5000ක්වත් ගන්න බැරි වෙච්ච, ඊට පස්සේ ජාතික ලයිස්තුවෙන් එක්සත් ජාති පක්ෂයට ආපු, ඊට පස්සේ කැබිනට් ඇමතිවරයෙක් කැමකින් පිදුන් ලැබූ, ෆීල්ඩ් මාර්ෂල් තනතුරක් දුන්න කෙනෙක්. ඉතින් මේ රජයේ රූකඩයක් බවට පත් වෙලා තියෙනවා. ඒතකොට ඔහු තමයි දැන් මේ යුද අපරාධ සාධාරණීකරණය සඳහා මේ දේ කරන්නේ. ඔහු ඇත්ත වශයෙන්ම හොඳ යුද නිලධාරියෙක් නම්, හොඳ හමුදාපතිවරයෙක් නම් ඒ වෙලාවෙම තමයි ඒක කියලා ජගත් ජයසූරිය හිරේ දාන්න ඕනේ, නැත්නම් කෝට් මාර්ෂල් කරන්න ඕනේ. එහෙම කරපු නැති එක ගැන ඇත්ත වශයෙන්ම එයාට විරුද්ධව මේ ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. මේ වගේ සත්‍ය සංගවාගෙන සිටීම ගැන මට ඔබත් ඒ කාලේ හිටියා. ඔබත් සක්‍රීය දායකත්වයේ හිටියා. ඔහු කරන චෝදනාව ඇතැම් තැන්වල වැරදි සිද්ධ වුණා, ඇතැම් තැන්වල ඔබත් පිළිගන්නවද? ඔබත් කියන අනිවාර්යයෙන්ම මේ සුදේව ඕනම යුද්ධයක මිනිස්සු අතරින් වැරදි වෙන්න පුළුවන්. අපි කියන්නේ එහෙම නැහැයි කියලා. වැරදි කළා නම් අපේ යුද හමුදාවල් තියෙනවා, අපේ යුද්ධාධිකරණ තියෙනවා, අපේ නීති රීති තියෙනවා, අපේ අධිකරණ තියෙනවා, අපේ අධිකරණ අනුව ඒක කටයුතු කරන්න ඕනේ. ඒක අපි කවුරුත් කියන්නේ නැහැ කියලා. අපිට අවශ්‍ය නැහැ දෙමුණු අධිකරණයක්. අපි යුද අපරාධ කළේ නැහැ කියලා මෙන්න ඉතාම පැහැදිලිව තියෙනවා. අපි යුද අපරාධ නැහැ කියලා මේ සරත් ෆොන්සේක වගේ මෙහි ඉඳන් ෆීල්ඩ් මාර්ෂල් තනතුරක් ගත්ත කෙනෙක් නෙමෙයි මේ යුද අපරාධ අපි කළේ නැහැ කියලා කියන්නේ සුදේව. ලෝක ප්‍රසිද්ධ ICC හේග් වල හිටපු, ජාත්‍යන්තර අධිකරණ වල වැඩ කරපු, ලෝකෙම ප්‍රශංසාවට පත් වෙච්ච, එක්සත් ජාතීන්ගේ සංගමයට අනුයුක්ත වෙච්ච යුද විශේෂඥ 6 දෙනෙක් කියනවා අපි යුද අපරාධ කළේ නැහැ කියලා. ඉතින් එහෙමනම් එහෙම තියෙද්දි මේ වගේ දේවල් මේ වගේ වෙලාවට කියන්නේ සම්පූර්ණයෙන්ම රණවිරුවා පාවාදීමක්, සම්පූර්ණයෙන්ම
ජාතිය පාවාදීමක් සම්පූර්ණම දේශපාලන තමාගේ කැබිනට් තනතුර තමාගේ මේ ෆීල්ඩ් මාෂල් තනතුර රැකගන්න උන විදියට රනිල් වික්‍රමසිංහට අවශ්‍ය විදියට කියන නැත්නම් ජෙමල් ඩයස්පෝරාවට අවශ්‍ය විදියට කියන ප්‍රකාශ මේ සම්පූර්ණයෙන්ම අපි හෙලා දකිනවා. ඒ වගේම තමයි කවදා හරි දවසක මේ වගේ ප්‍රකාශ කිරීම ගැන ඔහුටත් අත්‍යවශ්‍යම පිළිතුරු දුන්නට වෙනවා. දැන් ඔබ මේ සඳහන් කරපු කාරණය සහ දැන් මෙතුමගේ මේ ප්‍රකාශයත් සමග රජයේ පාර්ශ්වයෙන් ආපු කාරණය තමයි ඒක එතුමගේ පෞද්ගලික මතවාදයක්. ඒ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. නමුත් ඔබ ජිනීවා නුවරදී මෙතුමගේ ප්‍රකාශ බලපෑවද අපේ ප්‍රශ්න? අනිවාර්යයෙන්ම ජිනීවා නුවරදී අති අර සමාන්තර රැස්වීමේදී ඩේවිඩ් වේලි කියන ඒ බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියා ඔය පැහැදිලි ඔය ප්‍රශ්නේ ඇහුවා. ඉතින් අත් වශයෙන්ම අපි ඒ වෙලාවේ අසරණ තත්වයට පත් වෙන්නේ අපේම හිතපු හමුදා ප්‍රතිවරෙක්ගේ යථා තත්ත්වය කියලා අපේම මේ වගේ අයද මේ ෆීල්ඩ් මාෂල් තනතුරකට පත් වෙන්නේ කියන එක ගැන අපිට කියන්න වෙනවා ඒක. ඉතින් ඒක නිසා මේක පිළිතුරු දුන්නට පස්සේ ඔහු නැවතට අපිට පිළිතුරු දෙන්න ගියේ නැහැ. මොකද 2009 අවුරුදු 8කට පස්සේද අපි මේ යුද අපරාධ කරයි කියලා කියන්නේ. ඒකත් කියන්නේ මේ යස්මින් සූකා කිව්වට පස්සේ. ඒ කියන්නේ යස්මින් සූකා මෙයා සහ මේ වර්තමාන රජය සහ දෙමළ ඩයස්පෝරාව මේ බටහිර මේ සියලු දෙයක්ම මේකට අයිති. ඉතින් මට ඉතාම හිතට අමාරු අපේ වගේ පාසලක මේ පාසලටත් කරන අවමානයක්. අපේ වගේ පාසලක හොඳ පාසලක ඉගෙනගෙන යුද හමුදා වගේ හමුදාවට ගිහිල්ලා හමුදාපති වෙලා මේ වගේ තමාගේම සගයෙක්ව මේ වගේ ජාත්‍යන්තර ඉදිරියේ පාවා දෙනවා නම් ඇත්ත වශයෙන්ම ඔහු ඊට වන්දි ගෙවිය යුතුයි. යම්කිසි දවසක අපේ රජයක් ආවට පස්සේ මම මෙතෙන්දී ඔබතුමාට එකක් කියනවා සුදේව, අපි යුද අපරාධ කළාද කියලා ඔබ නවත්තපු තැන පොඩ්ඩක් තව ටිකක් පැහැදිලි කරගන්න අවශ්‍යයි. අපේ රජයක් ආපු දවසකට ඔහු වන්දි ගෙවිය යුතුයි කියන කාරණාව අනිවාර්යයෙන්ම වන්දි ගෙවිය යුතුයි කියලා ඔබ ඒ සඳහා බලාගෙන ඉන්නවා. අනිවාර්යයෙන්ම වන්දි ගෙවිය යුතුයි කියන්නේ මෙහෙමයි, මේ වගේ ප්‍රකාශයක් කළා නම් ඒක ඔහු ඔප්පු කළ යුතුයි. ඔහු ඔප්පු කළ යුතුයි. ඒ වගේම තමයි මේ වගේ ප්‍රකාශයක් එදා නොකරපු ගැන නිදහසට කරුණු කිව යුතුයි. ඒකයි වන්දි ගෙවන රජදී ඒකට අවශ්‍ය කරන පියවර අපි ගන්නවා. ඒකට එයා වන්දි ගෙවන්න ඕනේ. ඒකට පිළිතුරු දෙන්න ඕනේ. එමෙ නැත්නම් ඒක කරන්නේ ඔබ වෙන තැනක නවතින්න උත්සාහ කරා. යුද අපරාධ කළාද කියන එක. ඔව් යුද අපරාධ කළාද නැහැ. මෙතෙන්දී මේ සුදේව අපිට කළේ අපේ රටේ තිබ්බේ ජාත්‍යන්තර නොවන සන්නද්ධ අරගලයක්. Non international armed conflict. මේක ඉතාම පැහැදිලිව මේක තියෙනවා නෙවිල් ලද්දුහෙට්ටි කියන මහත්මයා. මම ඉතාම ගෞරව කරන මහත්මයෙක්. එතුමා ලිව්ව පොත තමයි මේ. ඉතින් එතුමා 2008 ඉඳන් මේක කියනවා. මේ අපේ රටේ තිබ්බේ ජාත්‍යන්තර නොවන සන්නද්ධ අරගලයක් කියලා OISL වාර්තාවේ පැහැදිලිව ලියලා තියෙනවා. ඒකත් මෙතන තියෙනවා. මේ OISL වාර්තාව තියෙන්නේ මේ තියෙන්නේ මේ OISL වාර්තාව. ඒ කියන්නේ සේදු සින්ගේ වාර්තාව. එයා කියනවා application of international humanitarian law in particular provisions of Geneva Convention relevant to non-international armed conflicts to measure the conduct the conflict of both parties කියලා තියෙනවා. කියන්නේ අපේ රටේ තිබ්බේ ජාත්‍යන්තර නොවන සන්නද්ධ අරගලයක් කියලා එයා පිළි අරන් තියෙනවා. එතකොට දෙපාර්ශ්වයේම කටයුතු පිළිබඳව සාකච්ඡා බැලිය යුතු කියන කාරණය සඳහන්. එතකොට ජාත්‍යන්තර නොවන සන්නද්ධ අරගලයකට ඒ කියන්නේ අපේ රජය සහ සන්නද්ධ පාර්ශ්වයක්. ඒ සන්නද්ධ පාර්ශ්වයකට සුදුසුකම් ලබන්නේ සුදේව ඒ පාර්ශ්වය යුනිෆෝම් එකක් අඳිනවනම්, ඒ කියන්නේ රජයේ හමුදාවලට අමතරව නිල ඇඳුමක් අඳිනවනම්, කමාන්ඩ් ඇන්ඩ් කන්ට්‍රෝල් ඒ කියන්නේ අණ දෙන හැකියාවක් තියෙනවනම්, එයාට යුද නාවික සහ ගුවන් යාන යම්කිසි මේ අංශ තියෙනවනම්, යම්කිසි තැනක් පාලනය කරනවනම්, යම්කිසි ප්‍රදේශයක් පාලනය කරනවනම් සහ දිගටම ප්‍රහාර එල්ල කරන්නට හැකියාවක් තියෙනවනම් සහ ජාත්‍යන්තර සම්බන්ධතා තියෙනවනම් මෙන්න මේ ඉතින් මේ ඔක්කොම තියෙනවා LTT එකට. ඒක නිසා තමයි මේක නන් ඉන්ටර්නැෂනල් ආම් කන්ෆ්ලික්ට් ජාත්‍යන්තර වන සන්නද්ධ. එතෙන්දි බලපාන්නේ ජාත්‍යන්තර මානුෂීය නීතිය. ජාත්‍යන්තර මානවහිකම් නිශ්චය නෙමේ. ඒක ජාත්‍යන්තර මානුෂීය නීතිය කියලා මේ තියෙනවා එක්සත් ජාතිගේ ප්‍රඥප්තිය. ඒ කියන්නේ ආටිකල් 3 ප්‍රොටෝකෝල් ඇඩිෂනල් 2 කියන එකේ තියෙනවා ජාත්‍යන්තර වන මේ සන්නද්ධ අරගලති බලපාන්නේ ජාත්‍යන්තර මානුෂීය නීතිය මිසක් ජාත්‍යන්තර මානවහිකම් නීතිය නෙමෙයි. ඒ කියන්නේ සෙයිද් දුසේන්ට කිසිම අයිතියක් නැහැ අපේ රටේ මානවහිකම් කඩු වුණායි කියලා මේකට ඇඟිලි ගහන්න. මොකද මේකට බලපාන්නේ ජාත්‍යන්තර මානුෂීය නීතිය මිසක් ජාත්‍යන්තර මානවහිකම් නීතිය නෙමෙයි. හැබැයි ඔය කාරණා වර්තමාන රජයට ඔබ ඇඟිල්ල දික් කරනවා. ඔව්. පසුගිය රජින් ඉන්න කාලේදී තමයි ඔය චෝදනාව ආවේ. ඒ මොහොතදී ඔය කියන පිළිතුර ලබා දුන්නේ නැහනේ. ඔව්. ඒ මේ මොහොතදී මේ නෙවිල් වද්දුහෙටි කියන මහත්මයාගේ ඒ ප්‍රකාශයේ තර්කයට ඇත්ත වශයෙන්ම වැඩි අවධානයක් යොමු කළේ නැහැ. මොකද සමහර විට ඔවුන් හිතුවා, මම හිතන්නේ ඔවුන් හිතුවා
අපි සන්නද්ධාර කියලා කිව්වොත් අපේ හමුදාවේ සම තත්ත්වයට ඔවුන් එයි කියලා. ඉතින් ඒ වගේ එකක් තිබ්බ. ඒ වගේ තමයි අපි අපේ රාජ්‍යයේ දිගටම හිටියේ නම් කවදාකවත් මේ වගේ තත්ත්වයට අපි වැටෙන්නේ නැහැ. මොකද ඕනම ජෙනීව යෝජනාවක් බයින්ඩින් නැහැ. ඒක කරන්න ඕනේ නැහැ. නමුත් ඒ වුණාට ඒක අභියෝගයට ලක් කරන්න පුළුවන්. හැබැයි ජාත්‍යන්තරයේ හමුවේ අපි කොතන ඉඳීද දිගටම හිටියා නම් කියන කාරණාව ජාත්‍යන්තර හමුවේ කවදාකවත් රුසියාව අපිට විරුද්ධ වෙන්නේ නැහැ. චීනය අපිට විරුද්ධ වෙන්නේ නැහැ. ඉන්දියාව අපේ සමග හිටියත් පකිස්තානය අපිට විරුද්ධ වෙන්නේ නැහැ. ඉරානය වෙනසුලා අපිට විරුද්ධ වෙන්නේ නැහැ. ඒකින්ද අපිට ඇත්ත වශයෙන්ම අපිට අවශ්‍ය කරන සාධක හිටියා. මෙතෙන්දී අවසන් වුණේ කොයි වසරේද? 2009 මේ මාසයේ 19. ඔබ නියෝජනය කළ රජය පරාජයට පත් වෙන්නේ කොයි අවුරුද්දේද? 2015. මේ කාලය මදි වුණාද මේවා ඉවර කරගන්න? ඔව්. ඉතින් දැන් ඒ කාලෙ මදි වුණේ නැහැ. ඉතින් ඒ කාලේ අපිට අවශ්‍ය විදිහට අපේ රටේ අභිමානය රැකගෙන අපි හිටියා. අපේ රටේ අභිමානය රැක්කේ. හැබැයි අභිමානය රැක්ක ඔබම නේද කිව්වේ යුද විදුලි පුටුවට ගෙන යන්න පුළුවන්, ජාත්‍යන්තරට රැගෙන යන්න පුළුවන් කියලා. ඒවත් දැන් නැහැ. අනිවාර්යයෙන්මයි ජාත්‍යන්තර ගෙන යන මාර්ගය. විදුලි පුටුව ආදී දේවල් අනිවාර්යෙන්ම පුළුවන්. මම ඒක ඔක්කොම තාම වරන්දුනේ. මේ ජාත්‍යන්තර විදුලි පුටුවට ගෙන යන මාර්ගය මේ ඉතාම ලස්සනට විවෘත කරලා තියෙනවා. ඒ කොහොමද කියන එක මම ඔයාලට මේ උගලන්ට කියන්නම්. ඔබ කියන්නේ තාමත් ඒ වැසී නැහැ කියන කාරණා. වැසී නැහැ නෙමෙයි, සම්පූර්ණයෙන් විවෘත කළ ඉවරයි. ඒකද මේ ජනතාවට මේ මම හිරු එකට සම්පූර්ණයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මේ ජනතාවට මේ අවස්ථාවකට ලබා දීප ගැන කොහොමද මේ විදුලි පිටි මාර්ගයේ ඔබ ඔබ එහෙම කිව්වට මහින්ද අමරවිර අමාත්‍යවරයාගේ ප්‍රකාශය මම නැවත උපුටා දක්වන සූදානම වෙන එතුමා කියන්නේ ජිනීවා බීතිකව දැන් නැහැ කියලා. අපි යමු. අපි දන්න එක වෙලාවක් අපිට තිබුණු ලොකුම අනතුර තමයි ජිනීවාවල තිබුණු ගැටලු. විදුලි පුටුව, ජාත්‍යන්තර යුද්ධාධිකරණය, ජාත්‍යන්තර පරීක්ෂණ, ඒව තමයි තිබුණේ. අද ඒවා බොහොමයක් ලිහිල් වෙලා තියි. අද එහෙම සිද්ධියක් නැති තරමට කතා නොවන මට්ටමට රටේ ජනමාධ්‍යවල ඇති වෙලා තියෙනවා. මහා භීතිකාවක් තිබුණා. අද අපේ රණවිරුවන් ආරක්ෂාවෙන් යුද්ධයට නායකත්වයේ දීම හේතුවෙන් කිසිම කෙනෙකුට හිරිහැරයක් නොවන මට්ටමට ඇති කරගන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් ලෝකේ බලන්නේ අපේ රට නිවරදිව ඉස්සරහට යන්න පටන් ගත්ත නිසා අපිට තියෙන බර ලිහිල් කරලා තියෙනවා. සම්පූර්ණ පරස්පර කතා දෙකක් ඔබ සහ ඔහු. මම මේකට උත්තර දෙන්නම් සුදේව. මම අභියෝග කරනවා මගේ මේ උත්තරෙන් පස්සේ මහින්ද අමරවීර මේ ඇමතිතුමා ඒකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා මම බලාගෙන ආසයි. මේක එයත් අහගෙන ඉන්නවන්න නැත්නම් කවදාවත් ඇව්වොත් එයා කියයි. ඊට ඉස්සෙල්ලා මම එන්න යුද අපරාධ ගැන. ඒතකොට මානුෂීය නීතිය අනුව මේ සුදේව අපිට ඉංග්‍රීසියෙන් කියනවා ප්‍රොපෝෂනැලිටි. ඒ කියන්නේ සමානුපාතී වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ඉලක්කයක් ගන්නවා නම් ඒ ඉලක්කය ගන්න තුලදී මැරෙන සිවිල් ජනතාව ඒ ඉලක්කය ගැනීමේ වාසියට සමානුපාතික වෙන්න ඕනේ. කොලැටරල් ඩැමේජ් කියලා තියෙනවා. ඒ කියන්නේ මෙතෙන්ට අපි ප්‍රහාර එල්ල කරනකොට වෙනත් තැනක සිවිලියන්ස්ලා 4-5ක් මරනොත් ඒක අපිට අනුමත කරන්න පුළුවන්. නමුත් 500ක් මරනොත් බෑ. ඒ කියන්නේ ඒක යුද අපරාධයක්. එතකොට ඐඩෙන්ටිෆිකේෂන් කියලා තියෙනවා. ඒ කියන්නේ හඳුනා ගන්න. ඒ කියන්නේ අපි මේ සන්නද්ධ නොවන සන්නද්ධ අරගලයකදී හැමදෙස්සෙම යුනිෆෝම් එකකින් ඉන්න ඕනේ. ඒ කියන්නේ සිවිල් අය සහ අනිත් අය හඳුනා ගන්න ඕනේ. එතකොට මෙතෙන්දී අපි දන්නවා බොහෝ විට බොහෝ වෙලාවට LTTE එක සම්පූර්ණයෙන්ම යුද්ධකලේ බොහෝ අය සිවිල් ඇඳුමින්. එතකොට මේ ජාත්‍යන්තර යුද්ධාධිකරණයේ තියෙන එක නීතියක් තියෙනවා. ඒකත් මම ඔන්න උපුටා දක්වන්න. ඒගොල්ලෝ කියනවා මේ ජාත්‍යන්තර නීතියේ හැටියට සිවිල් ජනතාව පාලමක් උඩ ඉඳලා රජයේ හමුදාව එන එක වැළැක්වුවොත් ඒ අයත් කම්බැටන්ස්ලා හැටියට සලකනවා. ඒ අයත් යුද්ධකාම. ඒ කියන්නේ ඒ අය මැරුවට මානුෂීය නීතිය හැටියට කිසිම වැරද්දක් නැහැ. මොකද ඒ අය මෙහෙයුමට බාධා කරන නිසා, මෙහෙයුමට ඍජුව සම්බන්ධ වෙන නිසා එහෙම කියනවා. එතකොට මේ බණ්ඩ මේ මම මේක දෙක තුනක් පමණක් ඔබතුමාට කියන්නම්. මේ මයිකල් ක්‍රේන් කියන යුද විශේෂඥ කියනවා the military operations carried out against LTT by government were within the bounds of proportionality. එයා කියනවා මේ සමානුපාතය ඇතුළේ හිටියේ. ඒ කියන්නේ අපි කිසිම යුද අපරාධයක් කළේ නැහැ. ඒ වගේම තමයි එයා ඊට පස්සේ කියනවා as unfortunate as it is, ඒ කියන්නේ සිවිල් අය මරණට the civilian casualty should be considered collateral damage. ඒ කියන්නේ ඒ collateral damage එක තුලසි සිටින්නේ. ඒ වගේම තමයි දැන් මේක බලන්න. මේක බැලුවාම මේ කියන්නේ මේ දරුස්මාන් වාර්තාව ගැන කියන්නේ report by Mr. Darusman, Mr. Grace opportunity කියලා කියනවා. it dilutes, undermines, invalidates the panel conclusion. ඉතින් දරුස්මාන් වාර්තාවත් ඊටාම ඒ කියන්නේ panel of expert වාර්තාවත් වැරදි කියලා කියනවා. ඉතින් මෙතෙන්දී තව එකක් කියනවා.
මේ මේක තමයි ඊටාම පැහැදිලි එක බලන්න හරිද මේ මේජිනල් ජෝන් හෝම්ස් කියන්නේ ඊටාම ලෝකේ ප්‍රසිද්ධ ඊටාම වැදගත් හැම යුද්ධයකටම සහභාගි වෙච්ච යුද අපරාධ පිළිබඳ විශේෂඥ ඔහු කියනවා the tactical options were stark ඒ කියන්නේ මේ උපක්‍රම අපි බලන්න ඕනේ but in my military opinion එයා කියනවා justifiable and proportionate given the unique situation Sri Lanka army faced in the last phase ඒ කියන්නේ proportionate එක සම්පූර්ණයෙන්ම එයා සාධාරණ කරන therefore on the evidence available to me මට තියෙන සාක්ෂි අනුව taking into account my own combat experience මගේ තියෙන යුද අත්දැකීම් අනුව I do not find in broad terms that the military and artillery campaigns were conducted indiscriminately ඒ කියන්නේ හිතාමතා අවශ්‍ය නොවන විදියට බෝම්බ දැම්මේ නැහැ but were proportionate to the military objectives sought ඔය 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 පස් දෙනාගේ විශේෂඥ කමිටු වාර්තාව සකස් වුණේ මොන වර්ෂයේදී මේ පර්ණගම මේකෙදී මේක මේ මේ වාර්තාව පිට වුණේ මේ රජයේ බලයට ආවට පස්සේ ඒතර මේ වාර්තාව තියාගෙන තමයි සුදේව මංගල සමරවීර අපි යුද අපරාධ කරයි කියලා මේ පිළිගන්නේ අනේ ඒක තමයි කියන්නේ ඔබ ඇතුළු කණ්ඩායම ඔය වාර්තාව ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කරන තෙක් වෙන කෙනෙක් ඉදිරිපත් කරන්නේ නැහැ. ඉතින් මේ වාර්තාව මේ 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 වාර්තාව විදේශ අමාත්‍යාංශයේ තිබ්බා. මේ වාර්තාව අද වෙනකම් මංගල සමරවීර මේ මේක නිල වාර්තාවක් රජයේ නිල වාර්තාවක් මේ රජයේ මුදල් වියදම් කරලා මේ මේ විශේෂඥයෝ ගෙන්නලා ඒගොල්ලෝ සම්පූර්ණයෙන් පරීක්ෂණ පවත්වලා තිබ්බ මේ වාර්තාව අද වෙනකම් මංගල සමරවීර මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරේ නැහැ. ඉතින් ඒක තමයි අපි කළේ. ඉතින් ඒක තමයි මේ මහින්ද අමරවීර මේ සත පහක වටිනාකම නැහැ කියලා කිව්වට අපි කළේ යන්නේ ඒක. මේක සහ මේ OIC රිපෝර්ට් එක සම්පූර්ණයෙන් වැරදි කියලා කීම. දැන් මම අර ප්‍රශ්නෙට මට පැහැදිලි පිළිතුරක් ඕනේ මහින්ද අමරවීර මහතාගේ ප්‍රශ්නෙට. ඔව් දැන් එයා කියනවා දැන් අපි යුද අධිකරණය ගිනියන්නේ නැහැ කියලා. බලන්න මේ අතුරුදන් මේ කාර්යාලයේ පනත. දැන් සුදේව ඇයි මේ මේ අවශ්‍ය කරන යුද මේ යුද්ධයට නායකත්වය දුන්න යුද සහ දේශපාලන නායකත්වය විදුලිපුටියට ගෙන යන්නේ කොහොමද කියලා ඔබතුමා ඇහුවා. මෙයත් කියනවා එහෙම නැහැයි කියලා. එහෙම ගෙන යන්නේ කොහොමද කියලා මං කියන්නම්. දැන් ඇයි මේගොල්ලන්ට මේ දැන් යස්මින් සූකට ජගත් ජයසූරියට විරුද්ධව මේ එහෙම චෝදනාව එල්ල කරාට සාක්ෂි නැහැ. ඔයාලට සාක්ෂි නැහැ නේ. සාක්ෂි ඕනේ දැන් රංගන මේ මෙහෙම රුපියල් 2000ක් මේ මේ හොරකම් කරයි කියලා කවුරු හරි පොලිසියෙන් කිව්වොත් යන් කියලා කිව්වොත් ඔයා යන්නේ නැහැ. ඔයා කියන කොහොමද ඔප්පු කරන්නේ? මොකක්ද සාක්ෂියක් දෙන්නනේ නැත්නම් කියනනම් වාලේ යන්නේ ඒ වගේම අපි යුද අපරාධ කළායි කියලා මොකක්hari සාක්ෂියක් ඕනේ. ඒ සාක්ෂි තාම මේගොල්ලන්ට නැහැ. ඒකට අතුරුදන් විමේ කාර්යාලය පනතෙන් කරන්නේ ඒ ඒ සාක්ෂි බොරු සාක්ෂි එකතු කරන ෆැක්ටේරියක් බවට තමයි මේක පත් වෙලා තියෙන්නේ. කොහොමද කියන්නේ මම කියන්නේ. මට මොහොතක් දෙන්න අපි විරාමයකටම විරාමයෙන් පස්සේ අපි අතුරුදන් වන්ගේ කාර්යාලයේ පිටිවිමේ පනත පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතුමන් කියන කාරණේ සත්‍යයක්ද නොවේ නම් රජයේ පාර්ශවෙන්ද නිවැරදි කාරණා මතු කරන්න අපි සාකච්ඡා කරමු විරාමයෙන් පසු. සංකුණ සීමාවෙන් එහා දේශපාලනය. සීමාවෙන් එහා දේශපාලනය සලකුණ දේශපාලන සංවාදය අද අප සාකච්ඡා කරන්නේ රියාඩ්මිරා ආචාර්ය සරත් වීරසේකර මහතා සමග. ඔබ විදුලි පිටුවට යන මාර්ගය කොහොමද විවෘත වෙලා තියෙන්නේ කියලා පැහැදිලි කරනවා කියලා. ඔව් සුදේව දැන් මේ 31 යෝජනාවේ තියෙනවා පළවෙනි ක්‍රියාකාරී පළවෙනි පරිච්ඡේදයේ තියෙනවා සෙයිද් හුසෙන්ගේ OISL වාර්තාව තියෙන සීලම නිර්දේශ ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. ඒතර මේකේ තියෙන එක නිර්දේශයක් තමයි අතුරුදන් වීමේ කාර්යය. එහි එහෙම මූලිකව මෙහෙම සඳහන් වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. ඔව් ජෙනීවා යෝජනාව එක තියෙනවා. ජෙනීවා පරාවන් එකේ තියෙනවා. මම මොන එකක් කියවන්නම්. මේ ජිනීවා යෝජනාවේ මෙන්න බාණ්ඩ පළවෙනි එක takes note with appreciation the oral update ඒකයි මං කිව්වේ මේ takes note with appreciation කියන අගය කිරීම පිළිගන්නේ අර OSL වාර්තාව. ඉතින් මේක මේ යෝජනාව තියෙනවා මංගල සමුවිර ඒක තමයි මං කිව්වේ අගය කිරීම පිළි අරගෙන තමයි මේ ජිනීවා යෝජනාවට සමානුග්‍රහකයක් දක්වන්නේ. එයා කියනවා the government sri lanka to implement the recommendation contained therein ඒ කියන්නේ මේකේ සියලුම recommendations implement කරන්න කියලා ක්‍රියාකාරී කරන්න කියලා මේ ජිනීවා යෝජනාවේ තියෙනවා. එතකොට මේකේ තියෙන එක recommendation එක තමයි මේ අතුරුදන් වීමේ කාර්යාලය විවෘත කරන එක. එතකොට අතුරුදන් වීමේ කාර්යාලය ඒ පනත ප්‍රජාතන්ත්‍ර විරෝධීව කොහොමද
අනුමත කළ එක ලොකුල දන්නවා. නමුත් බලන්න අපිට තියෙන නිවටකම, මම අර කිව්වේ අර සුද්ධ ඉදිරියේ දණින් වැටෙනවා කියලා. මේ පාර සැසිවාරයේදී තාම කාර්යාලය ඕපන් කරේ නැහැ. එහෙම වෙනකොට මේ වර සැසිවාරයේදී සැප්තැම්බර් 11 වෙනිදා ප්‍රථම දිනේදී සේද්දුසෙන් අඩිහප්පල කිව්වා ලංකාවට මේ අතුරුදන් වීම කාර්යාලය පනත සම්මත කරගත්ත. නමුත් කාර්යාලය පිහිටවෙන්නේ නැහැ කිව්වම ඊට පස්සෙන්ද ගැසට් කළා මේ කාර්යාලය පිහිටවුවා. ඉතින් බලන්න ඒක තමයි මම කියන්නේ අපේ අභිමානය කොහොමද? අද අපි වැඩ කරන්නේ සුද්ධට අවශ්‍ය විදිහට. මේ වගේ තත්වයකට මේ පාලකයෝ මේ අවුරුදු 2500ක් තිස්සේ අපි අභිමාන රැකත් අපේ රටේ අභිමානී ආත්ම ගෞරවය සම්පූර්ණයෙන් පහවලා තියෙනවා. ඔබ කියන්නේ මේ කාර්යාලයේ පිහිටුවීම තුළ අර සාධක නැති තැනට සාධක හමු වෙනවා කියලාද? ඔව් ඒක තමයි. මම ඒක තමයි දැන් සනාථ කරන්න යන කොහොමද විදුලි පුටියට යන්නේ කියලා. දැන් මම මේ මහින්ද අමරවිරට මම අභියෝග කරනවා මේකට අපිට පිළිතුරක් දෙන්න කියලා. එතකොට පළවෙනි එක තමයි මේකේ තියෙන භයානකම දේ, ලැජ්ජා සහගතම දේ මේ අතුදම් මේ කාර්යාලයේ පනතෙන් සුදේව මේ වන්දිග වෙනකොට ත්‍රස්තවාදියා සහ රණවිරුවා සමාන කරලා තියෙනවා. ඒ කියන්නේ අතුරුදන් වී පුද්ගලයා ඔබට උපුටක් දක්වන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අතුරුදන් වී පුද්ගලයා කියන එකේනා අර්ථ දක්වනකොට එයා කියන්නේ කොහොමද? අන්තිම කියනවා අතුරුදන් වී පුද්ගලයාන්නේ අර්ථ දක්වන්නේ උතුරු නැගෙනහිර පළාත්වල සිදු වූ සන්නද්ධ ගැටුම් අතුරුතර ඒ පතුපතුපියක් ලෙස මේක කිසිම තැනක ත්‍රස්තවාදීන් හෝ LTT සම්බන්ධයෙන් නැහැ. ඒක උතුරු නැගෙනහිර ගැටුම් වලින් ඇත්ත වශයෙන්ම අතුරුදන් වුණේ මැරුණේ රණවිරුව සහ LTT එක. ඒ කියන්නේ LTT සහ රණවිරුවා සමාන කරලා තියෙනවා. ගෝනගල ගමේ බඩදරුවා අම්මගේ බඩ කපන ළමයා අරගෙන මාළු කපනවා වගේ කපපු ත්‍රස්තවාදියා මැරුණා නම් උගේ පවුලටයි රණවිරුවාගේ පවුලටයි එකම වන්දි මුදල් ලැබෙන්නේ මේකෙන්. ඒක තමයි අපේ රණවිරුවා පාවා දුන්න පනතක් තමයි මේක හැටියට අපි සලකන්නේ. හරි. දැන් මේකේ තියෙනවා මම ඊටම කෙටියෙන් කිව්වොත් මේකට පත් කරන්නේ කවුද? මේ කාර්යාලයට පත් කරන්නේ ව්‍යවස්ථාදායක ස්වභාවය. ව්‍යවස්ථාදායක සභාව කන්ස්ටිටියුෂන් කවුන්සිල්. ව්‍යවස්ථා සභාවේ කවුද ඉන්නේ? සම්බන්ධන් සහ රනිල් වික්‍රමසිංහ තමයි ඒ දෙන්න ඉන්නවා. ඊට පස්සේ ඒ දෙන්න පස් දිනක් පත් කරනවා. ඊට පස්සේ ජනාධිපති එක්කෙනෙක් පත් කරනවා. ඊට පස්සේ සුළු පක්ෂ වලින් එක්කෙනෙක් පත් කරනවා. ඒ කියන්නේ 9න් 7ක්ම තියෙන්නේ ඡන්ද සම්බන්ධන්ටයි රනිල් වික්‍රමසිංහටයි අවශ්‍ය කට්ටිය තමයි මේකට පත් කරන්නේ. ඒතකොට සම්බන්ධන් කියන්නේ LTT ත්‍රස්තවාදී සංවිධානයේ දේශපාලන හස්තේ නායකයා. රනිල් වික්‍රමසිංහ කියන්නේ යුද්ධයේ ජයග්‍රහණයට අංශු මාත්‍රයකින් බොහෝ දායක වෙච්ච නැති කෙනෙක්. ඒ දෙන්න තමයි මේකේ කාර්යාලයට පත් කරන්නේ මිනිස්සු. ඒතකොට මේ කාර්යාලයෙන් කරන්නේ මොනවද? ඕනම තැනකට ඒගොල්ලෝ ඕනම හමුදා කඳවුරකට ඕනම වෙලාවක රාත්‍රී 12ට උනත් ගිහලා ඕනම රහස්‍ය වார்த்தාවක් ගන්න පුළුවන්. ඒක ඒකට බාධා කළොත් අභියාචනා අධිකරණයට අපහාස කළාසේ සලකා දඬුවම් කරන්නත් පුළුවන් කියලා මේකේ තියෙනවා. මේකේ තියෙන ලොකුම දේ තමයි ඔන්න මම දැන් එන්නම් අපේ කරුණට. මම කිව්වා මේ බොරුසාක්ෂි මවන, බොරුසාක්ෂි හදන කර්මාන්ත ශාලාවක් කියලා කිව්වා. බොරුසාක්ෂි කාට විරුද්ධවද? යුද්ධ කළපු, යුද්ධයට නායකත්වය දුන් අපේ යුද්ධ සහ දේශපාලන නායකත්වයට එරෙහිව තම තමන්ට කැමති පුද්ගලයාට එරෙහිව සාක්ෂි ගොතන්න පුළුවන්. කොහොමද මේකේ පුළුවන්? සාක්ෂි ආඥා පනතට පටහැනි සාක්ෂි බාරගන්න පුළුවන් කියලා මේක ලියලා තියෙනවා. ඒ කියන්නේ සාක්ෂි ආඥා පනතට පටහැනි. සුදේව සාක්ෂි ආඥා පනතේ දෙවෙනි පරිච්ඡේදයේ 24 25 26 24 එකේ තියෙන්නේ පොරොන්දු මත අල්ලස් දීමෙන් තර්ජනය කරලා කරන පාපොච්චාරණයක් පිළිගන්නේ නැහැ. එතකොට පොලිස් නිලධාරියෙක් ඉදිරියේ කරන පාපොච්චාරණයක් පිළිගන්නේ නැහැ. රිමාන්ඩ් බාරයේ සිට කරන පාපොච්චාරණයක් පිළිගන්නේ නැහැ. මේක අනුව ඒ ඔක්කොම පිළිගන්නේ. එතකොට මේකේ පුළුවන් වීඩියෝ තාක්ෂණයක මේ වෙනව තියෙනවා. වීඩියෝ තාක්ෂණයේ ඒ සියලු කාරණා ඔබට අවශ්‍යනේ තියෙනවා. ඕන වෙලාවට උඩ දක්වන්න පුළුවන්. ඕන දා තියෙනවා මම කියන්න. හරි දෙන්න බලන්න 9 පිට ගත්තොත් නිවන්න. ඒ කියන්නේ මේක තියෙනවා දුන සාක්ෂි ආඥා පනතේ පටහැනිව කුමක් සඳහන් වුවද සිවිල් ලෝ අපරාධ නඩු කටයුතු වලදී ලිඛිත හෝ වාචිකව ආවේශ කළ නොහැකි යම් ප්‍රකාශයක් ලේඛනයක් පිළිගන්න කියලා තියෙනවා. හරි. ඒ කියන්නේ හරි. ඊට පස්සේ පුළුවන් මේකේ ඒකම තියෙනවා වීඩියෝ තාක්ෂණේ. උදාහරණයක් ඇටේ අපි තුමු රංගර ජෙනරල්වරේ කියලා දැන් ජර්මනියේ කාන්තාවක් වෙනවා ජෙනරල් රංගන මාව දූෂණය කළා කියලා. ඒ වීඩියෝ තාක්ෂණෙන් කියන්නේ. එතකොට මේ ඉතාලියේ ජර්මනියේ එතකොට ෆින්ලන්තයේ ඔක්කොම ගෑනු 10 දෙනෙක් විතර කියනවා ඔව් අපිත් දැක්ක මිනිස්සුත් කියනවා අපිත් දැක්කා. එතකොට ඒ එයාට විරුද්ධ ඒ සාක්ෂිය ගොනු කරනවා. ඒක නඩු දාන්න බෑ. නමුත් අපේ අධිකරණේ නම්
එහෙම කරන නමුත් ඒ සාක්ෂිය පිළිගන්නවා කියලා කොතනක සඳහන් වෙන්නේ ඒකට මම එන්නම් සුදේව ඒකට මම එන්නම් මේ සාක්ෂි දැන් ඒ වගේ සාක්ෂි ගොනු කරනවා වීඩියෝ සාක්ෂි මගින් එන්න මේවා සාමාන්‍යයෙන් අපේ අධිකරණේ පිළිගන්නේ නැති සාක්ෂි එතකොට මේ සාක්ෂියක් දැන් පනතට පටහැනි සාක්ෂි පිළිගන්නවා එතකොට මේ සාක්ෂි අරගෙන ඒ අදාළ කරන අපි හිතමු ජෙනරල් පෙරරා කියලා නමක් මම දාන්නම් ඒ ජෙනරල් පෙරරාට ව අපි අපිට දැන් ගෙනියන්න ඕනේ යුදාධිකරණයට කොහොමද ගෙනියන්නේ කියලා මම කියන්නම්. ජෙනරල් පෙරරාට විරුද්ධව මේ වගේ සාක්ෂි ගොනු කරනවා. ඒතර මේකෙම තියෙනවා සාක්ෂි දෙන්නන්ට විරුද්ධව කවදාකවත් නඩු දාන්න බෑ කියලා. එහෙමත් තියෙනවා. ඒ කියන්නේ බොරු සාක්ෂි දෙන්න ඕන එකකට පුළුවන්. බොරු සාක්ෂි දෙන්න ඕන එකකට පුළුවන්, වීඩියෝ සාක්ෂි දෙන්න ඕන එකකට පුළුවන්, සාක්ෂියක් දැන් පනතට පැටෙන්න ඕන එකකට පුළුවන්. ඒතකොට ඒ සාක්ෂි ගොනු කරලා නිකන් චෝදනා පත්‍රයක් හදනවා විතරයි. එතකොට මේ චෝදනා පත්‍රයක් හදුවා නම් ඒක හැදෙන්නේ සුදේව ලංකාවේ පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත වෙච්ච නිර කාර්යාලයකින් කරන ලද සාධාරණ පරීක්ෂණකින් පස්සේ තමයි මේ සාක්ෂි එකතු වෙන්නේ. හරි. එතකොට මේ OIC රිපෝට් එකේ තියෙනවා මෙයා අන්තිමට කියනවා සෙයිද් හුසේන් මේ යුනයිටඩ් නේෂන් සිස්ටම් එක මෙම්බර් ස්ටේට්ස් රට. එයා කියනවා ඒක 100 එකේ තියෙනවා wherever possible in particular under universal jurisdiction. සර්වලෝක අධිකරණ බලයටදී ඉන්වෙස්ටිගේට් ඇන් ප්‍රොසිකියුට් දෝස් රෙස්පොන්සිබල් ෆෝ සච් වයලේෂන් ඔෆ් ටෝචර්. ඒ කියන්නේ මේ යුද අපරාධ කළ එකට සාක්ෂි තියෙනවා නම් මේ සර්වලෝක අධිකරණ බලයටදී ඒගොල්ලන්ට නඩු දාලා ඒගොල්ලන්ව නඩු ගෙනියන්න කියලා මෙම්බර් ස්ටේට්ස්ලට එයා කියනවා මේ OSL රිපෝට් එකේ. ඒක තමයි අපි පිළි අරන් තියෙන්නේ. අගේ කරු පිළිගන්න තියෙනවා ලෙස කියනවා නඩු පැවරීමේ හැකියාව මේ තියෙනවා මේක තියෙනවා දඬුවම් දීමේ හැකියාව තියෙනවා මේ අන්තර්ගතයි කියලා මේක අන්තර්ගත තියෙනවා එතකොට මේක එතකොට මේ බොරු සාක්ෂි හදලා එතකොට අපි මේ සර්වලෝක අධිකරණයේ බලයට යටත් නම් නමුත් බොරු සාක්ෂියක් හැදූ පළියට ඔව් දඬුවමක් කරන්න බෑ දඬුවම් කරන්න බෑ තමයි ඔය ඒක තමයි මම කියන්නේ දැන් මේ චෝදනා පත්‍රෙක පිළිතුරු දෙන්න මෙතන සුදේව සුදේව මෙතන වෙන්නේ ඒක තමයි ඔයගොල්ලෝ තේරුම් ගන්න මෙතන වෙන්නේ යස්මින් සූකට ඇයි ජගත් ජයසූරියට විරුද්ධව නඩු දාන්න බැරි සාක්ෂි නැති නිසා දැන් මෙන්න සාක්ෂි හදනවා සාක්ෂි හදුවට පස්සේ එයාව ඊට පස්සේ මේ සර්වලෝක අධිකරණ බලයට යටත් රටකට ගියොත් අනිවාර්යයෙන්ම එයා ඒ රටේ මොකද මේ 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 නිල කාර්යාලයේ සාක්ෂි తీරන නිසා එයාට විරුද්ධව නඩු දානවා එතකොට මේ නඩුවෙන් නිදහස් වෙන එක නැති එක වෙන වෙලක්. ඒතකොට අවුරුදු 10ක් 15ක් රිමාන්ඩ් එකේ ඉන්න ඕනේ. ඒ වගේම තමයි දැන් ඒකත් එක්කම තමයි මේ සුදේව බාන්නේ මේ මොනතරම් ලොකු පාවාදීමක්ද මේ වර්තමාන පාලකයෝ රණවීරුවාට කරන්නේ. රණවීරු මේක දැනගන්න ඕනේ. මහින්ද අමරවීර මේක දැනගන්න ඕනේ. මේකත් එක්කම තමයි බලහත්කාරයෙන් අතුරුදන් වීම පනත එන්නේ. මේකත් එක්කම බලහත්කාරයෙන් අතුරුදන් වීම පනත රටවල් 193ක් තියෙන රටවල් 52යි බලාත්මක කරලා තියෙන්නේ. ඉන්දියාව නැහැ පාකිස්තානයේ නැහැ බංග්ලාදේශයේ නැහැ සවුත් ඒෂියා රටවල් කිසිවෙක් බලාත්මක කළේ නැහැ. ඕස්ට්‍රේලියාව, කැනඩාව, එංගලන්තය, ඇමරිකාව කවුරුත් බලාත්මක කළේ නැහැ. ඇයි? මොකද මේකෙන් පුළුවන් චූදිතයෙක්ව පිට රටකට පිටුවහල් කරන්න. ඒතර මේ දෙක සම්බන්ධයි. ඒතර මේකෙන් සාක්ෂි හදනවා. ඊටවත් අපි සර්වලෝක අධිකරණ බලයට යටත් වෙලා තියෙනවා. ඊටවත් සාක්ෂි හැදුවට පස්සේ ඒ නිල වශයෙන් චෝදනා ගොනු ගොනු කළාට පස්සේ මේ අපිට දැනගන්න ඕනේ මේ ওই සාක්කි බොරු සාක්කේ හැදීමත් එක්ක ඔව් දැන් ඊළඟට ওই නඩු පැවරුවෙන් පස්සේ ඔබ කියන වසර ගානක් ඉරෙන්න ඕනේ නඩුවම පස්සේ කියන කාරණාව මේවා මේ ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල් ඉතින් ප්‍රායෝගිකව කරන්න පුළුවන් විදිහට එහෙනම් දාලා තියෙන්නේ. එයි මේ සාක්ෂියඥන් පන්තරට පටහැනි සාක්ෂි එකතු කරන්න කියලා කියනවා. මට මොහොතක් දෙන්න. රජය නියෝජනය කරන ප්‍රධාන පක්ෂ දෙකේම දයසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මංගල සමරවීර මහතා එක්සත් ජාතික පක්ෂය ඔවුන් දෙදෙනාම ඔබ කියන කාරණේට පරස්පර මතයක් දරනවා මේ පනත සම්බන්ධයෙන්. අපි ඔවුන්ගේ ප්‍රකාශයට යමු. සල්කුණ ඒ පනත මොකක්ද තියෙන්නේ? උත්කලයන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීමේ පනත කියලා තමයි මේ පනතට අපි කියුවේ. මේ පනත බලාත්මක වෙන්නේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 79 වගන්දී යටතේ කථානායකවරයා අත්සන් කරපු දිනේ සිටයි කියන්නේ. හෙට කථානායක අත්සන් කරොත් අනිත් දෙන්නා බලපාන. ඒතර මේක පිළිවසල බලපාන්නේ නැහැ. කියන්නේ මොකද්ද? රණවීරෝ පාවා දෙන්න හදනවා මේ අතුරුදහන් වීමේ පනතක් ගෙනල්ලා කියලා. මේ පනත ගැන කිසිම අවබෝධයක් නැතුව කිසිම දෙයක් කල්පනා කරන්නේ නැතුව කිසිම දෙයක් කියවන්නේ නැතුව කරන කාරණා තමයි මේ විවේචන තමයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. අතුරුදහන් වීමේ කාර්යාලයක් හදන එකේ ඒක කිව්වා මේ උතුරු කට්ටිය අතුරුදහන් වෙන එක ගැන විතරයි කල්පනා කරලා තියෙන්නේ අනික කට්ටිය නැහැ. ඒකේ තියෙනවා 88 89 යනකල් හොයාගෙන ගිහිල්ලා අතුරුදහන් වෙන කට්ටියට ලියුමක් දෙන්නේ. 71 88 89 අතුරුදහන් වුණා ඒකේ අම්මා තාත්තා තවත් කල්පනා කරනවා තමන්ගේ පුතා ජීවත් වෙලා ඉන්නවා. ඉතින් මේ මිනිස්සුන්ට දැන් දුන්නොත් එහෙම තමන්ගේ පුතා අතුරුදහන් වෙලා කියලා අඩුම ගානේ මරණ සාධකයක්වත් නැහැ නේද? අපේ මිනිස්සුන්ට තියෙනවද මරණ සාධකයක්? මේ මරණ සාධකයක් විතරයි මේකෙන් ඊට වැඩිය මොකුත් කරන්න බෑ.
මේක මේ අධිකරණමය යාන්ත්‍රණයක් නෙමෙයි. මේ කාර්යාලයේ මේ කාටවත් දඬුවම් කරන්නත් බෑ, නඩුහන්නත් බෑ. මේකෙන් කරන්න පුළුවන් කාරණා හතරක් තියෙනවා. අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීම සහ ඔවුන් පිළිබඳ ලේඛනගත කිරීම, පුද්ගලයන් අතුරුදහන් වීම පිළිබඳ පසුබිම සොයා බැලීම හා ඔවුන් සිදු වූ දේ පිළිබඳ වාර්තා කිරීම, අතුරුදහන් කිරීම අවම කර ගැනීම සඳහා බලධාරීන් වෙත යෝජනා ලබා දීම, අතුරුදහන් වීමට ලක් වී ඇති අයගේ පවුල්වලට සහන ලබා දීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීම. එයට පුළුවන් යෝජනා කරන්න. එයට සහන දෙන්න බෑ. මේ 52 පිළිපදවුම් සඳහා කාර්යාලය විදේශිකයෙක් කිව්වේ බලාත්කාරයෙන් අතුරුදහන් වී පනත. ඉතින් ඒ එදා ඉදිරියට කියලා කියනවා. ඒ ඉදිරියට කරනවා නම් සුදේව මම කිව්වා දැන් මේ OIS මේ OIS report එකේ තමයි කියන්නේ බලහත්කාරයෙන් අතුරුදන් වීම පනතත් සම්මත කරගත යුතුයි කියලා මේකේ තියෙන්නේ. ඒකට ඉදිරියට කරනවා නම් දැන් මේ යහපාලනයක් තියෙනවා නම් දැන් සුදු වෑනුත් නැත්තම් දැන් පාතාලයක් නැත්තම් පොලිසියත් හොඳ නම් ඉතින් මොකටද මේ හදිසි කඩුමුඩියේ මේක කරන්නේ? ඒ කරන්නේ මේක තියෙන නිසා. වෙන මොකක්වත් දෙන්නේ නැත්තම් ඉදිරියට අතුරුදන් වෙනවක නවත්තන්න මෙච්චර කඩිමුඩියේ දෙපාරක් ගන්න මේ ජනතාවගේ විරුද්ධේ මත සංගරත්නයේ විරුද්ධේ මත නවත්තන්න ඒක නෑ. හැබැයි ඒ ක්‍රියාත්මක වන්නේ ඉදිරියට නම් ඔබ කියපු කාරණෙත් එක්ක ගැලපෙන්නේ නෑ. ක්‍රියාත්මක වෙන්නේ ඉදිරියට නම් ඇයි මේ කඩිමුඩියේ ගන්නේ කියලා තමයි මම අහන්නේ. ඉදිරියට ක්‍රියාත්මක වෙනවා නම් මේ දැන් යහපාලනයක් තියෙනවා නම් සුදු වෑන් නැත්තම් පාතාලය නැත්තම් පොලිසිය හොඳට ක්‍රියාත්මක කරනවා නම් ඒගොල්ලෝ කියන විදිහට ඇයි කඩිමුඩියේ ගෙන්නේ? ඉදිරියට ක්‍රියාත්මක වෙනවා කියන එක මේ දයාසිරි ජයසේකර වැනි ඇමතිවරු මම හිතන්නේ මේ ගැන දන්නේ නැහැ. මේගොල්ලෝ ගැඹුරින් අධ්‍යයනය කළේ නැහැ. මේකේ ඔබතුමා දන්නවා මම මේ ව්‍යවස්ථාව ගේන්න මට බැරි වුණා. අපේ ව්‍යවස්ථාවේ 13 එකේ තියෙනවා යම්කිසි අපරාධයක් සිදු කරන විට එය එක්සත් ජාතීන්ගේ සම්මුතියේ අපරාධයක් බවට සඳහන් වෙලා තියෙනවා නම් ඒ ගැන ක්‍රියා කර යුතුයි කියලා. එතකොට මේ අතුරුදන් වීමේ පනත බලාත්කාරයෙන් අතුරුදන් වීමේ පනත සම්මත වුණේ 1992. එතකොට ඉදිරියට නෙමෙයි යම්කිසි කෙනෙක් ඇවිල්ලා පැමිණිල්ලක් කළොත් ඒ පැමිණිල්ලේ අඩංගු අපරාධය එක්සත් ජාතීන්ගේ සංගමයේ මේ අපරාධයක් වෙලා තිබ්බනම් ඒ කියන්නේ 1992 පස්සේ වෙලා තියෙනවා නම් එයාට විරුද්ධව ගන්න කියලා අපේ කතානායකවරයාගේ අත්සන බලපානවානේ මේ කාර්ය කතානායකවරයාගේ අත්සන තමයි ඕන එකට බලපාන්නේ. ඒ කියන්නේ ඕන එකට බලපාන්නේ ඒකේ අත්සන. නමුත් අපේ ව්‍යවස්ථාව ඒකේ ප්‍රතිපාදනයක් තියෙනවා එක්සත් ජාතීන්ගේ සංගමේ මේ අනුව ඒක අපරාධයක් නම් ඒක බලපත්වන කියලා අපේ ව්‍යවස්ථාවේ තියෙනවා. මේ දෙක එකට යන්නේ. එතකොට දැන් මේකේ මම ඔබතුමාට කිව්වේ එතකොට අතුරුදන් වී පනත කාර්යාලයෙන් ඒ කාර්යාල පනත සම්බන්ධයෙන් මංගල සමරට රාමත්‍ර කියපු කාර්යය තමයි. දැන් ඔබතුමා බරපතල කාරණා ගන්නවා. දැන් මම මේ එතුමා කිව්වේ ඇත්ත. නඩු දාන්න බෑ. දඬුවම් කරන්න බෑ. නමුත් සාක්ෂි එකතු කරනවා. සාක්ෂි එකතු වුණාට පස්සේ මේකේ තියෙනවා සරලෝක අධිකරණ බලයට යටත් නම් ඒ සාක්ෂි තියෙනවා නම් ඕනම රටක කියනවා මේ නිල වශයෙන් පත් කරපු කාර්යාලයකින් මෙයාට විරුද්ධව සාක්ෂි තියෙනවා. ඔබ කිව්ව තව කාරණාවක් එතුමා ප්‍රතික්ෂේප කරනවා. සහන දෙන්න බෑ, සහන දෙන්න යෝජනා කරන්න පුළුවන් කියලා එතුමා කියන්නේ. එතුමා කියන්නේ මේක මේ සහන දෙන එකයි වන්දි දෙන එකයි ධම්ම එක මේක ආවරණයක් පමණයි. ඉතින් සහනක් දෙයි වන්දිත් දෙයි. මේකේ තියෙනවා ස්මාරක හදන්න ඕනේ, ඒ වුංග මහාවීර දිනය මෙව ගන්න ඕනේ, ස්මාරක හදන්න ඕනේ, සෝන් කොත් ඉදිරි ගන්න ඔක්කොම දෙනවා. ඒවත් දෙයි. ප්‍රශ්නයක් නැහැ. නමුත් මේකේ මූලික පරමාර්ථය මේ දෙමළ ඩයස්පෝරාවට සුමන්දරන්ට සම්බන්ධන්ට සහ බටහිර රටවල් වලට අවශ්‍ය වෙන්නේ යුද කරපු අපේ නායකයෝ සහ යුද කරපු අපේ දේශපාලන නායකත්වය ජාත්‍යන්තර පුටුවට ගන්න. එතකොට මේකේ තියෙනවා රෝම ප්‍රඥප්තියටත් අස්සම් කළ යුතුයි. මේක තියෙනවා. ඒතකොට රෝම ප්‍රඥප්තියට අස්සම් කරනවා නම් මේක මංගල සමුවර කියනවා ඒ ප්‍රකාශය මාළඟ තියෙනවා පියවරින් පියවර අපි ඔක්කොම කරනවා කියලා. ඒතකොට රෝම ප්‍රඥප්තියට මං එන්නම් දැන් විදුලි පුටුවට. රෝම ප්‍රඥප්තියට අස්සම් කළොත් අපි එතකොට ජාත්‍යන්තර අධිකරණ බලයට අපි යටත් වෙනවා. ඒ අත්සම් කළොත් කියන තැනට. ඔව් අත්සම් කරන්න කියලා තියෙනවා මේකේ. OIS රෙකමෙන්ඩේෂන් තියෙනවා. ඒ රෙකමෙන්ඩේෂන් කරනවා කියලා අපි පිළි අරගෙන ඒක සමානුග්‍රාහකත්වයට දක්වලා තියෙනවා. ඒතර මංගල සමානුග්‍රාහකත්වයේ දැක්වූ පමණින්ම පිළිගැනීමයි කියන කාරණාව සම්මත කරගත්තේ. ඔව් සමානුග්‍රාහකයෙක් දක්වනවා කියන්නේ රංගල මේකේ තියෙන ඔක්කොම කරනවා කියන එකනේ. ඒකට ජෙනීවා යෝජනාවේ තියෙනවානේ මම ඔයත් කිව්වේ මේ ජෙනීවා යෝජනාවේ තියෙනවානේ මේ ඔක්කොම මෙයාගේ තියෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියන්නේ සමානුග්‍රාහකත්වයේ දක්වලා එක පියවරෙන් පියවර එක නිදහස් කරගෙන යනකොට ওই කාරණා වෙනස් වෙන්න ඉඩ තියෙනවා. පියවරෙන් පියවර කරනවායි කියලා මංගල සමාජය කියලා තියෙනවානේ. ඒ කියන්නේ වෙනස් වෙන්න බෑ කියලාද? වෙනස් වෙන්න බෑනේ දැන්. ඒක කියන්නේ වෙනස් වෙන්න බෑ කියලා. ඇයි වෙනස් වෙන කොහොමද? අපි පිළි අරන් අපි මේකට සමානුග්‍රාහකත්වයේ දක්වලා අපි මේක කරනවායි කියලා පිළි අරගෙන දැන් එකින් එක කරගෙන යනවානේ දැන්.
එකින්ග කරගෙන යනවානේ ඔබ ප්‍රඥාප්තියට අත්සන් තබනවා කියන කාරණාව කොතනකවත් සඳහන් කරලා තියෙනවනේ නෑ මං කියන්නේ උත්තර නෙවෙයි ඔව් සමානුග්‍රහකත්වයේ දැක්ක වූ පළියටම ඒක කරනවා කියන කාරණාව ආන්දේ සමානුග්‍රහකත්වයේ දක්වන කියන්නේ කියන්නේ දැන් ඔයාලට මම කියනවා ඔයාලට විරුද්ධව මම චෝදනාවක් ගේනවා ඉතින් ඔයා චෝදනා පත්‍රයක් ගෙනවා ඔය ඒකට එකඟ වෙනවා ඉතින් තවත් මොකක්ද තියෙන්නේ එකඟ වෙලා ඒක තියෙනේවල් කරන්න ඔබතුමා පිළිගන්නවා ඒක තමයි පිළි අරන් තියෙන්නේ එතකොට සමානුග්‍රහකත්වය දක්වපු නිසා වෙන කිසිම රටකට අපිට පක්ෂවවත් කතා කරන්න අවස්ථාවක් ලැබිලා නැහැ. එතකොට දැන් චෝදනා පත්‍රය බාරගෙන එක එක චෝදනා අයින් කරගන්න හැකියාවක් නැද්ද? නැහැ නේ. දැන් කොහොමද කියන්නේ? දැන් මේ 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 දැන් මම කියන්නේ ඔබතුමාට මේකයි. දැන් මේක රෝම ප්‍රඥප්තියටත් අත්සන් කරන්න කියලා තියෙනවා. හරි. එතකොට දැන් ඒක අපිටම අත්සන් කළේ නැහැයි කියලා. රෝම ප්‍රඥප්තිය අත්සන් කළේ නැත්තම් සුදේව සර්ව ලෝක අධිකරණ බලයට මේක මම කියන්නේ මේ වගේ වැදගත් නාලිකාවක සමස්ත ජනතාව ඉස්සරහ දහස් ගණක් මේක බලනවා ඇති ඕන එකේට මේක අභියෝග ලක් කරන්න වෙන්නේ මම වැදගත් පුද්ගලෙක් රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් මට එහෙම බොරුවක් කියන්න බෑ එතකොට සර්ව ලෝක අධිකරණ බලයට යටත් රටකට මේ අදාළ පුද්ගලයා ගියොත් එතකොට ඒ රට රෝම ප්‍රඥප්තියට අත්සන් කළා තියෙනවා නම් ඒ රටට පුළුවන් අත්අඩංගුවට අරගෙන ICC එකට දාන්න එතකොට ජාත්‍යන්තර යුදාධිකරණයට මේ චෝදනා ගියාම ඒගොල්ලෝ ඒක යොමු කරනවා ආරක්ෂක මණ්ඩලයට. ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලැබුණොත් එයාව ජාත්‍යන්තර අධිකරණයට ගෙනෙනවා. ඒකේ මේ වරදකර වුණොත් විදුලි පුටු වල මිලසොවික්ට මොකද වුනේ? මිලසොවික් අවුරුදු 10ක් 15ක් ඉඳලා අන්තිම හිරේම මැරලා ගියා. ආරක්ෂක මණ්ඩලය තුල හැසිරීම ඔබ දන්නවා. ආරක්ෂක මණ්ඩලය තුල හැසිරීම තුල චීනය, රුසියාව ඒ අයට නිෂේධ බලය තිබෙනවා. කවුද නිෂේධ බලය? අපි සමානුග්‍රහකව දක්වලා තියෙනවා නේද? ඒකයි මං කිව්වේ. මොන රටක්ද අපිට උදව් කරන්නේ සුදේව ජාතිය පාවා දීලා තියෙනවා කියලා මම කියන්නේ ඒකයි රට රණවිරුවා අපේ අභිමානීය පාවා දීලා තියෙන එකයි නැත්නම් චීනය රුසියාව දෙකම අපි සමග හිටියා අපි සමානුග්‍රහක දක්වනවා නේද උදව් කරන්නේ නැහැ කියන්නේ මොකද උදව් කරන්නේ අපේ රට පිළි අරගෙන අපේ රටම දාලා මේ කාර්යාලයක් අපේ රටම මේ සාක්ෂි ගොනු කරලා අපේ රට මේක කළා නම් මොන චීනේ කොහොමද මේ නිෂේධ බලය කරන්නේ පළමු වතාවේ පරාජයටපත් වුණා කියලා ඔබතුමා පිළිගන්නවනේ කොයිද මේ පනත ආපු මුල්ම වතාවේ සමලුවේදී පරාජයටපත් වුණා නම් අපි අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ලැබුණ නැහැනේ පළවෙනි එක අපි දින්නනේ ඔව් නෑ ඊට පස්සේ අපිට අවශ්‍ය අවස්ථාවේ අපි අවස්ථා දෙකකදී පරාජයටපත් වුණා ඔව් ඒ යෝජනාවනේ ඒ යෝජනාව පරාජයටපත් වුණා නමුත් බොහෝ රටවල අපි සමග හිටියා පරාජයටපත් වුණා නම් අපි දිගින් දිගටම වෙන්න තිබුණ දේවල් මොනවද කියලා මම දන්නවා බාහන්න 2014 යෝජනාව ධම්මික 2014 යෝජනාව තමයි මේ මේ OISL වාතාවක් නිකුත් කරන්න කියලා සෙයිදු සෙන්ඩි කිව්වා. ඒකෙදි රටවල් 23ක් ඒකට පක්ෂව ඡන්දෙ දුන්නා. රටවල් 12ක් අපිට පක්ෂව ඡන්දෙ දුන්නා. රටවල් 12ක් ඇබ්ස්ටේන් වුණා. ඒ කියන්නේ හරියනම් රටවල් 24ක් මේකට පක්ෂව ඡන්දෙ දුන්නේ නැහැ. රටවල් ඒ කියන්නේ රටවල් 24ක් මේකට පක්ෂව ඡන්දෙ දුන්නේ නැහැ. ඒ කියන්නේ අපේ රටවල් 24ක් අපිත් එක්ක හිටියා. 2015 දී මොකද වුනේ? 2015 අපි සමෝ අනුග්‍රහකයෙක් දක්වපු නිසා ඒ රටවල වලට කිසි දෙයක් කරන්න බැරි වුණා. චීනය, රුසියාව, ඉන්දියාව, පකිස්තානය ඇතුළුව. ඉතින් ඉන්දේ ඒ රටවල් පුදුම වෙනවා. කරන්න බැරි වුණා කියන්නේ බලපෑමක් එල්ල වුණා කියන එකද නැත්නම් මානවීයකම් සමග කොහොමද අපි සමානුග්‍රහක දැක්ව නිසා කරන්න බැරි වුණා. අන්තිමේ ඒ රටවල් මේ මේ වෝට් එකක් ගන්න කිව්වම ඡන්දයක් ගන්න කිව්වම ඒ රටවල් කොහොමද ඡන්ද ගන්න බෑ. මොකද ඡන්ද ගත්තොත් අපිට අපේ මේ අදහස් ප්‍රකාශ කරන්න වෙනවා. ඉතින් ඡන්දයක් නැතුව ඉතින් මේක ජාත්‍යන්තර දිනීමක් නෙමෙයි. ජාත්‍යන්තර ඉදිරියේ නිඳිත ලෙස ඇදවැටීමක් තමයි මෙතන වෙලා තියෙන්නේ. ඉතින් මේ සම්පූර්ණයෙන්ම කියන්නේ නැත්ද? හොඳයි අපිට තවත් විරාමයක් තවස්තාව දෙන්න. සීමාවෙන් එහා දේශපාලනය. ප්‍රිය ඇඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සමග ක්‍රියාත්මක කරන සලකුණ දේශපාලන සංවාදය අපේ තවත් සාකච්ඡා වටයකට ප්‍රවිෂ්ඨ වෙන්නේ 19 සංශෝධනයේ පාර්ලිමේන්තුවට එනකොට ඔබ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. මන්ත්‍රීවරයෙක් හැටියට. ඔබ තමයි ඒට විරුද්ධ වෙන එකම පුද්ගලයා. ඇයි එදා ඒකට විරුද්ධ වුනේ? සුදේව දැන් 19 සංශෝධනයෙන් අද වෙලා තියෙන දේ මොකද්ද? දෙබන්න අද රට මොනතරම් අගාධයට ගිනිච්චත් මේ වර්තමාන ආණ්ඩුව ජනාධිපතිතුමාට ඕන වුණත් විසිරුවන්න බෑ. අවුරුදු 4 මාසක් යනකම්. අගමැතිව මොන වරද්ද කළත් එයාට අගමැතිව විරුද්ධවන්න බෑ. එතකොට ජාතික ආණ්ඩුවක් කියලා එකක් අටවගෙන ඒ දැන් සෝභිතාම්දුරු හිටියනම් දැන් තමයි හිතේ අමාරුවට අපවත් වෙන්නේ. දැන් මේකේ තියෙනවා කැබිනට් ඇමතිවරු 30යි අනිත් ඇමතිවරු 40යි කියලා. මොකද අද වෙනකොට 100ක් මේ ආසන්න වෙලා තියෙනවා. ඒ කියන්නේ මේව තමයි
කළේ. ඒ වගේම තමයි මේක පෞලකට එරෙහිව කරපු එකක්. ඒක නිසා නෙමෙයි මම ඇත්ත වශයෙන්ම මේකට විරුද්ධනේ. මම මොකද විරුද්ධුනේ කියලා මම පස්සේ කියන්නම්. නන්නම් බාන ඒක ඉතාලම හැබැයි ඔබේ ප්‍රකාශ තුල ගම්ම වෙන ඔබ මහින්දවාදියෙක් කියලා. නෙමෙයි මම මහින්දවාදියෙක් කියලා කියන එක ඇත්ත වශයෙන්ම සුදේව මම ආඩම්බරයෙන් කියන්නේ මහින්ද තමයි මේ යුද්ධය අවසන් කළේ. ඒතර මහින්ද තමයි යුද්ධය අවසන් කළා මේ රට සංවර්ධනය කළේ. ඉතින් මම මහින්දවාදියෙක් වෙන්න ඔය කරුණු දෙක නිසා පමණයි. එහෙම නැත්නම් මම පාර්ලිමේන්තුවට අම්පාර දිස්ත්‍රික්කෙන් පළවෙනි ආවට පස්සේ එතුමා මට කෙලින්ම කැබිනට් ඇමතිවරයෙක් දෙන්න ඕනේ. මං මහින්දවාදියෙක් නම් එහෙම දුන්නේ නැහැනේ. අන්තිම වසර එකමාරනේ මට නියෝජ්‍ය ඇමතිකමක් දුන්නේ. මම ඒකෙන් පළවෙනි ආවට පස්සේ මම මහින්දවාදියෙක් වෙන්නේ අන්න ඒ කරුණු දෙක මත. මොකද එතුමා නැත්තම් කවදාකවත් මේ යුද්ධය ජයග්‍රහණය කරන්න බෑ. එතුමා ඒක ඒ යුද්ධය ජයග්‍රහණය කළේ එතුමාගේ මේ දේශපාලන අනාගත ජීවිතය පරදුවට තියලා. ඒක තමයි මම කිව්වේ. ඒකයි මම මේක වටිනා. මොකද මම අවුරුදු 39ක් හමුදාව හිටපේ කෙනෙක් හැටියට මම විවිධ ජනාධිපතිවරුන් යටතේ වැඩ කළා තියෙනවා. විවිධ ආරක්ෂක ලේකම්වරුන් යටතේ වැඩ කරනවා. මේ සුසංයෝගය තමයි අපිට ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ සුසංයෝගය තමයි අපිට මේ ජයග්‍රහණය ගෙන දුන්නේ. ඒක නිසා තමයි මේ රටේ අද ත්‍රස්තවාදී නැත්. හැබැයි හිටපු හමුදාපතිවරයා බොහෝ තැන්වල සඳහන් කරන්නේ යුද්ධ දින්නේ මන් නිසා කියලා. ඒක සම්පූර්ණ වැරද්දක්. මොකද war is an extension of politics සුදේව. ඒ කියන්නේ යුද්ධයක් කියලා කියන්නේ දේශපාලනයේ දිගුවක්. දේශපාලනයක් යුද්ධයක් නැතුව දේශපාලනයක් තියෙන්න පුළුවන්. නමුත් දේශපාලනයක් නැතුව කවදාකවත් යුද්ධයක් තියෙන්න බෑ. දෙවන ලෝක මහා යුද්ධය දින්නේ වින්සන් චර්චිල්. පරදුනේ හිට්ලර්. කවදාවත් ඒකේ මේ ඇඩ්මිරල් නැත්නම් ඇඩ්මිරල් හූස්ගේ නැත්නම් ජෙනරල් පජට්ගේ නමක් කියන්නේ නැහැ. ඒ කියන්නේ දේශපාලඥයා තමයි යුද්ධයක් දිනන්නේ හෝ යුද්ධයක් පරදින්නේ. ඒ කියන්නේ දේශපාලන තීරණ මතය තීරණ මත. ඒකනේ මම කිව්වේ 1987 දේශපාලන තීරණය නිසා අපිට ත්‍රස්තවාදී නිමකරන්න බැරි වුණා. 2009 අපි මේ මහින්ද රාජපක්ෂ ඒ තීරණය ගත්තේ නැත්නම් අද ෆොන්සේකා කියන්නේ කවුද කියලාවත් කවුරුත් දන්නේ නැහැ. අද කවුද කියලාවත් දන්නේ නැහැ. අන්තික ෆොන්සේකා විතරක් නෙමෙයි යුද්ධ කළේ. ෆොන්සේකා අපේ නාවික හමුදාවේ නැවුටික විනාශ කළේ නැත්නම් ෆොන්සේකා තාම යුද්ධ කරනවා. ගුවන් හමුදාවෙන් ගිහිල්ලා හමුදාව යුද හමුදාව යන්න ඉස්සෙල්ලා ඒ එයාට ආගස්ට් එක මුර්ධු කළේ නැත්නම් තාමත් යුද්ධ කරනවා. එතකොට සිවිල් ආශ්‍ර බලකයන් ගිහිල්ලා ඉදිරි ආශ්‍ර කලාප සහ සම්පූර්ණ ප්‍රධාන සැපයුම් මාර්ග සම්පූර්ණයෙන්ම සාක්ෂාත් සුරක්ෂිත කරලා 42,000ක හමුදාවකින් සියලුම තරජන ගම්මාන ආරක්ෂකයන් නැත්නම් යුද හමුදාව තාම යුද්ධ කරනවා. හැබැයි මේක සරත් ෆොන්සේකා මහතාගේ අහපු ප්‍රකාශයේ ඔහු සඳහන් කරනවා මල් මාලා එනකොට ඒ පැත්ත ගන්නවා ගැරහුම් වෙනකොට මේ පැත්තර දෙනවා එතකොට ඔහු තමයි අනදුන්නේ කියන කාරණා සම්පූර්ණ වැරදි. එයා විතරක් යුද්ධ කළා දින්නයි කෙනෙක් අපි කවදාවත් පිළිගත්තේ නැහැ. සාමාන්‍යයෙන් යුද හමුදාවේ නැත්නම් හමුදාව කියන ඕනම කෙනෙක් ඒක එයාගේ කතාව පිළිගන්නේ නැහැ. එයා සම්පූර්ණ මේකේ ක්‍රෙඩිට් එක නැත්තම් කීර්තිය ලබා ගන්න බැලුවට හැබැයි හොඳ යුද හමුදා ප්‍රතිවරයෙක් කියන එක මම ඇත්ත වශයෙන්ම කියනවා. අපි 19 ට මොඳ 19 ඔබ 19 එතකොට ඔබ ඔය කියන කාරණා ඇයි ඔබත් එක්ක හිටපු අනිත් අය දැක්කේ නැත්තේ? ඔබ විතරක් විරුද්ධ වෙන එකම දේ සුදේව මේ අන්තිම දැන් මේක ඉතාම වංචා සහගත ලෙස අනුමත කරගත්ත එකක්. වංචා සහගත ලෙස. ඇයි වංචා සහගත අනුමත කරගත්තේ කියන්නේ මේ අන්තිම මොහොත වෙනකුනුත් මේක සංශෝධන ආවා. මේක අනුමත කරනකොට මම හිතන්නේ කිසිම මන්ත්‍රීවරයෙක් කිසිම ඇමතිවරයෙක් මේක ඇතුලේ තියෙන මොකක්ද කියලා. ඉතින් මේ වංචාසහගත අනුමත කිරීමට ඔබත් එක්ක ඉන්න දැන් ඔබේ දේශපාලන සගියෝ තමයි කියන්නේ. මේක එක ඔබතුමාලා ඒගොල්ලන් මෙතෙන්ට ගනලා අහන්න ඕන ප්‍රශ්නයක්. එතකොට ඇත්ත වශයෙන්ම මම හිතන්නේ ඒගොල්ලන්ට මම ඒගොල්ලන්ට සම්පූර්ණයෙන්ම ඒ මේ 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 මොනවද ඒ විදිහට දොස් කියන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ අනිත් මගේ අනිත් කට්ටිය මේකේ මේකේ තියෙන බරපතලකම් ගොඩක් දුරට අඩු කළා. බොහෝ වෙලාවට සංශෝධන ඉදිරිපත් කිරීම බොහෝ දුරට අඩු වුණා. නමුත් මම හමුදාව හිටපු කෙනෙක් හැටියට මම මේ තීරණය දෙඩිවම එල්බ සිටියා මේකට උදව් කරන්නෙම නැහැ කියලා. ඇයි? පළවෙනිම හේතුව තමයි සුදේව මේකේ දැන් ජනාධිපතිතුමාගේ බලයනේ කප්පාදු කරන්නේ. ජනාධිපතිතුමාගේ විධායක බලය තමයි මේකෙන් කප්පාදු කරන්නේ. කප්පාදු කරලා දීලා තියෙන්නේ කාටද? දැන් උදාහරණයක් හැටියට චන්ද්‍රිකා මැතිණිය මුලින්දම කියන්නේ we want to end සිංහල මොනොපොලි. කියන්නේ සිංහලයාගේ බලය නැති කරන්න තමයි එයාට අවශ්‍ය. ඒක නැති කරලා තියෙනවා මේ දානවල සංශෝධනය. මම ඇත්ත වශයෙන්ම මම මේකට විරුද්ධ වෙන්න හේතු වෙච්ච පළවෙනි එක ඒක. දෙවෙනි එක තමයි මේක පෞලක් අරබයා කරපු ව්‍යවස්ථා සංශෝධනයක්. මේකේ අවුරුදු 35ක් පස්සේ අඩු අයට බෑයි කියලා මේ 35ට වැඩි අයට පමණ පුළුවන් කියලා නාමල් රාජපක්ෂට එන්න තියෙන අවස්ථාව නැති කළා ඊළඟ 2020 දී. ද්විත්ව පුරවසකම තියන අයට බැහැ කියලා බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂට ඉන්න තියෙන තත්ත්වය නැති කළා.
දෙපාරකට වැඩිය බැහැ කියලා මහින්ද රාජපක්ෂට එන තින ස්ථානය නැති කළා. චමල් රාජපක්ෂ විතරයි මේකෙන් ඉඩක් ලැබුණේ නැවතවරක් ඕව නැත්තම් ඉල්ලන්නේ. ඉතින් ඒක නිසා මේ පෞලක් අර්බය කරපු ව්‍යවස්ථා සංශෝධනය මේක. ඉතින් මම ඇත්ත වශයෙන්ම විශේෂයෙන්ම මේකට මේ විරුද්ධුනේ මේ සුදේව මෙන්න මේ කාරණේ නිසා. දැන් බලන්න අද වෙනකොට ලංකාවේ සියලුම වැදගත් ස්ථානවල මේ තනතුරු වලට පත් කරන්නේ කවුද? ව්‍යවස්ථාධායක සභාව. පොලිස්පති, නීතිපති, අගවිනිසුකරු, ඒතර අභියාචනාධිකාරී, විනිශ්චයකාරී මේ සියල්ලම පත් කරන්නේ ව්‍යවස්ථාධායක සභාව. හරි. ඒතර ව්‍යවස්ථාධායක සභාවේ තනි පුද්ගලයේ තීරණ ගන්නවට වඩා පිරිසක් තීරණ ගැනීම තුළ යම් සාධනීය ලක්ෂණයක් ඒකට මම එන්නම්. හරි. එතකොට ව්‍යවස්ථාධායක සභාවේ කවුද ඉන්නේ? විපක්ෂ නායක. අගමැති. ඒ දෙන්න පත් කරනවා 5 දිනක් 7යි. ජනාධිපතිතුමා පත් කරනවා එක්කෙනෙක් සහ සුළු ජාති මන්ත්‍රීවරුන් පත් කරනවා එක්කෙනෙක්. එහෙම තමයි 9 දෙනා. කතානායක ඉන්නවා එයාට මේ ඡන්ද බලයක් නැහැ. එතකොට සුදී හොඳට කල්පනා කරලා බලන්න. අගමැති සහ විපක්ෂ නායක පත් කරන්නේ 5 දිනක් පත් කරන්නේ පක්ෂ නායකින්ගෙන් අහලා. පක්ෂ නායකින්ගෙන් අහලා. එතකොට ජනාධිපතිතුමා එක්කෙනෙක් පත් කරනවා. ඉතිරි අය පත් කරන්නේ සුළු පක්ෂවල මන්ත්‍රීවරුන්ගෙන් අහලා. සුළු පක්ෂ කියන්නේ හැමදෙස්සෙම මේ 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 මුස්ලිම් නැත්තම් දෙමළ නැත්තම් ඒ වගේ පක්ෂ. එතකොට බහුතරයක් ඉන්නේ සිංහල. ඒතර බහුතරයක් ඉන්න සිංහල මන්ත්‍රීවරුන්ට ව්‍යවස්ථාධායක සභාවට එකෙක්වත් පත් කරන්න බෑ. අන්න චන්ද්‍රිකා මෙතනේ කියන වගේ සිංහලයාගේ බලය නැති කරපු එක. එතකොට පක්ෂ නායකින්ගෙන් අහලා තමයි 5 දිනක් පත් කරන්නේ. සුළු ජාතින්ගෙන් අහලා තමයි එකක් පත් කරන්නේ. ජනාධිපතිතුමා එකක් පත් කරන. එතකොට අපේ පාර්ලිමේන්තුවේ ඉන්න සිංහල බෞද්ධ මන්ත්‍රීවරුන්ට ව්‍යවස්ථාධායක සභාවට එකෙක්වත් පත් කරන්න බැහැ. අග්‍රාමාත්‍යවරයාගේ පත් කිරීම ඒ සිංහල කියලා ඔබ පිළිගන්නේ නැහැ. ඉතින් එයා සිංහල තමයි. එයා සිංහල. එතකොට විපක්ෂ නායක දෙමළ දැන් ඒ දෙන්න පත් කරනවා 5 දිනක්. නමුත් එයාව පත් කරන්නේ මේ 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 ජනාධිපතිතුමානේ. එතකොට දැන් ව්‍යවස්ථාධායක සභාවට අපි ආවොත් එතකොට දැන් පොලිස්පති පත් කරන්නේ, නීතිපති පත් කරන්නේ, අගමිෂකාර පත් කරන්නේ, කොමිෂන් වල පත් කරන්නේ මේ ව්‍යවස්ථාධායක සභාව. එතකොට ව්‍යවස්ථාධායක සභාවේ නමෙන් පහකට වඩා ඡන්ද තියෙන්නේ සම්බන්ධන්ටයි රණල් වික්‍රමසිංහටයි. එතකොට මේ දෙන්න තමයි එතකොට පත් කරන්නේ. එතකොට මේ දෙන්න පත් කරන එක ඔබතුමා කියනවාද සාධාරණයි කියලා ජනාධිපතිතුමා පත් කරනට වඩා ජනාධිපතිතුමා කියන්නේ මුළු රටේම ජනතාවගෙන් පත් වෙන එක්කෙනා. එතකොට රණල් වික්‍රමසිංහ කියන්නේ කොළඹ ජනතාවගෙන් පත් වෙන එක්කෙනා. සම්බන්ධන් කියන්නේ තිරුකුණාමල ජනතාවගෙන් පත් වෙන එක්කෙනා. එතකොට මුළු ජන සමස්ත ජනතාවගෙන්ම පත් වෙන ජනාධිපතිතුමාට බලයක් නැහැ. දැන් බලය තින්නේ තිරුකුණාමල ජනතාව නියෝජනය කරන සම්බන්ධන්ටයි, කොළඹ ජනතාව නියෝජනය කරන රණල්ටයි. ඒකද සෝභිතාම්තුන්ට ඕන උනේ? රටේම ජනතාවගේ ඡන්දෙන් නෙමෙයිද පාර්ලිමේන්තුවේ 225 එන්නේ? ඒ 225 225ට කිසිම තැනක් නැහැ නේ මේක. ඒකනේ මං කියන්නේ. මන්ත්‍රීවරු නැද්ද ව්‍යවස්ථාධායක සභාවේ? වර්තමාන ව්‍යවස්ථාධායක සභාවේ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරු කී දෙනෙක් ඉන්නවද? නෑ, මේ මන්ත්‍රීවරු හිටියට මං ඒකනේ මන්ත්‍රීවරු හිටියට 225 නියෝජනය වෙන්නේ නෑ මේකේ. මං කියන්නේ ඒකයි. 225ටම යන්න බෑ නේද? ඒක 225ට අඩු ගන්න එක්කෙනෙක්වත් නියෝජනය තියෙන්න ඕනේ. මේක සම්පූර්ණයෙන්ම දැන් ව්‍යවස්ථාධායක සභාවේ නමෙන් පහක් ඒකට එකඟ වුණොත් ඒ තීරණය ගන්නවා. එතකොට නමෙන් පහක්නේ නමෙන් හතක්ම තියෙන අර දෙන්න අතේ. ඉතින් ඒ දෙන්න පත් කරනවා නම් මන්ත්‍රීවරයෙක් හරි කවුරු හරි ඒ දෙන්න කියන දේවල් කරන්නේ. ඒ දෙන්නනේ පත් කරන්නේ. ඉතින් ඒකයි මම කියන්නේ. එතකොට මේ ව්‍යවස්ථාධායක සභාව. එතකොට අද මොකද වෙලා තියෙන්නේ? අද ජනාධිපතිතුමාට බෑ පොලිස්පති පත් කරන්න. දැන් මේ ඉන්න පොලිස්පති හොඳ හරි නරක හරි ජනාධිපතිතුමාගේ මේ 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 තේරීමක් නෙමෙයි. මේක සම්බන්ධන්ගේ රණල් වික්‍රමසිංහ තේරුමක්. වර්තමාන පොලිස්පතිතුමා ඔහු හොඳද නැද්ද කියන්නේ මේ ප්‍රශ්නේ. මේක මොකද ජනාධිපතිතුමාට පත් කරන් තිබ්බේ වෙන එකනේ. ඉතින් එතකොට ජනාධිපතිතුමා තමයි මහජන ආරක්ෂාව පිළිබඳ ජනතාවට වග කියන්නේ. ඒතර මහජන ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන පොලිස්පති. මොකද ජනාධිපතිතුමාට පොලිස්පතිව පත් කරන්න බෑ. පත් කරන සම්බන්ධය සහ මේ රණල් වික්‍රමසිංහ ගන්න ඒක තමයි සුදේව මම අත්‍ය වශයෙන්ම 19 ඒ ඔබේ තර්කයේද සාමාන්‍ය සිදුවීමද? ඉතින් මේ සාමාන්‍ය සිදුවලා තියෙන මේ තර්කයේ අනුවනේ අපි ව්‍යවස්ථාවට ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඔබ විවිධ තැන්වල දැඩිව විවේචනය කරනවා. ඒ කණ්ඩායම් සමඟ ඔබ එකතුව කටයුතු කරනවා, විශේෂයෙන්ම එළිය සංවිධානය සමඟ, ඒ වගේම මේ සියලු කණ්ඩායම් සමඟ. ඇයි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට ඔබ විරුද්ධ? ඇත්ත වශයෙන්ම මේ සුදේව මම මේකට පොඩ්ඩක් බැහැරව මේ ගිහිල්ලා මේ මාතෘකාවට එන්නම්. මම ඔබතුමාට කිව්වා 29,000ක් මැරුණා කියලා. 17,000ක් ආබාධ වුණා. බෙල්ලෙන් පල්හැ පණ නැති සිය ගානක් ඉන්නවා රණවිරු රෝහලේ.
ඉඳුරාගාරි ධම්මරතන හාමුදුරුව මට කිව්ව කතාවක් කියලා මම මේකට එන්නම් ඉතාම කෙටි කාලෙක. උන්වහන්සේ කියනවා මට මේ පසුගිය වෙසක් මාසේ මාස දෙකක් ඉස්සෙල්ලා උන්වහන්සේ ගියාලු රෝහලට ගිහිල්ලා බෙල්ලෙන් පල්ලෙය පරණ නැති අපේ සොල්දාදුවෙක් ළඟට ගිහිල්ලා අත අල්ලලා පිරිත් කියලා තියෙනවා. එයා බෙල්ලෙන් පල්ලෙය අවුරුදු 25ක් පරණ නැහැ. ඒ කියන්නේ යුද්ධය ආරම්භ කාලේ තමයි වෙඩි වැදලා බෙල්ලෙන් පල්ලෙය පනලා තියෙනවා. අවුරුදු 25ක් පරණ නැති මේ තරුණයා මේ සෙබලාගේ අත අල්ලලා ඒ ස්වාමීන් වහන්සේ පිරිත් කියලා එයාගේ මූණ දිහා බැලලා උන්වහන්සේගෙත් කඳුළු පුරවගෙන කිව්වලු, පුතා ඔබතුමා බැලුවම ඔබ දිහා බැලුවම මට හරි දුකයි කියලා කිව්වලු. සුදේ එතකොට මේ සෙබලා මේ අවුරුදු 25ක් තිස්සේ බෙල්ලෙන් පරණ නැති ඉන්න සෙබලා මොනවද කියන්නේ? ස්වාමීන් වහන්ස මට දුක නැත්තම් ඇයි ඔබතුමාට දුක, ඔබ වහන්සේට දුක කියලා අහලා හිනා වෙලා කියනවලු, ස්වාමීන් වහන්ස මට තියෙන දුක් දෙකයි. මට තියෙන දුක් දෙකයි. එකක් තමයි ප්‍රභාකරන් මරණකොට මට ඒ යුද පිටියේ ඉන්න බැරි වුණා. ඒක තමයි මට තියෙන පළවෙනි දුක. දෙවෙනි දුක තමයි මම වගේ 14,000ක් මෙමෙ ඉන්නවා, මගේ සගේ 29,000ක් මැරුණා, අපි මේව ඔක්කොම කලේ රට ඒකීය කරන්න, මේ ඒකීය රට ව්‍යවස්ථාවකින් තැටි එක තාලා දෙනවා නම් උන්ට මොනව හරි කරන්න බැරි එක තමයි මට තියෙන දෙවෙනි දුක කියලා කිව්වලු. අන්න ඒක තමයි සුදේව අපිට තියෙන්නේ මේ ව්‍යවස්ථාවෙන් කරන්නේ. අපි විසින් අපි මම අවුරුදු 39ක් හමුදාව හිටියා. එතකොට 29,000ක් මැරුණා, 14,000ක් ආබාධිත වුණා. මෙච්චර කැප වෙලා අපි ඒකීය රටක් හැටියට බලාගත මේ රට මේ ව්‍යවස්ථාවෙන් සම්පූර්ණයෙන්ම තැටියකින් ප්‍රභාකරන්ට යුද්ධෙන් කරන්න බැරි වෙච්ච දේ මේ ව්‍යවස්ථාවෙන් දෙන එකට තමයි අපි විරුද්ධ වෙන්නේ. මට මොහොතක් දෙන්න, මට මොහොතක් දෙන්න. ජයම්පති වික්‍රමරත්න මහතා මෙහි ප්‍රධාන කාර්යයක් විසඳුණු පුද්ගලයා. ඔහු සඳහන් කරන කාරණයකට අපි යමු. ඔක්තෝබර් 30-31 සහ නොවැම්බර් 1 වෙනිදා නාණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ දින 3ක් රැස් වෙනවා. ඉන්පසු තමයි නියම කෙටුම්පත්කරණයට යන්නේ. රට බෙදීමට විරුද්ධව ඉතාමත්ම පැහැදිලි වර්තමාන ව්‍යවස්ථාවේ පවා නොමැති ආරක්ෂක විධිවිධාන මෙම යෝජනාවලියට ඇතුළත් කර තිබෙනවා. පරමාධිපත්‍යය බෙදිය නොහැක. ශ්‍රී ලංකාව එක් නොබෙදූ හා බෙදිය නොහැකි රටක් වනු ඇත. ඒ වර්තමාන ව්‍යවස්ථාවේවත් මේ තරම් පැහැදිලිව දක්නට ලැබෙන්නේ නැහැ. බලය බෙදා හැරීම උපරිම මට්ටමෙන් සිදු කරනු ඇත. ශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශයෙන් කිසිම කොටසක් වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට හෝ එයට පක්ෂව කතා කිරීමට හෝ ශ්‍රී ලංකාවේ පළාතක් හෝ එයින් කොටසක් හෝ වෙන් කිරීමට හෝ කිසියම් පළාත් සභාවක් වෙනත් අධිකාරියක් කටයුතු නොකළ යුත්තේ ශ්‍රී ලංකාවේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේ එනින් සියලු ආගම් සහ විශ්වාසයන්ට ගෞරවයෙන් හා ආභිමානයෙන් සලකමින් හා වෙන්කොට සැලමකින් තොරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සියලුම පුද්ගලයන්ට සහතික කරමින් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම යුත්තේ. අපිට මොහොතක් දෙන්න, අපි විරාමයට යනවා. විරාමයට ගිහිල්ලා ඇවිල්ලා මෙතුමගේ ප්‍රකාශයට, එතුමා කරපු ප්‍රකාශයට මෙතුමාගේ ප්‍රතිචාරය අපි දකින්නට සූදානම් වෙන්නේ. අපි විරාමයට යමු. සංකුණ සීමාවෙන් එහා දේශපාලනය. අද සලකුණ දේශපාලන සංවාදය අවසාන සාකච්ඡා වටයයි මේ ක්‍රියාත්මක වෙන්නේ. අපි අවසාන සාකච්ඡා වටයට ගියේ ජයම්පති වික්‍රමරත්න මහතාගේ ප්‍රකාශයක් සමග. මෙතුමා ව්‍යවස්ථාපක සංස්කරණ ගැන කියද්දී එතුමා කියන්නේ වෙන මතයක්. අපි එතෙන්ට යන්න සූදානම්. ඔව් සුදාව, දැන් මේ අවස්ථාවේදී ජයම්පති මේ වගේ රට අවදානමක තත්ත්වයක රැක් වෙලා අපි මෙච්චර අමාරුවෙන් කැප වෙලා ඒකේ රටක් බවට පත් මේ රට මේ වගේ ව්‍යවස්ථාවකින් බැඳ හරනකොට ජයම්පති වික්‍රමරත්න වගේ අය හුරතල් කරගෙන ඉන්න වෙලාවක් නැහැ. ඒක දේශද්‍රෝහිකමක්. එතුමා එයා ඇවිල්ලා චන්ද්‍රිකා මෙතනේ කාලේ මේ පැකේජයේ නිර්මාතෘවරයා. ඔහුවල ෆෙඩරල් වාදය කියලා ඕනම මිනිහෙක් දන්නවා. ඉතිකින්ද එයා තමයි, එයාට තමයි දීලා තියෙන්නේ. එයා සහ සුමන්දිරන් තමයි මේකේ සමසභාපතිවරු. මේ මෙහෙයුම් කමිටු වල තියෙන වාර්තා සකසන්න. නමුත් හරි, එතුමගේ අතීතය ගැන කතාව අපි වෙනම් පැත්ත ගිද්දී. නමුත් එතුමා දැන් කරපු ප්‍රකාශය, එතුමා කියනවා වර්තමාන ව්‍යවස්ථාවෙත් නැති තරමට රට බෙදීමට විරුද්ධ වගන්ති අලුත් ව්‍යවස්ථා කිටුම්පතර ඇතුළත්. එනම් අපි මේක එතුමාගෙන් අහන්න ඕනේ, ජයම්පති වික්‍රමසිංහ අහන්න ඕනේ. එක ප්‍රශ්නයක් තමයි මේ ව්‍යවස්ථාව මේක තියෙනවා, මේ මේ මෙහෙයුම් කමිටු වාර්තාවේ තියෙනවා, අතුරු වාර්තාව තියෙනවා, සිංහලෙන් තියෙන වාර්තාව තියෙන්නේ ඒකීය රටක් කියලා තියෙනවානේ. ඒකට තියෙනවා ඔරුමිත්ත නාඩු කියලා මේ දෙමළෙන් දාලා. එතකොට දෙමළ ව්‍යවස්ථාවේ මෙතෙක් කල් තිබ්බේ ඔට්‍රියච්චි කියලා නම. ඒක ඔට්‍රියච්චි කියන නමේ ඇත්ත වශයෙන්ම තියෙන ඇත්ත දෙමළ තේරුම ඒකීය කියන එක. ඔරුමිත්ත නාඩු කියලා කියන්නේ එක්සත් කියන එක. ඒ වගේම තමයි ඉංග්‍රීසියෙන් තිබ්බ දැන් තියෙන ව්‍යවස්ථාව තියෙන යුනිටරි. යුනිටරි කියන්නේ ඒකීය.
යුනයිටඩ් කියන්නේ එක්සත්. එතන යුනිටඩ් කියන නම සම්පූර්ණයෙන්ම කපලා. සම්පූර්ණයෙන් කපලා ඒකෙත් සිංහල ඒකිය සහ ඔරිමිත් නාඩු කියලා තියෙනවා. ඒකට යා උත්තර දෙන්න ඕනේ ඇයි එහෙම කළේ කියලා. මොකද්ද තියෙන ඒකට අවශ්‍යතාවය? ඒ කියන්නේ මේ යම්කිසි මාර්ගයක් පිවිස ගන්නවා කවදා හරි දවසක මේක ෆෙඩරල් කරන්න මේ තොලින්. ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා පහුගිය දවසක සඳහන් කිරීමක් කළා ඒකීයද සංධියද කියන වචන අල්ලගෙන කටයුතු කිරීම නෙවෙයි මෙතන වෙන්න ඕනි කියන වගේ කාරණා. ඔව් අනිවාර්යයෙන්ම. ඉතින් ජනතා විමුක්ති පෙරමුණ අද වැඩ කරන කොහොමද කියලා ඔබලම දන්නවනේ. ඊයේ පෙරේද කොහොමද වැඩ කළේ කියලා. නෑ ඒ වැඩ කරා කියන කාරණාවට නෙමෙයි මේ මේ අර්ථය නැත්නම් මේ මේ ප්‍රකාශය පිළිබඳව අපි ප්‍රකාශය ප්‍රකාශයත් ඒ වැඩ කිරීමට සම්පූර්ණයෙන්ම සම්බන්ධයි. ඒ වගේ ඉතින් රට පාවා දෙන එකට අද ජනතා විමුක්ති පෙරමුණත් සම්පූර්ණයෙන්ම ඍජුව සම්බන්ධ වෙලා තියෙනවා. ව්‍යවස්ථාව සම්මත වෙන්න ඉටුවේ යුතු ක්‍රියාමාර්ග පිළිවෙලින් ඔබතුමාට කියන්න පුළුවන්ද? ඔව් ඒක තමයි. දැන් මම කියන්න ඔබතුමා කිව්වා වගේ පාර්ලිමේන්තුවේ කොහොමද සම්මත වෙන්න ඕනේ? ආ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාව අනුමත වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ඔබතුමා දැන් මේ ව්‍යවස්ථාව අනුමත වෙන්න නම් මොකද අඩු ගානේ 3/2ක් අනිවාර්යයෙන්ම ඡන්ද තියෙන්න ඕනේ. ඊට පස්සේ ඒකේ ඒකීය භාවයට වෙනස් ඒකීය භාවයට සජනයක් වෙන බව ශේෂ්ඨාධිකරණයෙන් හරි ඔප්පු වුණා. ඊට පස්සේ ජනපති විධානකට යන්න ඕනේ. නමුත් මෙතන තියෙන භයානකම දේ සුදේව ජනමත විචාරණකට යන්නේ නැතුව මේ රට බෙදෙනවා. කොහොමද මේ රට බෙදෙන්නේ කියන එක මම ඔබතුමාට කියන්නම්. ඒක තමයි අපිට තියෙන ඇත්ත වශයෙන්ම තියෙන මේ කනගාටු විචාරණය නොගොස් පුළුවන්ද සම්මත කරගන්න? අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක නොගොස් 3/2 පමණක් මේ රට ෆෙඩරල් කරන්න පුළුවන් විදිය මම දැන් ඔබතුමාට කියනවා. අපි කැමතිද? එතකොට දැන් මේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්නට අනුකමිටු 6ක් පත් කළා. ඒකෙන් ප්‍රධානම අනුකමිටුව තමයි මධ්‍ය පර්යන්ත අනුකමිටුව. ඒ කියන්නේ ඒකෙන් තමයි රට ෆෙඩරල් වෙනවද නැද්ද කියන එක ගැන සම්පූර්ණයෙන්ම තීරණය කරන්නේ මධ්‍යම රජයයි පළාත් රජය අතර තියෙන සම්බන්ධය තියෙන මධ්‍ය පර්යන්ත අනුකමිටුව තමයි මේකේ ප්‍රධානම අනුකමිටුව. ඒකේ සභාපතිවරයා හැටියට පත් කළේ කවුද? මේ රජය. ඒකේ සභාපතිවරයා හැටියට පත් කළේ ප්‍රොට් සංවිධානයේ සමාජික හිටපු සමාජික ත්‍රස්වාදී සංවිධානයේ දේශපාලන ආස්තිය වන TNA එකේ දෙවිලි සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථ. ඒකෙන්ම තේරෙනවා රටේ ඒකීය භාවය ගැන මොනතරම් ඇල්මක් බැල්මක් තියෙනවද කියලා මේ රජය. ඒතර ඔහු ඔහුගේ නිර්දේශ පටන් ගන්නේ කොහොමද? ලංකාවේ ඒකීය භාවය රටේ පළාත් සභාවල කාර්යක්ෂමතාවයට තියෙන ලොකුම බාධාවක්. The united stage of the country is an impediment for the smooth functioning of the provincial council කියන එක මෙයා පටන් ගන්න. ඊට පස්සේ මෙයා දෙනවා නිර්දේශ දෙකක්. පළවෙනි එක මම ඔබට කියන්නම්. උදාහරණයකට අද විග්නේෂන් අපි ගමු උතුර පමණක්. මොකද අපිට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ විශේෂයෙන් උතුරනේ. ද උතුරනේ මේ වෙන් වෙන්න හදන්නේ. අපි ඒකනේ කියන්නේ. උතුරේ විග්නේෂන් කියන ඇමතිවරයා දැම්ම කියනවා සිංහලයාට උතුරේ පදිංචි වෙන්න ඉඩක් නැහැ කියලා. ඉතින් පැහැදිලිව කියනවා. අයිතියක් නැහැ කියලා. නමුත් විග්නේෂන් කියන්නේ කවුද? කොළඹ රෝයල් කොලෙජ් එකේ ඉගෙනගෙන සිංහලෝත් සමග නීති විද්‍යාලයට ගිහිල්ලා සිංහලෝත් සමග නීති ඉගෙනගෙන මැජිස්ට්‍රේට් කෙනෙක් වෙලා හයිකෝර්ට් ජජ් කෙනෙක් වෙලා අභියාචනාධිකරණයේ මේ විනිසුරුකරුවෙක් වෙලා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුකරුවෙක් වෙලා අවුරුදු 65ක් සිංහලෝත් සමග ජීවත් වෙලා උතුරට කියලා කියනවා සිංහලයාට ජීවත් වෙන්න අයිතියක් නැහැ කියලා. මං කියන්නේ ඒ වගේ මිනිස්සෙක්ට මේ වගේ බලයක් ලැබුණොත් කොහොම වෙයිද කියලා කියන එක. ඔහු කියනවා කිසිම දෙමළ තරුණ තරුණියකට සිංහලයෝ විවාහ වෙන්න බෑ කියලා. ඔහුගේ පුතු දෙන්නම බැඳලා ඉන්නේ සිංහල කාන්තාව. එතකොට මෙයා දැන් හෙට නීතියක් ගෙනාවත් සුදේව හමුදා කඳවුර ඉවත් කළ යුතුයි, බුදු පිළිම ඉවත් කළ යුතුයි කියලා නීතියක් ගෙනාවොත් එහෙම ගේන්න පුළුවන්. එයාට බලයක් තිබුණා. මොකද දැන්ටමත් එයා කිලිනොච්චියේ මේ පෙළපාලි යනවා බුදු පිළිම ඉවත් කළ යුතුයි කියලා. එයා ඒක ප්‍රායෝගිකව කරනවා. එහෙම ගෙනාවොත් ආණ්ඩුකාරවරයාට පුළුවන් දැන් තියෙන තත්ත්වය හැටියට ඒක නවත්තන්න. මොකද ආණ්ඩුකාරවරයා ජනාධිපතිතුමාගේ විධායක බලය නියෝජනය කරමින් පළාත් ප්‍රධානමිතට උඩින් ඉන්නවා. එතන ධර්මලිංගම් සිද්ධාර්ථන්ගේ පළවෙනි නිර්දේශය තමයි ආණ්ඩුකාරවරයාගේ බලය රහිත කොට ඔහු නාමික තනතුරක් බවට පත් කළ යුතුයි. එතකොට මොකද වෙන්නේ? එතකොට විග්නේෂන්ට අවශ්‍ය විදියට කටයුතු කරන්න පුළුවන්. ඒක තමයි නම්බර 1. දෙවෙනි එක තමයි මම මේ දෙකයි කියන්නේ ඔයාලට. දෙවෙනි එක තමයි සමගාමි ලයිස්තුව. කොන්කරන් ලිස්ට්. අපි දන්නවා 13 වෙනි සංශෝධනය මේ සුදේව අපිට පැටෙව්වේ බලෙන් ඇඳිර නීතිය දාලා ඉන්දියාවේ ඕනකමට ඇඳිර නීතිය දාලා මිනිස්සු මරලා හෙලිකොප්ටර් වලින් මේ මන්ත්‍රීවරු ගෙනලා හිල්ටන් එකට දාලා ඊට පස්සේ පාර්ලිමේන්තුවෙන් ගෙනලා බලෙන් තමයි අපිට මේක පැටෙව්වේ. ඒතර බලෙන් පැටෙව්වත් අපේ ඒක රට ෆෙඩරල් වුණත් ඒකීය භාවය ආරක්ෂා කරන්න යම්කිසි ප්‍රතිපාදන තිබ්බා. එකක් තමයි ආණ්ඩුකාරවරයා ප්‍රධානමති හීලින් සිටීම. අනිත් එක තමයි සමගාමි ලයිස්තුව. විෂයන් සම්බන්ධයෙන් නීති හදන්න පළාත් සභාවට යම්කිසි විෂයන් තියෙනවා.
මධ්‍යම සභාවට යම් කිසි විෂයක් තියෙනවා දෙගොල්ලන්ගෙම කැමැත්තෙන් අනුවද කියන සමගාමි ලැයිස්තු තියෙනවා. උදාහරණයක් හැටියට හෙට නැගෙනහිර පළාතේ ප්‍රධාන ඇමති කිව්වොත් එහෙම දැන් ශරියා නීතිය අනුව සමහර මුස්ලිම් අයම කියනවා දැන් අරාබියාවේ ලිබියාවේ ඒව කරනවා අවුරුදු 12න් පල්ලෙයා ගෑන් ළමයිව බඳින්න ඕනි කියලා නීතියක් ගෙනාවොත් අපිට ඒක නවත්තන්න පුළුවන්. මොකද විවාසය උප්පෙන්න තියෙන්නේ සමගාමි ලැයිස්තුවේ. එතන මධ්‍යම රජයට නවත්තන්න පුළුවන්. හෙට කිව්වොත් එහෙම නැගිනේර දීගවාපි ළඟ තියෙන පරිවාර චෛත්‍යයක් ඩෝසර් කරලා ඒකේ තට්ටු නිවාස හදන්න ඕනි කියලා ගෙනාවොත් නීතියක් අපිට නවත්තන්න පුළුවන්. මොකද නටබුන් සහ ඓතිහාසික ඓතිහාසික තැන් තියෙන්නේ සමගාමි ලැයිස්තුවේ. කුමන අබේමූවේ අක්කර 500ක් මේ සුද්ධ කරලා ඒ කර්මාන්ත ශාලාවක් හදන්න කියලා නීතියක් ගෙනාවොත් අපිට නවත්තන්න පුළුවන්. මොකද පරිසරයේ තියෙන්නේ සමගාමි ලැයිස්තුවේ. හිත කිව්වොත් විග්නේශ්වරන් මට මේ විද්‍ය නිදේශයේ විශ්වවිද්‍යාලයක් හදන්න ඕන කියලා අපිට ඒක නවත්තන්න පුළුවන්. මොකද උසස් අධ්‍යාපනයේ තියෙන්නේ සමගාමි ලැයිස්තුවේ. ඒකවාපිය වටේ සුද්ධ කරද්දී එහෙම කරගන්න බැරි වුණා ඒ කාලේනේ. ඒක තමයි. ඒ මොකද ජනාධිපතිතුමා විධායක බලය ආණ්ඩුකාරහරය පාවිච්චි කරපු නිසා. දැන් මෙතෙන්දි එහෙම කරන්න බෑ. මේක සුද්ධ කරන එක නවත්තන්න බැරි වුණා කියලා. ඔව් සුද්ධ කරන එක නවත්තන්න බැරි වුණා. ඒක මුස්ලිම් අයගේ නමුත් ගොඩක් අය නවත්. දැන් මම අම්පාරේ හිටියා. අපි නැවතුවා ඒක. අපි බොහෝ දුරට නැවතුවා. හැබැයි දැන් තමයි ඒක එන්ක්‍රෝච් කරලා ඉවරයි. හරි. එතකොට මේ දෙවෙනි නිර්දේශය තමයි සුදේව සමගාමි ලයිස්තු අහෝසි කළ යුතුයි. එතකොට සමගාමි ලයිස්තු අහෝසි කරලා ප්‍රධානමිති යටතේ ආණ්ඩුකාරවරයා පත් කළොත් ඉතින් මේකේ එක විෂයක් සම්බන්ධයෙන් පළාත් නමේ නීති නමයක් ඒකී රට කියන එක පළවෙනි එක තමයි මුළු රටේම තියෙන ඕන එක නීතියක්. ඒතර මේ රට ෆෙඩරල් වෙලා ඉවරයි. ඉතින් තවත් මොනවද කතා කරන්න ගියේ ජයන්ත වික්‍රමාර්තලා? පිළිතුරක් දුන්නේ නැහැ කියලා මම හිතනවා. ජනමත විචාරණයක් නොතියා කොහොමද සම්මත කරන්නේ? ඔව් ඉතින් දැන් මේකට ජනමත විචාරයක් තියන්න ඕනද නැහැ? නෑ විවස්ථාව සම්මත කරගන්න සමස්ත විවස්ථාව සම්මත විවස්ථාව සම්මත ඔව් සමස්ත විවස්ථාව සම්මත සමස්ත විවස්ථාව සම්මත කරගන්න ජනමත විචාරණයක් අවශ්‍ය වෙන්නේ ඒකේ ඒකීයභාවය නැති වෙනවා නම්. එතකොට මේ මේ මොනවාද අපේ ජාතික කොඩිය වෙනස් කරනවා නම් එතකොට බුද්ධාගම තියෙන තැන ඒ වගේ යම්කිසි මේ මේ වගන්ති තියෙනවා ඒව වෙනස් වෙනවා නම් විතරයි ජනමත විචාරණයට යන්න ඕනේ. මේ විවස්ථාව ඒව වෙනස් වෙන්නේ නැහැ කියලා. ඔව් දැන් මේගොල්ලෝ කියන්නේ ඒකනේ. මේගොල්ලෝ කියන්නේ ඒකී ඒකී නම තියෙනවානේ. ඒකී නම තියාගෙන මේ විදිහට කොළොත් රට බෙදෙනවා. දැන් උදාහරණයකට දැන් ඊයේ ගෙවිඳු කුමාරතුංග මහත්තයා ලස්සනට කිව්වා දැන් නමක් තියෙනවා අමරා කියලා. අමරා කියලා නමක් තියෙනවා. ඒ කියන්නේ මැරෙන්නේ නැහැ. නමුත් අමරලා මැරෙනවානේ. ඒ වගේ ඒකී රට තියාගෙන මේ මේ මේක අන්තිමට මේ බලය සම්පූර්ණයෙන් බෙදුවම මේ විදිහට ස්වාධීන පළාත් නමයක් බවට පත් වෙනවා. ඉතින් ස්වාධීන පළාත් නමකට පත් වුණාම මේකෙම තියෙනවා උතුරු නැගෙනහිරත් එකතු කරන්න ඕනේ. ඔබ කියන්නේ ව්‍යවස්ථාවේ නමටේ කියවෙන්නේ ඕව නමට ඔව් ඒකීය භාවය කියන එක නමට විතරයි තියන්නේ. ඉතින් නමට විතරක් තියලා මේ දැන් සමගාමි ලයිස්තුව නේ මේ ව්‍යවස්ථාවේ එහෙම නමට විතරක් කියන තැනක් පොඩ්ඩක් ඉතින් නමට විතරක් කියන්නේ නෑ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් දෙයක් අර. ඔව් දැන් ඒක මම කියන්නේ දැන් උදාහරණයක් ඇටිය දැන් බලන්න ඒකීය නම තියන්න පුළුවන් නේ. තියලා දැන් මේගොල්ලෝ කියනවානේ ඒකීය භාවය ඇතුලේ උපරිම ලෙස බලය මේ මේ බෙදෙනවා කියලා. දැන් සුමන්දිරන් මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මේ සුමන්දිරන් තමයි මේක හදන්නේ. ජයම්පති වික්‍රමතේ සුමන්දිරන් අවුරුදු දෙකකට සිංගප්පූරේදී කියනවා සිංහලයාට සහ හාමුදුරන්ට ඕනේ ලේබල් විතරයි. අපි ඒගොල්ලන්ට ලේබල් දීලා අපිට අවශ්‍ය දේ අපි කරගමු. නමුත් ජනාධිපතිවරයා ඉතාම පැහැදිලිව යලි යලි අවධාරණය කරනවා ඒකීය කියන කාරණාව රැකෙන බවත් ඒ වගේම බෞද්ධාගමට තියෙන ප්‍රමුඛස්ථානය රැකෙන බවත් යලි යලි සනාථ කරනවා ජනාධිපතිවරයා. ඒ ජනාධිපතිතුමා එදා කිව්වා මම ජයම්පති වික්‍රමරත්නෙන් ඇහුවා ඒකීය බව තියනවාද ඔහු කිව්වා දෙවන වරත් ඇහුවා ඔහු කිව්වා හැබැයි හම්තුන්නේ මම තාම මේක දැකලා නැහැ කියලා එතුමා කිව්වා. එතුමා ඉතාම පැහැදිලිව. එතකොට අගමැති ජනාධිපතිතුමා ජයම්පති වික්‍රමරත්නගෙන් මෙහෙම අහනවායි කියන්නේ හරියට හොරාගේ අම්මගෙන් පේන අහනවායි කියන එක දැන් ඒ ආප්තෝපදේශය වෙනස් වෙලා දැන් ඒ ආප්තෝපදේශය කියන්නේ හරියට ජනාධිපතිතුමා ජයම්පති වික්‍රමරත්නගෙන් ඒකීභාවය ගැන අසනවා වගේ කියලා තමයි ඒක දැන් වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ඒකින්ද ජයම්පති වික්‍රමරත්න කියන්නේ මේ ඒකීභාවය හරි තියාගෙන රට ෆෙඩරල් කරන්න හදන කෙනෙක්. ඉතින් එතකොට දැන් මම ඔබතුමාලා පිළිගන්නවද? ඔබතුමා තුන්දෙනා දැන් පිළිගන්නේ 13ටත් ඔබ 13ටත් විරුද්ධයිද? අනිවාර්යයෙන්ම 13ට විරුද්ධයි. මොකද ඒකට අපේ බලෙන් දුන්න එකක් නිසා. ඉතින් මම ඇත්ත වශයෙන්ම පෞතුගේ රජයේ දෝෂයක් හැටියට දකින්නේ අපි යුද්ධයක් දෙන්නලා තුනෙන් දෙකක් තිබ්බනම් අපි 13 අවශ්‍ය කාණ්ඩ තිබ්බ අපිට. නමුත් පෞගේ රජයක වකවානුවේ වක ජනාධිපතිවරයා තීරණාත්මක අවස්ථාවක ඉන්දියාවට ගිහිල්ලා
13 ප්ලස් කියලා කරපු ප්‍රකාශයමයි ඔබතුමා එවක දැක්ක ප්‍රතිචාරයක නෑ මෙහෙමයි 13 ප්ලස් කිව්වට ඒක එතුමා දැන් ඒක එතුමා කියන්නේ ඒක ඒ එම්බසඩර් නැත්තම් තානාපතිවරයා කිව්ව එකක් කියලා 13 ප්ලස් හරි 13 වර්ගය හරි දෙන්නේ රංගන රටක් බෙදන්න නෙමෙයිනේ එතකොට දැන් අද තියෙන මේ TNA එකයි Global Tamil Forum එකයි දෙවිඩ සන්දානයයි එතන විග්නේශරන්ගේ තියෙන හැසිරීම දැක්මම අපිට 13 ප්ලස් දෙන්න පුළුවන්ද බෑ මේක අනිවාර්යයෙන් මේගොල්ලෝ කියනවා මේ සංධිය self dissemination ස්වයං පාලනයකට යන්න ඕනේ මම අහන්නේ එදා ඔබ ඒ පිළිබඳව දැක්ක ප්‍රතිචාරය කුමක්ද කියලා මම ඒ දවස්වල මං හිතන්නේ මං ඒ දවස්වල පාර්ලිමේන්තු හිටියේ නෑ දැනුත් ඔබතුමා පාර්ලිමේන්තු නෑනේ ආ දැනුත් ඔබතුමා පාර්ලිමේන්තු නෑනේ ඉතින් ඔය ප්‍රතිචාරය හිටියේ අපිට හමුදාවේ යම් කිසි නීතියක් තියෙනවා නම් මම හමුදාව හිටියේ හොඳයි හොඳයි අපි මේ සාකච්ඡාව දැන් සුදේ මම ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහන ඔබතුමා දැන් මගෙන් මේ පැය ගාන 30 ප්‍රශ්නයක් කෙරුවා දැන් ඔබතුමා පිළිගන්නවද දැන් මේ සමගාමි ලයිස්තුව අහෝසි කරලා ආණ්ඩුකාරවරයා ප්‍රධානමන්ත්‍රී යටතට පත් කළොත් පළාත් 9 නීති 9ක් තියෙනවා කියලා පිළිගන්නවද? එතකොට පළාත් 9 ස්වාධීනයි කියලා පිළිගන්නවද? එතකොට මධ්‍යම රජයට මොනවද කරන්න තියෙන්නේ? මධ්‍යම රජයට කිසි දෙයක් කරන්න බෑ. එතකොට බුද්ධාගම සුරක්ෂිත කරනවා කියලා මේක කියන්නේ රජයේ යුතකමක්. එතකොට මේ එතකොට මේ උතුරේ බුදු පිළිම ඉවත් කළාම රජයට යම් කිසි දෙයක් කරන්න බෑ. මොකද රජයට කන්ට්‍රෝල් එකක් නැහැ. ඉතින් කොහොමද රජයේ බුද්ධාගම සුරක්ෂිත කරන්නේ? හොඳයි. දැන් රටේ යම් අර්බුදයක් තිබෙනවා. ඔව්. එතකොට මේ අර්බුදයට විසඳුමක් හැටියට තමයි මේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකට යන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ අවුරුදු 30ක යුද්ධයක් පැවතුණා. යුද්ධයෙන් නිමා වෙලා දැන් අප යම් තැනකට ඇවිල්ලා ඉන්නවා කියලා රජයේ පාර්ශවයෙන් සඳහන් කරනවා. එතකොට නමුත් මේ අපේ ජන වර්ග දෙක අතරේ ප්‍රශ්නයක් තිබෙනවා. එතකොට ඒ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්නයි මේ කාරණේ කරන්නේ. ඔබ කියන්නේ එහෙනම් ඕකට නොගිය මොකද්ද කළ යුතු? සුදේව මොකද්ද අපිට තියෙන ප්‍රශ්නේ කියලා දැන් මං අහන්නේ. උදාහරණයකට මොකද්ද තියෙන ප්‍රශ්නේ? මම කියන්නේ මේ ව්‍යවස්ථා සංශෝධනය කරන්නේ මේ 30 එකේ යෝජනාවට ඒගොල්ලෝ සමානුග්‍රහකත්වය දක්වපු නිසා. හොඳයි. අපි තුමු දෙමළ මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවා සුදේව. හරි. ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට දෙමළ මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් උතුරට බලය බෙදීමෙන් ඒ ප්‍රශ්නේ විසඳනවාද? ඔයගොල්ලෝ දන්නවද දෙමළ අද තියෙන දෙමළ ජනතාව ජනගහණයෙන් 48% ඉන්නේ උතුරේ. 52% ඉන්නේ දකුණේ සිංහලයන් සමග. ඒතකොට දෙමළ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න උතුරට බලය දුන්නොත් එතකොට දකුණේ ඉන්න දෙමළ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද? ඒ කියන්නේ දකුණේ ඉන්න මිනිස්සුන්ට ප්‍රශ්න නැද්ද? නැත්තම් දකුණේ ඉන්න මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන අපි හිතන්නේ නැද්ද? ඉතින් ඒක සම්පූර්ණයෙන් බොරුවක්. මේ බලය බෙදන කියනක මේ උතුරට බලය බෙදනවා කියන එක දෙමළ දේශපාලඥයන්ගේ තියෙන අවශ්‍යතාවයක් පමණයි. ඒතකොට TNA එකේ දෙවිලි සන්ධානයේ දැන් 2012 තිබ්බ මහසමුළුවේදී සම්බන්ධ මොනවද කිව්වේ? අපේ අරමුණ ඊළමක් කරා යාමයි. නමුත් අපි ඒ උපක්‍රමය දැන් වෙනස් කර ඇත. ඒ කියන්නේ ප්‍රභාකරන් යුද්ධෙන් කරන්න බැරි වෙච්ච දේ අපි දැන් උපක්‍රමශීලීව ගන්නවා. දැන් උදාහරණයකට බලන්න සුදේව අපි කරපු අනිත් මේ වැරද්ද මොකද්ද අපි කරපු? දැන් මේක හරියට මේ TNA එක කතා කරලා ව්‍යවස්ථාවකින් මේක දෙන්න එක හරියට වින්ස්ටන් චර්චිල් යුද්ධය දින්නට පස්සේ නාසීන් සමග එකතු වෙලා නාසීන්ට අවශ්‍ය දේ කරනවා වගේ. දැන් අපි දන්නවා හිට්ලර් මැරුවට පස්සේ නාසි පොලිටිකල් දේශපාලන පක්ෂය වෙනසිලා ගියා. පොල් පොට් මැරුවට පස්සේ කාම්බෝජයේ පොල් පොට්ගේ කේමරු දේශපාලන පක්ෂය නැති වෙලා ගියා. සදාන් හුසේන් මැරුණාට පස්සේ එයාගේ බාත් දේශපාලන පක්ෂය නැති වෙලා ගියා. එතකොට මුබාරක් බලෙන් පහ වුණාට පස්සේ එයාගේ දේශපාලන නැති වෙලා ගියා. නමුත් LTT එක නැති කළාට පස්සේ LTT එකේ දේශපාලන හස්සිය අපි නැති කළේ නැහැ. ඒක තමයි මහින්ද රාජපක්ෂ මම හිතන හැටියට කරපු වැරද්ද. ඒත් එතුමාගේ අනුකම්පා සහගත ප්‍රජාතන්ත්‍රවාදී අදහස නිසා ඒක වුණේ. ඒ අයත් එක්ක දැන් LTT එක අපි සම්පූර්ණයෙන්ම විනාශ කළා, සම්පූර්ණයෙන්ම තුරන් කළා. LTT ගේ දේශපාලන හස්තිය සමග සාකච්ඡා කළා. LTT ගේ දේශපාලන හස්තිය ඉන්න සුමන්දිරන්න මේ ඇතුළ දාලා LTT එකේ දේශපාලන හස්තිය ඉන්න ධර්මලිංගන් සිද්ධාන්තන් සමග සාකච්ඡා කළා මේ කරනවා කියලා කියන්නේ මොනතරම් ලොකු පාවාදීමක්ද රණවිරුවා. හොඳයි, අපි අවසාන ප්‍රශ්නෙට බංගෙන ඔබ සාකච්ඡාව ආරම්භයේ සිටම ස්ථාන ගණනාවකදී සඳහන් කරපු කාරණයක්. දේශද්‍රෝහීන් ඉන්නවා, රට වෙනස් කරන්න රට බෙදන්න උත්සාහ කරන පිරිස් ඉන්නවා, රට පාවාදින්න රණවිරුව පාවාදින්න උත්සාහ කරන පිරිස් ඉන්නවා. ඔබ ඔවුන්ට ඇඟිල්ල දික් කරා. ඒ අයට ඔබ නියෝජනය කරන ඊළඟ රජයක් තුළ මරණ දඬුවම ලබා දෙන්න. සුදේව ඔබට එහෙම කියන්න තියෙන අයිතිය මොකද්ද? මට එහෙම කියන්න මොන පදනමින්ද ඔබ? මම කියන්නේ ඇත්ත වශයෙන්ම දේශයට ආදරේ කෙනෙක් හැටියට. සුදේව, මව්බිම මාතෘභූමිය මදලන් කියන්නේ ඇයි? ඕනම රටක මිනිහෙක් ඉපදුනාම ඒ රටේ ඉපදිච්ච භූමියට ඔහු කියනවා මාතෘභූමිය කියලා. ඒ මොකද මව්බිම කියලා කියන්නේ තමාගේ මව්ට වගේම තමාගේ උපන් භූමියටත් ආදරය කළ යුතුයි. තමාගේ මව්ට වගේම තමාගේ උපන් භූමියත්
ආරක්ෂා කළ යුතුයි. කවුරු හරි මාතෘභූමිය බෙදන්න හදනවා නම් මාතෘභූමිය ආරක්ෂා කරන්න නැත්නම් එයාගේ අම්මටවත් ආදරේ නැහැ. ජනනීය ජන්ම භූමිෂ්ඨ ස්වර්ගාතිපි ගරීයසී කියලා කියනවා. ඒක මම කියන්නේ මුළු ලෝකයේ රටවල් වල මේ මාතෘභූමිය ගැන තියෙන ආකල්ප. ඒ කියන්නේ තමාගේ වැදූමවත් දිනුවොබිමත් ස්වර්ගයටත් වඩා උතුම්. අපේ මිත්තිනිය ওই දවස්වල දරුවෝ නැළෙවේ මගේ රට ජාතිය ආගම සමග නීතිය රකිමි හැර බීතිය එහෙම වේවා මගේ ප්‍රීතිය කියලා. Taman ලැබූ දිවි පෙවෙතේ කොටසක් දැය සමය වෙතේ පුද නොකොලොත් එයින් පුතේ මිලවට කිසිපලක් නැති. ගෙවිඳි කුමාර්තුංග මගේ මිත්‍රයා ඊටාම ලස්සන කවියක් මට කියලා දුන්නා. ඒ රුසියන් කවියෙක්. රුසියන් මේ කවියෙක් කිව්වා මේක විතරක් කියන්න මට ඉඩ දෙන්න. මගේ මේ ප්‍රශ්නට එන්න ඉස්සෙල්ලා. ඔහු කියනවා දැස මගේ මට මම මේ කියන්නේ පිටරටවල කොහොමද මාතෘභූමිය ගැන හිතන්නේ කියලා. දැස මගේ මට අහිමි වුණොත් ගීත ඇසිය හැක මියුරු සරින්. ඇස් දෙක නැති වුණොත් ගීත අහන්න පුළුවන්. සවන් මගේ මට අහිමි වුණොත් අහසේ පෑ දේ දුන්න පෙනේ. සවන් නැති වුණොත් දේ දුන්න පෙනෙනවා. දෑත මගේ මට අහිමි වුණොත් සාදවලදී රඟපාමි සොඳින්. දෙපා මගේ මට අහිමි වුණොත් මිතුරන් මා ඔසවා යන්නේ. සිරුර මගේ මට අහිමි වුණොත් මගේ මව්බිමේ මා වැළලෙන්නේ. මගේ මව්බිම මට අහිමි වුණොත් කුමක් කරමි මා සිතමි හඬා. මගේ මව්බිම මට අහිමි වුණොත් කුමක් කරමි මා සිතමි හඬා. අන්න ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. මේ රුසියන් කවියෙක් මේ කියන්නේ ගෙවිඳ කුමාරතුංග මහත්මයා තමයි මට කිව්වේ. එතකොට අන්න එහෙමයි පිට රටවල මේ හිතන්නේ මේ මාතෘභූමිය ආරක්ෂා කරගන්න ඕනේ කියලා. එතකොට ඒකම තමයි එතුමාට මම කිව්වා මම ශ්ලෝකයකුත් කියන්නම් කියන පද දෙකක්. ආහාර නිද්‍රා බය මෛතුනංච ධම්මේන හීනක් පසිබික් සමානක් කියලා ශ්ලෝකයක් තියෙනවා. ඒ කියන්නේ මිනිසා සහ තිරිසන අතර තියෙන වෙනස. ආහාර කියන එක මිනිසයාටත් අවශ්‍යයි තිරිසනටත් අවශ්‍යයි. බය කියන එක මිනිසයාටත් දෙන්නවා තිරිසනටත් දෙන්නවා. නිින්ද කියන එක මිනිසයාටත් අවශ්‍යයි තිරිසනටත් අවශ්‍යයි. මෛතුනේ සංසර්ගය තමාගේ වර්ගය බෝ කරන ක්‍රියාවලිය තිරිසනාත් කරනවා මිනිසයාත් කරනවා. එහෙමනම් මිනිසයාගෙන් තිරිසනාගෙන් මිනිසයා වෙන් වෙන්නේ මිනිසයාට පමණයි මාතෘභූමියට ආදරය කරන්න පුළුවන්. බල්ලෙක්ට හිවලෙක්ට නරියෙක්ට ඌරෙක්ට කවදාකවත් මාතෘභූමියට ආදරය කරන්න බෑ. එමනම් කවුරු හරි මිනිසෙක් ඉන්නව නම් තමාගේ මාතෘභූමිය දෙකට කරන්න හදනව නම් ව්‍යවස්ථාවකින් තමාගේ මාතෘභූමියේ තියෙන සම්පත් විකුණන්න හදනව නම් තමාගේ මාතෘභූමිය ආරක්ෂකව රණවිරුවාව යුද්ධාධිකරණයට ගෙනියන්න හදනව නම් අනිවාර්යයෙන් උගෙත් අර තිරිසනාගෙත් අතර වෙනසක් නැහැ කියලා තමයි මේ ශ්ලෝකයේ සඳහන් වෙන්නේ. ඒව ඇවිල්ලා ජාත්‍යන්තරව මේ ප්‍රසංසාවට පත්වෙච්ච ශ්ලෝක. ඉතින් අද මම කියන්නේ මේකේ ඒ කියන්නේ දේශයට ද්‍රෝහී වෙනවා කියන්නේ සුදේව දේශද්‍රෝහියා. දේශයට ද්‍රෝහී දේශයට ද්‍රෝහී වෙන පුළුවන් කොහොමද? දේශයට ද්‍රෝහී වෙන පුළුවන් ඇත්ත වශයෙන්ම දේශය කඩලා. නැත්තම් දේශය ආරක්ෂා කරන රණවිරුවාව නිකන් අභූත චෝදනා මත මේ ජාත්‍යන්තර අධිකරණයට විදුලි පුටියට ගෙන හදනවා. ඒක දේශයට ද්‍රෝහවීමක්. දැන් උදාහරණයක් හැටියට බලන්න දණ්ඩ නීති සංග්‍රහයේ. දැන් ඒකයි මම කිව්වේ මම මේ සියල්ලම අයට ඉතාම පැහැදිලිව කියනවා මේක ඒගොල්ලෝ ඉතාම අවධානයෙන් අසිය යුතුයි. අපේ දණ්ඩ නීති සංග්‍රහයේ ට්‍රීසන් කියන්නේ දේශද්‍රෝහිකල් කියන්නේ යුද්ධයකදී සතුරාට උදව් කිරීම. එහෙම තමයි අර්ථ දක්වලා තියෙන්නේ. ඒතර අපේ ස්වෛරීත්වය ජනතාව සතුයි. ස්වෛරීත්වයයි භෞමික අඛණ්ඩතාවය ඒකට පෑහිලා තියෙන්නේ. භෞමික අඛණ්ඩතාවය නැති වෙනවා කියලා කියන්නේ ස්වෛරීත්වය අපේ ස්වාධීනත්වය නැති වෙන එක. ඒතර භෞමික අඛණ්ඩතාවය මේ ව්‍යවස්ථාවකින් නැති කරන්න හදවා නම් ඒක හරියට යුද්ධයකින් මේ රට බෙදන්න හදන වගේ තමයි. ඒ කියන්නේ මේකට අහුල් වෙන සියලුම දෙනා දේශයට ද්‍රෝහි වෙනවා. ඒ කියත දේශ ද්‍රෝහින්ට ඕනම රටක දෙන එකම දඬුවම මරණීය දඬුවම. ඒකට අපේ රජයක් ආවම මම අනිවාර්යෙන්ම එල්ලුම් ගසත් කොමිෂන් කරන්න ඕනේ කියලා තමයි කියන්නේ. අවසාන ප්‍රශ්නය. ඔබ විශ්වාස කරනවද ඔබේ රජයක් බලයටපත් වෙනවා? අනිවාර්යෙන්ම දැන් මේ තියෙන තත්ත්වයේ හැටියට අපේ රජයක් අද හෙට නැත්තම් තව මාසිකින් දෙකකින් හරි එන්න ඕනේ. අපේ රට බෞද්ධ රටක් මේ සුදේව මේ රට අවුරුදු 2500ක් තිස්සේ සංඝයා වහන්සේ මේ රට ආරක්ෂා කළා. මේ රටේ දෙවිදෙවතුන් වහන්සේලා ඉන්නවා. ඉතින් මම හිතන්නේ ඔවුන්ගේ ආශිර්වාදයෙන් අනිවාර්යයෙන්ම මේ රටේ සිංහලයා පැවතෙන්න නම් බෞද්ධ ශාසනය සුරක්ෂිතව තියෙන්න නම් අනිවාර්යයෙන්ම මේ රජ පෙරලෙන්න අවශ්‍යමයි. හොඳයි සරත් වීරසේකර මැතිතුමනේ ස්තුතියි සහභාගී වුණාට. අපි යලිත් මුණගැහෙන බලාපොරොත්තු වෙන්න ඔබට සමු දෙන්න හැමදාම කියන්නේ ආකාරය. අයිබෝ. හිතවතුනි වැඳී සිටියට ස්තුතියි. අපි නැවතත් ඔබ මුණගැහෙන්නේ ලබන සතියේ. එතෙක් ඔබට සුන්දර සතියක්.